මාතොට ගෝකන්න ගොඩවාය හා දඹකොළ පටුන වැනි පෞරාණික වරායන් අපේ වංශ කතාවන්හි සඳහන් වන්නේ අලියතුන් මුතුමැණික් සහ කුළුබඩු ලොව පුරා බෙදා හැරී ආර්ථික මර්මස්ථාන ලෙසයි. අනාගතයේදී බිහිවන වංශ කතා කරුවෙකු විසින් හම්බන්තොට නම් වරාය කොයි ලෙසින් වංශ කතාවන්හි සනිටුහන් කරාවිද? ඇතැම් විට වහා ගිනි ඇවිලෙන සුළු කරදියෙන් හෙබි වරායක් ලෙස, එහෙම නැත්නම් තවත් සටන් නිමිත්තක් ලෙස හම්බන්තොට වරාය අනාගතයේදී සනිටුහන් වේවිද? නිව්යෝක් ටයිම්ස්හි මරියා අබි හබීබ්ගෙන් ඔබ්බට ගිහිල්ලා අද අපි හම්බන්තොට වරාය අලුතින් කියවමු. ඒ සඳහා මේ කටයුත්ත පිළිබඳ ප්‍රාමාණික විද්වතුන් පස් දෙනෙකුට අද අලුත් පාර්ලිමේන්තුවට අපි ඇරයුම් කර සිටියා. මුලින්ම ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික නාවික ශාස්ත්‍රයේ දීර්ඝකාලීන වෘත්තීය අධ්‍යක්ෂින් වලින් හෙබි මංගල පීබී ආපා මහතා වී ඉතාමත් ගෞරවයෙන් අද අලුත් පාර්ලිමේන්තුවට ආයිබුවන් කියා පිළිගනු ලබන. ඒ වගේම සත්සිඳු සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂතුමන් රොහන් අබේවික්‍රම මහතා අපි තමත් ගෞරවයෙන් ආයිබුවන් කියාද අලුත් පාර්ලිමේන්තුවට පිළිගනු ලබනවා. ජේෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතාලිනි ඔබතුමාවත් අපි ආයිබුවන් කියා අලුත් පාර්ලිමේන්තුවට පිළිගනු ලබනවා. මහාචාර්ය රොහන් සමරජීව මහතාවත් අපි ඉතාමත් ගෞරවයෙන් ආයිබුවන් කියා අලුත් පාර්ලිමේන්තුවට පිළිගන්නවා. ආචාර්ය නාලක ගොඩහේවා මහතාලිනි ආයිබුවන් ඔබතුමාට අපි අලුත් පාර්ලිමේන්තුවට ඔබතුමන්වත් පිළිගනු ලබනවා. අපේ නිල මාතෘකාව සඳහන් කළහොත් හම්බන්තොට වරාය ජාතික ආර්ථිකයේ සහ කලාපීය ආරක්ෂාව වරායක කතා කරන්නට තිබෙන්නේ නැව් ගැන, බාණ්ඩ හුවමාරුව සහ මගී ප්‍රවාහනය ගැන විතරක් කියා සිටූ යුගය වෙනස් වී බොහෝ දේවල් වරායක් ගැන කතා කරන්නට සිදුවුණු මොහොතක අපි හම්බන්තොට වරාය මා කලින් කීවාසේ අලුතින් කියවන්නට උත්සාහය කෙරෙමු. අපි මුලින්ම මංගල පිබී ආපා මහතාගෙන් ප්‍රවේශයක් බලාපොරොත්තු වෙනවා. හම්බන්තොට වරායේ ජාතික ආරක්ෂාවට, ජාතික ආර්ථිකයට සහ කලාපීය ආරක්ෂාවට බලපාන්නේ කොයි විදිහට කියලාද ඔබතුමා විශ්වාස කරන්නේ? බොහොම ස්තුතියි පළමුව මේ වැදගත් මාතෘකාව සාකච්ඡා කිරීමට ආරාධනා කිරීම පිළිබඳ දෙරණ මාධ්‍ය ජාලයට. මම හිතන්නේ ලංකාව විශේෂයෙන්ම ගත්තොත් ඒකම දූපත්වාසී රටකට වරාය කියන එක ඒ රටේ ජාතික සංවර්ධනයත් එක්ක බොහොම කිට්ටු සමගාමී සම්බන්ධතාවයක් තියෙන දෙයක්. ඔබ මම හිතන්නේ හඳුන්වා දීමේදීම කිව්වා වගේ ශ්‍රී ලංකාව අතීතයේදී කුඩා නැංගුරම් පොළවල් සහ වරායවල් රාශියකින් හෙබි රටක් බවට පත් වෙලා තිබුණා. දැන් ඔය කියන කාලවකවානු වෙනකොට නැවුත් ගොඩක් කුඩා ප්‍රමාණයේ නැව්. ඒ නිසා රටේ තියෙන යම් යම් පුංචි ස්වභාවිකව පිහිටා තියෙන ඒවට වරායවල් කියලාම කියන්න බෑ. නමුත් ඒ තොටු පොළවල් වලට ඒ නැව් වලට ළඟා වෙන්න පුළුවන්කම තිබුණා. නමුත් පසු කාලීනව කාර්මික විප්ලවයත් එක්ක නැව් සීග්‍රයෙන් විශාල වෙන්න පටන් ගත්තා. දැන් එනකොට අතිවිශාල නැව් නිෂ්පාදනය වෙන්න පටන් අරගෙන තියෙනවා. ඒ නිසා ඒ සඳහා සුවිශේෂයෙන් සකස් වුණ වරායන් ඇති කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ සඳහා විශාල මුදල් සහ අනෙකුත් තාක්ෂණය සහ වෙළඳ කටයුතු යොමු වීම යෙදවීම අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් අපි දැනට මම හිතන්නේ ලංකාව ගැන කතා කරොත් ප්‍රධානම ජාත්‍යන්තර වරාය වෙලා තියෙන්නේ කොළඹ වරාය. මම ඒකේ පුංචි පූර්වාදර්ශයක් කියලා හම්බන්තොටට යොමු වෙනවා. කොළඹ වරාය කියලා කියන්නේ ස්වභාවික වරායක් නෙවෙයි. ලංකාවේ තිබුණ ඔය ගොඩ වාය, ගුරුකන්න තිත්ත ඒ වගේ වරායවල් තමයි ස්වභාවික වරායන් හැදියට දියුණුනේ. එතකොට විදේශිකයන් ලංකාවට එනකොටත් ගාල්ල තමයි ප්‍රධාන වරායක් හැටියට බටහිර වෙරළේ තිබුණේ. ඒක කොළඹ වරාය පිළිබඳ දීර්ඝ සාකච්ඡාවකට පස්සේ තමයි වෙළඳාම සඳහා අවශ්‍ය කරන වරායක් කොළඹ ඇති කරන්න ඕන කියලා 1875 විතර තීරණයක් ගන්න. දැන් මේ ගත්තු තීරණය අනුව 1910 වෙනකොට බ්‍රිතාන්‍ය පාලනය යටතේ කොළඹ වරාය ලෝකයේ ජාත්‍යන්තර භාණ්ඩ හෝමාරුව ප්‍රමාණයත් ප්‍රමාණිකව බැලුවොත් 7 ස්ථානය බවට පත් වෙනවා. ඒකෙන්ම පේනවා වරායක් කියන එක රටකට කොච්චර වැදගත්ද. දැන් එතනදී බ්‍රිතාන්‍යන්ගේ පැමිණීම විශේෂයෙන් එක්ක
වෙළඳ ආර්ථික කෘෂි භෝග වෙළඳාම සඳහා නිපදවීම සහ වෙළඳකරණය ඇති වෙනවා. ඒක නිසා තමයි මේ මේ වගේ වාණිජ වරායක විශාල අවශ්‍යතාවයක් සිද්ධ වෙන්නේ. ඊට කලින් මම හිතන්නේ අපි බැලුවොත් පරාක්‍රම බාහුවේදී ඊට අතීත කාලවල ලංකාව වෙළඳ මධ්‍යස්ථානයක් වෙනකොටත් මේ නාවික කටයුතු තිබුණා. මම අර කිව්වා වගේ නැව්වල විච්ච විකාශයත් එක්ක මේ වගේ විශාල වරායන් අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි විශාල දිය කඩනයක්. අතරම මේ මෑතකදී කොළඹ දකුණු වරාය සඳහා විශාල දිය කඩනයක් ඉදිකිරීම දක්වා ඒ පැවතුන තාමත් තියෙන දිය කඩනය තමයි 1875 දී ආරම්භ කරපු දිය කඩනය. ඉතින් ලංකාවේ දැන් බැලුවොත් ප්‍රධාන වරායන් තුනක් අපි හඳුනා ගන්නවා. ඒ කොළඹ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය. ඉතින් මම හිතන්නේ හම්බන්තොට වරායක් පිළිබඳ මම හිතන්නේ රොහන්ලා අපි වෘත්තියට ආපු දාස් වල මැද භාගයේ වෙන කාලේ ඉඳලා විතර මේ සම්බන්ධව විවිධ සාකච්ඡා යෝජනා තිබුණා. විවිධ පුද්ගලයන් දේශපාලනඥයන් හම්බන්තොට මුහුදු මාර්ගයට ඉතාමත් කිට්ටු ස්ථානයක් නිසා එහෙම වරායක අවශ්‍යතාවය තිබුණා. ඒක විශේෂයෙන්ම මම හිතන්නේ තදට දැනෙන්න පටන් ගත්තේ ත්‍රිකුණාමලයේ වරාය රටේ තිබුණ ඒ කාලේ තිබුණ අස්ථාවර භාවය නිසා රටේ තිබුණ ප්‍රශ්න නිසා ත්‍රිකුණාමල වරාය පාවිච්චි කිරීම යම් ප්‍රමාණයකට අඩා වැටුණු නිසා ලංකාවේ ආනයන අපනයන කරන භාණ්ඩ සියල්ලම වගේ නිෂ්කාශනය කරන්න සිද්ධ වුණේ කොළඹ වරාය. එතන නිසා කොළඹ වරාය පමණක් පදනම් කරගෙන මේ කටයුතු කරන එක රටේ ආර්ථික මර්මස්ථානයක් බවට පත් වෙන එක එච්චර උපායමාර්ගිකව සුදුසු දෙයක් නොවන නිසා මට මතක හැටියට රෝහන් 2003 දී ඉදිරිපත් කරපු ජාතික නාවික ප්‍රතිපත්තියෙත් හම්බන්තොට වරාය ගැන මම එතන රෝහන් සමාරයට සම්බන්ධ වෙලා හිටපු නිසා විශේෂයෙන් කතා කරයි. ඔබ මට වැඩිය ජේෂ්ඨෙක් ශාස්ත්‍රයේ ඉන්න මේ ගැන අපි සාකච්ඡා කරා. ඉතින් හම්බන්තොට වරායක අවශ්‍යතාවය රටට බොහොම පැහැදිලිව පෙනෙන්න තිබුණා. ඉතින් අපි හිතනවා අපි සියලු දෙනාම විශ්වාස කරන තැන හම්බන්තොටට ඇත්තටම වරායක් තිබීම ඉතාමත් හොඳ දෙයක්. නමුත් ඒ වරාය කොයි වගේ එකක්ද, කොයි ආකාරයටද කරන්න ඕන, ඒක සංවර්ධනය වෙන්න ඕන මොන ක්‍රමවේදයකටද, අන්න ඒ පිළිබඳ සමහරට අපි අතර විවිධ මත තියෙන්න පුළුවන්. ඒ නිසා වාණිජමය පැත්තෙන් බැලුවොත් සහ රටේ ආර්ථික සංවර්ධනයේ පැත්තෙන් බැලුවොත් මම හිතනවා හම්බන්තොට වරාය කියන එක ඉතා වැදගත් ආර්ථික මර්මස්ථානයක්. තවත් පැත්තකින් බැලුවම් මේ අපි බැලුවොත් එහෙම වරායවල් පිහිටලා තියෙන හැටියට මම හිතන්නේ මේක අපේ අසන්නන්ට ගොඩක් වැදගත් වෙයි. වරායවල් පිහිටලා තියෙන රටේ තුන් පැත්තක. එක පැත්තකින් බස්නාහිර අපිට තියෙනවා ඩීප් වෝටර් පෝට් එකක්. එහෙම නැත්නම් ගැඹුරක් තියෙන අඩි මම හිතන්නේ මීටර් 22ක් විතර ගැඹුර තියෙන වරායක් තියෙන දැන් දකුණු කොළඹ වරායත් එක්ක. ත්‍රිකුණාමලයේ තියෙන ඉතාමත්ම ගැඹුරු වරායක්. ඒක මම හිතන්නේ ස්වභාවික වරායක්. ඒක තියෙන්නේ නැගෙනහිර කලාපේ. ඉතින් හම්බන්තොට කියලා කියන්නේ ජාත්‍යන්තර මුහුදු මාර්ගයට කිට්ටුවෙන් පිහිටපු ඉතා කිට්ටුවකින් පිහිටලා තියෙන ප්‍රදේශයක්. ඒ නිසා ඒ පැත්තේ වරායක් තිබීමත් ඒ වරාය තුන දිහා බැලුවොත් ඒවා තමන්ගේ පිහිටීම සහ ඔවුන්ට කරන්න පුළුවන් සේවාව අතින් එකිනෙකට වෙනස් වූ සුවිශේෂ කාර්යයන් කරන්න පුළුවන් වරායන් හැටියට මම දකිනවා. දැන් කොළඹ වරාය මේ වෙනකොට ප්‍රචලිත වෙලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් කරන්නේ කන්ටේනර් එහෙම නැත්නම් බහලුම් ප්‍රතිඅපනයනය සඳහා යොදා ගන්න වරායක් හැටියට. නමුත් ත්‍රිකුණාමලයේ වරාය හෝ හම්බන්තොට වරාය තාම බහලුම් කටයුතු සඳහා එහා ආකාරයෙන් ප්‍රචාරණය වෙලා නැහැ. හම්බන්තොට වරායේ මුල් අවධියේදී අදහස තිබුණේ ඉන්ඩස්ට්‍රියල් පෝට් එකක්. එහෙම නැත්නම් කර්මාන්ත සහිත සංවර්ධන ක්‍රමයකට යා යුතු වරායක් බවට හම්බන්තොට පරිවර්තනය විය යුතුයි කියන එක තමයි අප දැක තියෙන දේවල් එක්ක පෙනී තියෙන්නේ. ඔය මුල් අවධිය කියන්නේ කොයි කාලේ? ඔය කියන්නේ 2003, 2005, 2006, 2007 වෙනකොටත් 9 වෙනකොටත් මම හිතන්නේ ඒක තමයි තිබුණ. 2007 දින ඔය වාර්තාව මූලික වාර්තාව හදලා නිම වෙන්නේ 2007. ඒ කාලේ වෙනකොට ඔය ඉන්ඩස්ට්‍රියල් කාගෝ පෝට් කියන එක තමයි හම්බන්තොට ප්‍රකාශ වෙච්ච විදිහට ඉදිරිපත් වෙලා තිබුණ සාධනීය තර්කය. හැබැයි මේවැනි වරායක් විශේෂයෙන්ම කර්මාන්තවලට සහයෝගීතාවය නැත්නම් අනුකූල උපකාරී වෙන කැටලිටික් වෙන වරායක් ඇතිවීම මම හිතන්නේ දකුණු ප්‍රදේශයට සමාජ ආර්ථික පැත්තෙන් ඉතාමත් වැදගත්. දැන් මම ඉන්නේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කේ. ඒක ඇවිල්ලා ඌන සංවර්ධිත පළාතක්. මොනරාගල බැලුවොත් ඉතාමත් ඌන සංවර්ධිත පළාතක්. හම්බන්තොට විශේෂයෙන් බැලුවත් ඉතාමත් ඌන සංවර්ධිත පළාතක්. ඉතින් මේ වගේ ප්‍රදේශයක වරායක් ඇතිවීම, කර්මාන්ත ඇතිවීම
මහිතන්නේ ඒ ජන ජීවිතය නගා සිටීමට ආර්ථිකය වර්ධනය කිරීමට ඉතාමත් වැදගත් හේතුකාරකයක් වෙනවා. ඒ අතින් බැලුවත් මම හිතන්නේ හම්බන්තොට වරාය කියන එක ඉතාමත් වැදගත් ආර්ථික ක්‍රියාවලියක් කටයුත්තක් කියන එක පැහැදිලි කරන්න කැමතියි. මම හිතන මගේ මූලික ප්‍රවේශය මම එතනින් නවත්වනවා. හොඳයි. අපි දෙවන වටේදී කතා කරමු. එතරම් වැදගත් වන්නා වූ වරායක් අපි විදේශයකට පැවරිය යුතුද? පැවරන්නට හේතු සාධක වන සාධාරණ කරුණු කාරණා තියෙනවාද? ඒ සියල්ලම පිළිබඳව අපි රොහාන් අභිවික්‍රම මහතාට යොමුවන්නට සූදානම්. අපිට ඉතාමත් සැකවින් සත්සිඳු ව්‍යාපාරය කියන්නේ මොකක්ද කියලා අපිට වාක්‍යකින් කියන්න පුළුවන් දෙයක් තමයි. අපි කරනවා නාවික කටයුතු, ෂිප් ඒජන්ත් සේවාවන් සහ ඒ හා සම්බන්ධ වෙච්ච සියලුම නාවික ක්ෂේත්‍රයේ වැඩ කටයුතු. හොඳයි. ඒ සමගම අපි කරනවා තවත් ආරක්ෂක හා සම්බන්ධ වැඩ කටයුතු සමග ගුවන් ගමන් සේවා ට්‍රැවල් ඒජන්සි. ඔබට මේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තියෙන දීර්ඝකාලීන අත්දැකීම් ඔස්සේ බැලුවාම හම්බන්තොට වරාය දකින්නේ කිරුලක් විදිහටද කටුවටුන්නක් විදිහටද? ඒක ඇත්තෙන්ම ටිකක් අමාරු ප්‍රශ්නයක් උත්තර දෙන්න. ඒක කිරුලක් කර ගැනීමත් කටුවටුන්නක් කර ගැනීමත් අපේ තීරණයක් කියලා තමයි මට කියන්න තියෙන්නේ. අපි ඒක මොන ආකාරයට සැලසුම් කරන්නේ, මොන ආකාරයටද දියුණු කරන්නේ, මොන ආකාරයේද ඒකේ සේවාවන් සපයන්න උත්සාහ කරන්නේ ආදී වශයෙන් අපි ගන්න තීරණ ඒ හරි තීරණ නම් ඒක කිරුලක් වෙන්න පුළුවන්. නමුත් වැරදි තීරණ ගත්තොත්, වැරදි දේවල් කරන්න උත්සාහ කරොත් එතකොට අටුවටුන්නක් වෙන්න පුළුවන්. ඉතින් අපි එතකොට ඉතාමත්ම පරීක්ෂාකාරී වෙන්න ඕන, කල්පනාකාරී වෙන්න ඕන. අපි කරන දේවල් ඉතාමත්ම හිතලා බලලා විශ්ලේෂණය කරලා දත්ත පාවිච්චි කරලා වැඩ කටයුතු කරන්න. ඒක තමයි මට එකට දෙන්න තියෙන උත්තරේ. හොඳයි. ඔබතුමා මොකක්ද මේ මාතෘකාව සම්බන්ධයෙන් හම්බන්තොට වරාය ජාතික ආර්ථිකය සහ කලාපී ආරක්ෂාව කියන මාතෘකාව සම්බන්ධයෙන් මොකක්ද ඔබතුමාගේ ප්‍රවේශය? ඔව්, රටේ ආර්ථිකය හැටියට බැලුවොත් මං හිතන්නේ ආර්ථිකයට මේ වරායෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන තියෙනවා. නමුත් අපි හුඟක් වෙලාවට දැන් හිතන් ඉන්න ආකාරයේ මහා විශාල දෙයක් ආර්ථිකයට මේ වරාය හරහා ලබා ගන්න පුළුවන් කියලා මගේ පර්යේෂණවලින්, මගේ දත්ත විශ්ලේෂණවලින් නම් පේන්නේ නැහැ. ඒ අනුව මේකට දැන් වරාය හදලා ඉවරයි, මේ මුදල් ආයෝජනය කරලා ඉවරයි. දැන් ඒක අපි හරි විදියට පාවිච්චි කරලා හැකි වැඩිම ප්‍රතිලාභ ලබා ගන්නයි උත්සාහ කරන්න ඕනේ. දැන් යාපා මහත්මයා කිව්වා ආර්ථික වශයෙන් ඉතාමත් වැදගත් ස්ථානයක මේ වරාය පිහිටලා තියෙන්නේ, මුහුදු ගමන් මාර්ගයක අපිට ඉතාමත් වැදගත් කරුණු කාරණා රාශියක් තියෙනවා කියලා. ඔබතුමා කියනවා ව්‍යාපාරිකයෙක් විදිහට ඒකේ වටිනාකමක් පේන්නේ නැහැයි කියලා. දැන් මේකේ මුල්ගල තියෙනකොට ඔබතුමාට ඇති වෙච්ච හැඟීම මොකද්ද? මගේ ව්‍යාපාරය පුළුල් කරන්න මේක පාවිච්චි කරන්න පුළුවන් වගේ හැඟීමක් ඇති වුණාද? ඒක ඇත්තෙම නැහැ. මොකද මට ඒ අවස්ථාවේදී තේරුම් ගියා මේ ව්‍යාපෘතියේ ඔය කියන තරම් බලාපොරොත්තු වෙච්ච තරම් ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ කියන එක. ඒ අතර මාත් එක්ක කටයුතු කරන අනිත් ව්‍යාපාරික අය එහෙ ගිහිලා විශාල ආයෝජන කරාට පස්සේ දැන් ඒගොල්ලන්ගේ ආයෝජන සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගිහින් තියෙනවා. ඉතින් එතකොට මට කියන්න තියෙන්නේ මේ මොන විදිහ ආයෝජනද? ඒගොල්ලෝ ඉඩම් ගත්තා, ගොඩනැගිලි හැදුවා, වෙන වෙන නාවික කටයුතු හා සම්බන්ධ දේවල්, ඒ කියන්නේ තෙල් ටැංකි වගේ දේවල් කරන්න පටන් ගත්තා, බෝට්ටු ගිහින් දැම්මා, බාජර්ස් ගිහින් දැම්මා, ඒ වගේ ගොඩක් දේවල් කරා. දැන් ඒ ඔක්කොම ටික අරන් ගිහිල්ලා ආපහු. ඒ කියන්නේ කොයි කාලේ වගේද ওই ටික අරන් ගිහින් තියෙන්නේ? 2000 මට හරියටම කියන්න බෑ. නමුත් වරාය විවුර්ත කළා අවුරුදු දෙක තුනකින්. ව්‍යාපාර නැති විත්තේ පේනුණා. පේනුණයින් පස්සේ ඒගොල්ලෝ දාලා ගියා. හොඳයි.
ඒක තමයි උනේ. දැන් ඔබතුමා කියනවා මේක හරි ආයෝජනයක් නෙමෙයි හරි තීරණයක් නෙමෙයි කියලා ඔබතුමාට හැඟුණයි කියලා. මොනවාද ඒ සඳහා පෙළගස්වන සාක්ෂි? මොනවාද කරුණු ඔබතුමා සතුව වාර්තාවක් හෝ මොකක් හරි සමීක්ෂණයක් හෝ මොකක් හරි තියෙනවද ඉදිරිපත් කරන්න? ඔව් අපි මම හිටියා මේ වරාය හා නාවික කටයුතු සම්බන්ධ ප්‍රතිපත්ති සැලසුම් කරන කමිටුවක 2003-04 ඉඳලා මම ඇත්තෙන්ම කමිටු 4ක 5ක හිටියා. ඉතින් ඒ කමිටු වල අපි විද්වත්තු එක්ක මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. අපේ තීරණය වුණේ කොළඹ වරාය එක තැනක් එක ගේට්ටුවක්. රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් රඳා පවතින්නේ මේ වරායයි මේ ගේට්ටුවයි එක්ක මූදර තියෙන. අපි විශ්වාස කරා තව ස්ථානයක් තියෙන්න ඕන හදිස්සියේදී මෙතන මොකක් හරි වුණොත් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න දෙවන ස්ථානයක් හැටියට. නමුත් මේ දෙවන වරාය මහා පරිමාණයෙන් තියෙන විශාල වරායක් විය යුතු නෑ කියන එක අපි පැහැදිලිව එම වාර්තාවල සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි කියලා තියෙන්නේ අවම ආයෝජනයකින් අවම පහසුකම් සහිතව හදිසියකදී පාවිච්චි කරන්න හැටි හැකි ආකාරයේ වරායක් හැදීම සුදුසුයි කියන එක. දැන් ඔබතුමාලා කියන්නේ ඒ කාලේ ව්‍යාපාරිකයන්ගේ හඬට රජය සමන් දුන්නේ නැහැ කියලාද? ව්‍යාපාරිකින්ගේ හඬත් උනේ ඒකයි. එතකොට මේ රජයේ ප්‍රතිපත්තිය තිබෙත් ඒකයි. නමුත් ඒක පස්සේ වෙනස් වුණා. අපි දන්නේ නැහැ. හොඳයි අපි සූදානම් මොහන් සමරනායක මහතාට යොමු වන්නට. දැන් වෙන කවරකටත් වඩා මේ හම්බන්තොට වරාය හා මාධ්‍ය වේදීන් අතර දැඩි සම්බන්ධයක් තියෙනවා. වරක් ලොකු අතකින් පහරක් කෑවා. ලොකු සන්නද්ධාතකින් පහරක් කෑව මාධ්‍යවේදියෙක්. ඊට පස්සේ දැන් අදට අත දේශීය මාධ්‍යවේදීන් පිළිබඳ විදේශීය මාධ්‍යවේදීන් පිළිබඳ නිරන්තරයෙන්ම කියවෙන තැනක් මේ හම්බන්තොට වරාය. මොකද්ද ඔබතුමාගේ කියවීම හම්බන්තොට වරාය සම්බන්ධයෙන්? දැන් සංක මට කලින් කතා කළ මාත්වරු දෙන්න මේ නාවික කටයුතු වරාය සේවා ගැන පුළුල් දැනීමක් තියෙන අත්දැකීම් සහිත දෙදෙනෙක්. මම වරාය ව්‍යාපෘති ගැන ඒවැය පළදායිතාව ගැනමයි කතා කරන්නේ. මේ ව්‍යාපෘතිය හා සම්බන්ධ දේශපාලන ආර්ථිකය ගැන අද අපේ මාතෘකාව හම්බන්තොට වරාය ජාතික ආර්ථිකය සහ කලාපීය ආරක්ෂාවනි. අපගේ වැටහීමේ හැටියට ජාතික ආර්ථිකයක් ගොඩනැගීමට නම් සෑම රටක්ම තමන් සතු සම්පත් විභවතා නිවැරදිව අධ්‍යයනය කරලා අඳුනාගෙන ඒවායින් උපරිම ඵල නෙලා ගත යුතුයි. එසේ නොකොට ඉහළ ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට කිසිදු රටකට පිළිවන් කමක් නැහැ, පුළුවන් වෙලක් නැහැ. මම නිදර්ශනයක් කියන්නම්. දැන් ලෝකයේ තවමත් අංක එකේ ආර්ථිකය ඇමරිකා එක්සත් ජනපදය. ඇමරිකා එක්සත් ජනපදය අද ඉන්න තැනට ළඟා වෙන්නේ මෙවැනි ක්‍රමයක්, ඒ කියන්නේ තමන්ගේම ආර්ථික සම්පත් සහ සෙසු රටවලින් පැහැර ගන්නාලද කොල්ලකා ගන්නාලද දැවැන්ත සම්පත් සම්භාරයක් ප්‍රයෝජනයට ගෙන ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගැනීමෙන්. මේ කාරණය ඇමරිකාවේ පළමුවෙනි ජනාධිපතිවරයාගේ සිත අවධාරණය කළ දෙයක්. මම එක නිදර්ශනයක් කියන්නම්. 1860 ගණන්වල එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා වූ ඒබ්‍රහම් ලින්කන් කියනවා, මම තීරුබදු ගැන ඒ තරම් දන්නේ නැහැ. නමුත් මම එක දෙයක් දන්නවා. කුමක්ද? අපි අපට අවශ්‍ය භාණ්ඩ පිටරටින් ගෙනාවොත් භාණ්ඩය අපට ලැබෙනවා, පිටරටට මුදල් ගලා යනවා. අපි අපේ රට තුළම භාණ්ඩ නිෂ්පාදනය කළහොත් භාණ්ඩයත් අපේ, මුදලුත් අපේ ඉතිරි. ඔහුට පස්සේ බලයට එන යුලිසිස් ග්‍රාන්ට්, එයා තමයි සිවිල් යුද්ධයේ වීරයා, ඔහුත් කියනවා අපි ලෝකයට විවෘත වෙනවා තව අවුරුදු 100කින් 150කින් බ්‍රිතාන්‍ය වගේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගත්තාට පස්සේ.
මේ පදනමින් තමයි රටක ජාතික ආර්ථිකය ගොඩනැගීම කළ හැකි වන්නේ සහ කළ යුතු වන්නේ. ශ්‍රී ලංකාව දැනටමත් කියවෙනු පරිදි වැදගත් පෙර අපරදිග මුහුදු ගමන් මාර්ගයක පිහිටලා තිබෙන්නේ. ඒ විතර නෙමෙයි ශ්‍රී ලංකාවේ පිහිටීම අනුව එයට උපාය මාර්ගික ස්ට්‍රැටජික් වැදගත්කමක් හිමි වෙනවා. ඒ නිසා තමයි ඔය නිව්යෝක් ටයිම්ස් පත්‍රයේ තවත් ඒ වගේ මේ පිළිබඳව මේ වරායක් කැහැල දොට්ට දැම්ම කියලා මේ බිහි කරා චීනය තමන්ගේ ඌමනාවට කියන කතා එන්නේ. අපි ඒව ගැන පසුව කතා කරමු. එක්දා යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමෙන් පස්සේ 2015 මැයි මාසේ ලංකාවට එනවා එදා අමරිකාවේ රාජලේකම් ජෝන් කෙරි. ඔහු කොළඹ ලක්ෂ්මන් කදිරගාම ආයතනයේදී කරන කතාවේදී කියනවා ශ්‍රී ලංකාව මේ ඉන්දු පැසිෆික් කලාපයේ ඉතාම වැදගත් මස්ථානයක පිහිටලා තියෙන. ඒකට පුළුවන් දෙපැත්තේම ආර්ථික ප්‍රවර්ධනයේ වර්ධනයේ දොරටුව බවට පත්වෙන් ඒකට උදව් කරන්න අපි කැමතියි කියලා. දැන් කොළඹ සිටින ඇමරිකානු තානාපතිවරයාගේ කාලේ නිල කාලයේ අවසන් අලුතෙන් පත් කළා තියෙනවා කාන්තාවක් තානාපති ධූරයට අලියානා ටිප්ලට්ස් මගේ මතකයේ හැටියට. ඇය ඊයේද පෙරේදද කොංග්‍රස් කමිටුව හමුවේ සාකච්ඡා සාක්ෂි දෙමින් කියනවා ඇය පත්වෙන්නේ කොළඹ සහ මාල්දිවයිනේ තානාපතිනිය විදිහට ඇමරිකාවේ. ඇයි කියනවා ශ්‍රී ලංකාව සහ මාල්දිවයින අපේ ආරක්ෂාවට අපේ ආර්ථික වෘද්ධියට කලාපේ ආර්ථික වෘද්ධියට ඉතා වැදගත්. ඒ නිසා මගේ දැනීමේ හැටියට එවැනි වැදගත් මුහුදු ගමන් මාර්ගික පිහිටා තිබෙන තවමත් ආනයන අපනයන ආර්ථිකයක් සහිත අපේ රටේ වරායක් ඉදිකිරීම වැදගත් කාර්යයක්. ඒක ජාතික ආර්ථිකය ශක්තිමත් කරන දෙයක්. දැන් සමහර විට මේ මම අපහාල තියෙන විදිහට නම් සංක මේ අදහස 1994 බලයට පැමිණි චන්දිකා මැතිණියගේ ආණ්ඩුවේ කාලෙත් කතා වෙච්ච දෙයක්. ඉන්පසුව තමයි රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේදී එය සැබෑවක් යථාර්ථයක් බවට පත් වෙන්නේ. ඉතින් අපගේ විශ්වාසය නම් සත්‍යතා අධ්‍යයන වලින් මෙහි ඵලදායීතාව සනාථ වී තිබෙනවා කියන එකයි අපි දන්නේ. ඒ අනුව මේ වෙන වරායක් ඉදිකිරීම වැදගත්. මන්ද ඒ ජාතික ආර්ථිකයක් ගොඩනැගීමට ඉවහල් වන නිසා. ඔබ හිතනවාද මේ වරායක් ඉදිකිරීම නිසා ඔබ කියන ආකාරයෙන්ම ආර්ථික බලවතාවන ඇමරිකාවට සහ බලවතා වෙන්නට පෙරම්පුරන චීනයට සටන් කරන්නට සටන් බිමක් අපි හදලා දුන්නයි. මම දෙවැනි වටේදී ඒ සාක්ෂි සහිතව පැහැදිලි කරන්න. සාක්ෂි සහිතව ඕනම කෙනෙකුට විමසා බැලිය හැකි සාක්ෂි සහිතව මේ සටන දැනටමත් ආරම්භ වෙලා තියෙනවා. මේ සටන අප්‍රිකාවේ සිද්ධ වෙනවා, මැද පෙරදිග කලාපයේ සිද්ධ වෙනවා, ලතින් ඇමරිකාවේ, ආසියාවේ සිද්ධ වෙනවා, සිදු වෙමින් තියෙන්නේ. සමහර විට මේ න්‍යෂ්ටික යුද්ධයක් බවට පත් වෙන්න පිළිවන්කම තියෙනවා. ඒ ඉඩකඩ තියෙනවා. සංක අපි දෙවනුව පැහැදිලි කරමු. දැන් මගේ අදහස හරි අඩුම ගානේ දැන් වැරදි ආයෝජනයක් සහිතව හෝ මේ වරාය ඉදි කරලා තිබෙනවා. එයින් අප කළ යුත්තේ ආයෝජනයක් කරලා තියෙනවා, උපරිම ඵල නෙලා ගැනීම. නමුත් එසේ ඉදි කරන ලද වරාය දීර්ඝ කාලයකට ලෝකයේ බලවතුකට විකිණීම ජාතික ආර්ථිකය ගොඩනැගීමේ සිහිනයේ මුළුමනින්ම පළුදු කිරීම. එසේ කිරීමෙන් සංවර්ධනය කියන ඉලක්කය කරා ළඟා වුණු ඉහළ ආර්ථික වර්ධනයක් අත්කරගත් රාජ්‍යයක් පිළිබඳ අපට නම් නිදර්ශනයක් හොයාගන්නට නැහැ. තමන්ගේ ආර්ථික විභවතා අඳුනාගෙන ඒවා නිසි ප්‍රයෝජන ගැනීමෙන් තමයි රටවල් ඉහළ ආර්ථික වර්ධනයක් අත්කරගෙන තිබෙන්නේ. ඊළඟට දෙවනුව මෙය රටේ ආරක්ෂාවට තර්ජනයක්. එවැනි වැදගත්කමක් සහිත වරායක් කොයි වරාය ගුවන් තොටුපළ හමුදා මර්මස්ථාන පිටරටවලට බදු දෙන්නේ නැහැ කවර හෝ රාජ්‍යයක්. ඒ රටේ ආරක්ෂාවට විතර නෙවෙයි කලාපේ ආරක්ෂාවට බරපතල තර්ජනයක් වෙලා තියෙනවා. දැනටමත් අමරිකා එක්සත් ජනපද මේ සඳහා වූ උපාය මාර්ග සකස් කළ තියෙනවා. කුමක්ද? චීනය මෙල්ල කරන්නේ කොහොමද, චීනය මට්ටු කරන්නේ කොහොමද කියන එක. මගේ දෙවනි වටේදී මම ඒ පිළිබඳ ප්‍රමාණවත් විස්තරයක් ඔබ හමුවේ තබන්නම්. අපගේ විශ්වාසය ජාතික ආර්ථිකය ගොඩනැගීමට රටේ සම්පත් වලින් නිසි ප්‍රයෝජන ගැනීම වැදගත්. ඒ සම්පත් ආරක්ෂා කරගෙන වැඩි දියුණු කිරීම තමයි කළ යුතු වන්නේ වැරදි ආයෝජන තීරණයකින් පසුව වුවත්. නමුත් සාවද්ද හේතු ඉදිරිපත් කරමින් තමන් සතු සම්පත් පිටරටියට විකිණීමෙන් නම් ජාතික ආර්ථිකයක් ගොඩනගන්න පිළිවන් කමක් නැහැ. මේක
දීර්ඝකාලීන සැලැස්ම 1977 දී බලයට එන ජයජාවද ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ප්‍රසිද්ධිය කියනවා Let the robber barons fight with each other. Mankola Nayako, Ekinika, Sama Gagata, AK, Ituru and Kotasapi, Bedaganimuke, Emakal, who Arctic, we couldn't know Peter at it. Oh, Ballet, Enemita Mirate, Sansta, Podu Viapa, Rashi, Tibuna, other ACL, Lemonet, Manetica Latina. I think even if at a coma, the Jadika Arctic Akitriven, even if at a coma, the Yellow Arctic, what the neck at Karagat Hekivin. Ilang at me. මේ ව්‍යාපෘති විකිනන්නේ කාටද ලෝකේ බලවත්ම රට අද ලෝකේ ඉතාම බලසම්පන්න ආර්ථිකයන් හතරක් තියෙනවා ප්‍රධාන වශයෙන් ඇමරිකා එක්සත් ජනපදය චීන ඇත්තම ක්‍රය ශක්ති සාම්‍ය විනිමය අනුපාතය අනුව අද දැනටම චීන ඇමරිකාව ඉක්මවා ගිහින් ඒ ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 23ක පමණ සංඛ්‍යාව නිසකවම ගෝල්මන් සාෂ් මෙරිල් ලින්ච් වගේ ආයතන වල සමීක්ෂණ අනුව දෙදහස් හතලිය වෙනුවට අමරික චීනය අමරිකාව ඉක්මවා යනවා. අද අමරිකාවේ ප්‍රධාන අවශ්‍යතාවක් තමයි චීනය මේ ගමන නවත්තන්න. ඒක ඔවුන්ගේ සියලු උපාය මාර්ගික සැලසුම්වල ප්‍රධාන කාරණයක්. විශේෂයෙන් සෝවියට් දේශයේ බිඳ වැටීමෙන් පස්සේ අමරිකාව හදපු උපාය මාර්ග සැලසුම්වල ප්‍රධාන අරමුණක් තමයි සෝවියට් දේශයේ බඳු අමරිකාවට තර්ජනය කළ හැකි අභියෝගයක් විය හැකි බලවතුන් නැගී එහෙම වළක්වන එක. ඔබ විශ්වාස කරන්නේ මාරියා හබීබ් ඉෂ්ට කරන්නේ තේ ඒ කොන්දේසිය තමයි මම නිව්යෝක් ටයිම්ස් පත්‍රයේ කීර්තිය ගැන උදාහරණ සහිතව පැහැදිලි කරන්නම් අපට වෙලාව ලැබෙනවනම් නිව්යෝක් ටයිම්ස් නිසකවම ලෝකේ ප්‍රබල පුවත්පතක්. එහි දිනක පිටපත් තලබිය 18 ලක්ෂයකට වැඩි. ඉතාම බලපෑම් සහිත පුවත්පතක්. එහි ඉතාම හොඳ professional standards තියෙන පුවත්පතක්. හරි. ඒ එක් නමුත් මේ පුවත්පත විතර නෙවෙයි BBC, CNN, Sky News, Reuters, AP මේ සියල්ල පෙනී සිටින්නේ සංක ඇමරිකාව ප්‍රමුඛ ලෝකයේ අධිරාජ්‍යවාදී රටවල් සතු ගෝලීය දේශපාලන ආර්ථික මිලිටරි ආධිපත්‍ය රැක ගැනීම සඳහා. ඒ වෙනුවට බොරු කියනවා. මොහොතක් ඔබතුමා දෙන්න අපි වෙලාව බලලා. 2003 දී ඇමරිකාව ප්‍රමුඛ රටවල් කීපයක් ඉරාකයේ ආක්‍රමණය කළ යටත් කරගන්න. මොකද ඔවුන් කිව්වේ? හිටපු ජනාධිපති සදාම් හුසේන් ළඟ සමූහ සංහාර කවි විශාල තොගයක් තියෙනවා. Weapons of Mass Destruction. මේ බොරුව සමාජගත කරපු එක පුවත්පතක් තමයි New York Times පුවත්පත. නමුත් ඒ ආක්‍රමණය වෙලා 2003 අද 2018. අද වෙනතුරු එකම අවියක්වත් හමු වෙලා නැහැ. මේ විදිහට ගෝලීය ඇමරිකාව සතු ගෝලීය ඩොනල්ඩ් ට්‍රම්ප් පවා කියනවා නේද මේ ෆේක් නිවුස් තියෙන්නේ කියලා. එතන ඒ තියෙන්නේ සංක අභ්‍යන්තර ගැටුමක්. මොකද අද ඇමරිකාව ඇතුළත බලවේග දෙකක් තිබෙනවා. එකක් තමයි ට්‍රම්ප්ගේ ෆැසිස්ට්වාදී ප්‍රවණතාව, අනිත් එක නියෝලිබරල් ප්‍රවණතාව. බරක් ඔබාමා, බිල් ක්ලින්ටන් වගේ අය විසින් නියෝජනය කරන. එතනදී නිව්යෝක් ටයිම්ස් පත්‍රයේ ඉන්නේ ට්‍රම්ප්ට විරුද්ධ පිළේ. ඒක ගෙදර රණ්ඩුවක්. හොඳයි. අපි වැඩිදුරටත් ඒ පිළිබඳව දෙවන වටේදී කතා කරමු. මහාචාර්ය රොහාන් සමරජීවී මහත්මයා, මේ වේදිකාවේදීම ඔබතුමා බොහෝ කරුණු කාරණා මේ හම්බන්තොට වරාය පිළිබඳව කතා කරා. අපිට මතකයි ඒ ස්ථාවරයේ වෙනසක් තියෙනවද නැත්නම් ඒ මත පිටින් නෑ හම්බන්තොට ගැන මගේ ස්ථාවරයේ අත් වශයෙන් වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ මට මතකයි මම 2010 මැතිවරණයට කලින් පංච බල කේන්ද්‍ර ගැන රූපවාහිනී සාකච්ඡාවකට සහභාගී වුණා මේ පාට්ලි චම්පකරණවක ඇමතුමත් එක්ක. ඒකෙදී මම ඔය සමීප නිසා වරායක් සාර්ථක වෙනවා කියන එක යම් ආකාරයකට මම ප්‍රශ්න කරා එතනදී. ඊට පස්සේ වරාය හදන කාලේ මම ලිපි මගේ ඉතින් ඔය සාක්ෂි තියෙනවනේ අන්තර්ජාලයෙන්. මම කිව්වා මේක හදලා මේක දැන් බංකොලොත් වෙන්න යන්නේ මේකෙන් ලාභ ලබා ගන්න විදියක් නැහැ. මේක නිසා කොළඹට හානි වෙයි කියලා. මොකද මේක පවත්වාගෙන යන්න කොළඹට යම් කිසි තහංචි දැම්මොත් ආර්ථික විද්‍යාව පැත්තෙන් අපි කතා කරනවා නෙට්වර්ක් ඉකොනොමීස් කියලා දෙයක්. නෙට්වර්ක් ඉකොනොමීස් කියන්නේ ජාල හා සම්බන්ධ යම් කිසි ආර්ථික ප්‍රවණතාවයක් තියෙනවා. ඒ කියන්නේ දැන් කොළඹ ගත්තාම කොළඹ වැඩි හරියක් තියෙන්නේ හුවමාරු පොඩි නැව් වලින් කන්ටේනර් බාලා බැලුම් දාලා ඒවා ලොකු නැව් වලට පටවනවා. එහෙම නැත්නම් ලොකු නැව් වලින් බාපු ඒවා පොඩි ඒවට දානවා. ප්‍රත්‍යාපනය. ඒ ට්‍රාන්ස්ෂිප්මෙන්ට් කියන කටයුත්ත ඇත්ත වශයෙන්ම සාර්ථක වෙන්නේ නැව් ගොඩක් එකට එනකොට. ඒ එන්න ඒ නැව් ඒ වරායේ ආකර්ෂණීය බව වැඩි වෙනවා. ඒතර ආර්ථික විද්‍යාව පැත්තෙන් අපි දකිනවා මෙතන නෙට්වර්ක් ඉකොනොමීස් තියෙනවා කියලා. එතකොට අපි මම ලිව්වා ඒ දවස්වල මේ හම්බන්තොට
අර කියන දේවල් කරගන්න බැරි නිසා ඒ කියන්නේ break bulk container වල නැති බඩු කාගවෙන් break bulk ඔව් ඒ අනිත් container වල බහලුම් වල නැති ඒවා දාන එකෙන් සල්ලි හම්බ කරගන්න බැරි නිසා container ඒ පැත්තට යොමු කරන්න පටන් ගත්තොත් බලහත්කාරයෙන් කොළඹට තානි වෙයි කියලා මම ලිව්වා 2014 තමයි මම මතේ වෙනස් කරේ මැතිවරණයට කලින් ඒකට අර ඔයාගේ අන්තිම ඔයාගේ තේමාවේ අන්තිම කැලල වැදගත් වෙනවා කලාපීය මම කලාපීය ආරක්ෂාව නෙමෙයි කලාපීය ආර්ථිකය කියලා තමයි කියන්න දෙන්නේ කලාපීය ආර්ථිකය ඒක ඊළඟට ආරක්ෂාවට සම්බන්ධ වෙනවා ඒකට වැදගත් වෙන්නේ චෞක් පියු කියන වරාය දැන් කවුරුත් අහලා නැහැ චෞක් පියු කියන එක ඒක සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් කියනකොට ඒක ලියන්නේ K Y A U K කියලා ඉතින් මගේ හැමෝම අහනවා අයියෝකට චෞක් කියන්නේ කියලා ඒක තමයි මේ මියන්මාරේ ඒක ඒක උච්චාරණය කරන්නේ ඒ ආකාරයට ඒගොල්ලන්ගේ මුදලට ඒගොල්ලෝ කියන්නේ චක් කියලා. ඒ වුණාට ඒක ලියන්නේ KYAT කියලා. ඉතින් ඒක ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක්. ඔය වරායක් තියෙනවා චීනය එතනට හදලා තියෙනවා ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක වියදමෙන් තෙල් ගෙනියන්න සහ ස්වභාවික නැචරල් ගෑස් ස්වභාවික වායු ප්‍රවාහණය කරන්න කුන්මින් නගරයට ඒගොල්ලන්ගේ අභ්‍යන්තර ප්‍රධාන නගරයකට ප්‍රවාහණය කරන්න නල මාර්ග හදලා තියෙනවා. ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් ඒ කියන්නේ මිලියන වගේ තව 1500ක් වියදම් කරලා හදලා තියෙනවා ඊළඟට ඒගොල්ලෝ ඒ වරායට ආයෝජනය කරලා ඒකේ අයිතිය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡාවල යෙදලා ඉන්නවා පත්‍රේ වල්න බලන වෙලාවට මෙන්න කිවිසුම අස්සම් කරා ඔන්න කිවිසුම අස්සම් කරා කියලා ඒ සාකච්ඡාව යනවා මම හරියටම කියන්නේ නැහැ ඒක ඉවරයි කියලා ඒ වරාය ගැන භූමිකාව මේක එනකොට මම මේ බෙංගාල බොක්කේ ආර්ථිකය ගැන යම්කිසි ලිපි පළ කරා යම් පර්යේෂණ කටයුතු කරලා ඒ කාලේ මම කල්පනා කරා මේ තත්ත්වයේ යටතේ මේ වෙනස් වෙන භූගෝලමය භූ ආර්ථිකමය වෙනස නිසා ඔන්න හම්බන්තොටට චාන්ස් එකක් තියෙනවා කියලා හැබැයි මම එතෙන්දි ගත්ත ඊළඟ නිගමනේ මම හිතන්නේ ඒක තමයි මම මෙතන වේදිකාවේ කලින් කියන්න ඇත්තේ ඒ ලැබෙන වරම පාවිච්චි කරන්න නම් බොහෝ දුරට චීනියත් එක්ක අන්තර්ගතව සම්බන්ධ විය යුතුයි කියලා. ඒක ඒක චීන සමාගම් වලට ඇරෙන්න ඒක කරන්න අමාරුයි කියලා. ඒ ඒ ඒ අවස්ථාව ලබා ගැනීම. මේකට හේතුව අපි දැන් චෞප්පියු කියන කවුරුත් අහලා නැති වචනේ කිව්වට දැන් අපි තව වචනයක් කියමු. මලක්කා කියලා. මලක්කා කියන වචනේ කියන්නේ හුඟ දෙනෙක් අහලා තියෙනවා. මේ තමයි මලක්කා සමුද්‍ර සන්ධිය. මේක තමයි අර අචේ සිංග මේ ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්තයයි මලයාසියාවයි අතරින් තියෙන කෙටි නිකන් ඒක සාමාන්‍යයෙන් ඔය සුවස් කැනල් එක වගේ ඒ වගේ පටු සමුද්‍ර මාර්ගයක්. ඒක හරහා යනවා මේ සිංගප්පූරුවට සිංගප්පූරුව හරහා යනවා සමහරක් නෑ. දැන් ඒක කොයිතරම් පටුද කියලා කිව්වොත් අත් වශයෙන්ම තෙල් නැව් ලොකු තෙල් අරන් යන නැව් ඒකෙන් යන්න බෑ ඒගොල්ලන්ට. ඒකෙන් යන්නේ නෑ. ඒගොල්ලෝ මුළු ජාවා දූපතම වටේට ගිහිල්ලා ලොම්බොක් සුණ්ඩ ලොම්බොක් සමුද්‍ර සන්ධිය හරහා තමයි චීනයට යන්නේ. චීනයට ජපානයට යන්නේ ලොකු නැව් යන්නේ වටේ. ඉතින් ඔය තත්ත්වය යටතේ මෙතන තියෙනවා ලොකු ප්‍රශ්නයක්. මොකද ඒකත් සමුද්‍ර සන්ධිය. ඒකත් ලේසියෙන් වහන්න පුළුවන්, ලේසියෙන් යුද්ධමය බලපෑම් කරන්න පුළුවන් තැනක්. එතකොට ඒ තත්ත්වය යටතේ චීනය තීරණය කළා තිබ්බා මේක හරියන්න වැඩක් නෙමෙයි. මේ අපි මේකට විකල්පයක් හදාගත යුතුයි කියලා. ඒතොර ඒගොල්ලන්ගේ විකල්පය මලක්කාවලට සහ ලොම්බොක් සමුද්‍ර සන්ධියට තියෙන විකල්පය තමයි මියන්මාරය හරහා යන එක. එතකොට ඒක විතරක් නෙමෙයි. දැන් ඉස්සර අපි ගත්තොත් දෙවෙනි ලෝක මහයුද්ධයට කලින් බොහෝම ක්‍රියාශීලීව තිබුණු බෙංගාල බොක්ක ආර්ථික කටයුතු, ගමනාගමනයේ මිනිස්සු එහාට මෙහාට යෑම, ඒ ගැන ආර්ථික විද්‍යාවේ ඉතිහාසයේ ගොඩක් විස්තර තියෙනවා. මේ දහන මිනිස් ඉහළ ක්‍රියාකාරීත්වයක් තිබුණු පළාතක් ඒක අකර්මණ්‍ය පළාතක් බවට නිද්‍රාශීලී පළාතක් බවට පත් වෙනවා දෙවෙනි ලෝක මහයුද්ධයෙන් පස්සේ. ඒකට ප්‍රධානම හේතුව මියන්මාරය අර ගෝලීය ආර්ථිකයෙන් ඉවත් වීම. දැන් මියන්මාරය ගෝලීය ආර්ථිකයට ආයේ එන්න පටන් ගන්නවා 2012-13 ඉඳන්. එනවා විතරක් නෙමෙයි ලෝකයේ වැඩිම ආර්ථික වර්ධන වේගයක් තියෙන රටක් බවට පත් වෙනවා. මියන්මාරය විතරක් නෙමෙයි බංගලාදේශය ගැන කවුරු දන්නවද දන්නේ නැහැ. දැන් අවුරුදු 5ක් 6ක් තිස්සේ 107ක විතර වර්ධන වේගයක් ඇතුව දිගටම වේගෙන් වර්ධනය වෙන රටක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඇගලුම් කර්මාන්තය සම්බන්ධයෙන් හැමදේම නගරෙට ගිහිල්ලා බලුවා මම ඉතින් බංගලාදේශයට යනවා අවුරුදු 2-3 පාරක්
ඒක ඇස් වලට පේනවා බංගලදේශයේ තියෙන වෙනස. කාම්බෝජේ, ලාඕසේ මේ තියෙන මේ බෙන්ගලි බොක්ක වටේට තියෙන අද වැඩිම වර්ධන වේගයක් තින්නේ චීනටත් වැඩිය ඉන්දියාවේ. ඒතොර මේ සියලුම පැතිවල මේ මුළු බෙන්ගලි බොක්ක වටේම විශාල ආර්ථික වර්ධනයක් මේ දවස්වල ඇති වෙගෙන යනවා. එතකොට අපිට උපකල්පනය කරන්න පුළුවන් මේ උතුරු රූට් එක. මේ උතුරු මාර්ගය. අර කලින් තිබ්බ ඔක්කොම නැව් ගිය කවුරුත් දැකලා ඇති නැව්. ඒක බොහොම ලස්සන සිතියන් තියෙනවා. මේ නැව්වල ගමනාගමනේ වැඩිවීම අනුව පාට වැඩි කරලා ලස්සන ඉරක් තිනවා මේ ලංකාව පහලින් සිංගප්පූරුව පැත්තට යන. දැන් අපේ උපකල්පනය ඔය ලයින් එක දැන් ඇතුලෙන් වර්ධනය වෙන්න පටන් ගනී බෙංගාලි බොක්ක හරහා. එතකොට ඒ දෙක වෙන් වෙන ඒ පාරවල් දෙක වෙන් වෙන මාර්ග දෙක මුණගැහෙන තැන තමයි බොහෝ දුරට ලංකාව. එහෙමනම් හම්බන්තොටට හෝ තිරිකුණාමලයට ඒ තිරිකුණාමලයට ඒ අවස්ථාව නැති වෙලා කියලා අපිට දැන් හිතන්න පුළුවන්. හම්බන්තොටට එහෙනම් අවස්ථාවක් තියෙනවා. හැබැයි ඒ අවස්ථාව පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ මේකේ මුළු ජවයම දෙන්නේ චීනයේ ආර්ථික සහ උපයමාර්ගික අවශ්‍යතා. ඒගොල්ලන්ට තමයි මේ විකල්පය මලක්කාවලට විකල්පයක් ලොම්බොක්වලට විකල්පයක් හදාගන්න වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි අපිට වර්ධනය කරගන්න බැරි වුණ වරුදු 6:30 නැව් ආකර්ෂණය කරගන්න බැරි වුණ වරාය මම කියන්නේ චීනයට තමයි මේක වර්ධනය කළා මේකට අවශ්‍ය ආයෝජන කරලා ඊළඟට මේක ඒක ඒකෙන් නියම නිසි ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒතර අපිට ඒකෙන් කරන්න පුළුවන්. අවුරුදු 6ක් තිස්සේ ආකර්ෂණය කරගන්න බැරි වුණාද? එහෙම නැත්නම් පියවරෙන් පියවර ආකර්ෂණය වෙමින් පවති තත්වය કૃතිමව නැවැත්තුවද බලපෑරලිය? පියවරෙන් පියවර ඉතින් දැන් මේකනේ දැන් සාමාන්‍ය ණයක් ගත්තාම ඔය යටිතල පහසුකම් වලට හදාගන්න ණයවල අපි තියනවා ග්‍රේස් පීරියඩ් එකක් කියලා. ඒ ඔය කියන මතය නිසා ඒ කියන්නේ ටිකක් කල් යනවා මේක වර්ධනය කරගන්න කියලා. නමුත් අපි ගත්තේ ඉතාලම කෙටි ග්‍රේස් පීරියඩ් එකක් අවුරුදු සාමාන්‍ය 20ක වගේ ග්‍රේස් පීරියඩ් එකක් නෙමෙයි. අවුරුදු 4ක ග්‍රේස් පීරියඩ් එකක් තමයි ගත්තේ. ඉතින් ඒ කියන්නේ දැන් අපි ණය යවනවා නමුත් ව්‍යාපාරික නමුත් වාසියක් නැහැ. ඊළඟට මම ආයෙත් මෙතනදි කිව්ව දෙයක්ම කියනවා. ණය ගත්තාම ණයේ අවදානම තියෙන්නේ ණය ගත්ත පුද්ගලයාගේ. ඒ කියන්නේ එයාට ආදායමක් ලැබුණත් නැතත් ණය ගෙවන්න ඕනේ. ආයෝජනයක් ගත්තාම කරන්නේ අපි අවදානම බෙදා ගන්නවා. ඒක තමයි දැන් තියෙන වෙනස. ආයෝජනය බෙදා ගන්නවා. ආයෝජනය කරන අය අවදානමත් බෙදා ගන්නවා. ලාභ ලැබුණොත් ලාභාංශ ලැබෙනවා. ලාභ ලැබුණ නැත්නම් අපෝ ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ. ඕක තමයි මම කලින් කියලා තියෙන්නේ. ඒතර ඔය තත්ත්වය යටතේ අපිට දැන් කතා කරන්න පුළුවන් මේ මෙතන කරපු තීන්දුව හරිද? දැන් මම අර අවයෝර්ධන මහත්තයා කියන වගේ මේ මම කියන්නේ නැහැ දැන් මේ අපිට බෑනේ මේ මැජික් වලින් මේ ගත්තු තීරණ ආපහු හරවන්න. අපිට තියෙන්නේ අපේ රටේ යම් කිසි තීරණ ගත්ත යම් කිසි කාලයක. දැන් තියෙන්නේ මේ තීරණ වලින් අඩුම හානියක් වෙන වැඩිම වාසියක් වෙන තීන්දුව ගන්න කෙසේද කියන ප්‍රශ්නය තමයි දැන් කතා කරන්න තියෙන්නේ. එතකොට ඒ කතා කිරීමේදී මම හිතනවා චීනයට මේක බදු දීම හරි කාරණයක් කියලා මේ වැනිම සාකච්ඡාවක් තමයි අදාර මියන්මාරේ චෞක් පියු කියන වරාය ගැනත් යන්නේ. මෙවැනිම සාකච්ඡාවක් තමයි ග්‍රීසියේ පිරවුස් කියන වරාය ගැන ගියේ. ඒක පාලනය කරන්නේ චීනය. පිරවුස් කියන ප්‍රධාන වරාය ලංකාවේ හුඟක් අය අහලා ඇති. ලංකාවේ අය ග්‍රීසියේ නැව්වල නාවිකයෝ හැටියට වැඩ කරලා තියෙන අය දන්නවා ඇති පිරවුස් වරාය. එවැනි වරායවල් සිතියමක් කරන් බැලුවොත් චීනය පාලනය කරන චීනය මෙහෙවන වරාය බහලුම් පර්යන්ත ඔයගේ මුළු ලෝකෙ පුරාම තියෙනවා. ඒක ස්වභාවික දෙයක්. චීනය විතරක් නෙමෙයි චීනය කොටින්ම සිංගප්පූරුවේ පවා ඒගොල්ලන්ට පර්යන්ත තියෙනවා. මහාචාර්යතුමා දැන් ඔබතුමා කිව්ව විදිහට අපිට හැඟී යන්නේ ලාංකේය ව්‍යවසායකත්වය යටතේ හම්බන්තොට වරාය අසාර්ථක වුණා. චීන ආයෝජනයත් සමග ඒ සාර්ථක කරගන්නට හැකියාවක් තිබ්බයි කියලා. මම කිව්වේ නෑ ලාංකේය ව්‍යවසායකත්වය කියලා. ලංකාවේ ආණ්ඩුවේ පාලනය යටතේ ආණ්ඩුවට ව්‍යවසායකත්වයක් කියලා දෙයක් නෑනේ. ආණ්ඩුවට තියෙන්නේ පරිපාලනය කරගෙන ඉන්න එකනේ. ඒක යටතේ ඉතින් ඇත්තටම වරාය අධිකාරිය තිබ්බ ඉස්සර මහා ලාභ දීපු වරාය අධිකාරිය අද ආණ්ඩුවේම වර්තා අනුව වරාය අධිකාරියෙන් ලාභ ලබා ගන්න අපිට විදියක් නෑ. නමුත් ඔඩිටර් ජෙනරල්ස් රිපෝට් විකල්පාධිපතිවරයාගේ වාර්තාවේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මේ ප්‍රතිචාරය ඒක තියෙනවා කියලා. නමුත් අද ගිහිල්ලා බලන්න ඔය වාර්තාව කොහෙන් ආවද මන් දන්නේ නැහැ. ෆේක් නිවුස්ද නැද්ද කියලා මන් දන්නේ නැහැ. නමුත් කියවලා බලන්න. මේක මේ ටේබල් කරපු එකක්. මේක පාර්ලිමේන්තුවේ කියවලා බලන්න. කියවලා බලන්න. ෆිස්කල් මිඩ් ටර්ම් ෆිස්කල් රිපෝට් කියලා තියෙනවා. ඒකේ තියෙන්නේ මෙන්න මෙහෙම සොච්චං ලාභයක් තියෙනවා. ඒ ලාභය ෆොරින් එක්ස්චේන්ජ් ලොසස් දාලා ගත්තයින් පස්සේ ඒක පාඩුවක් බවට පත් වෙනවා කියලා. ඒගොල්ලෝ අස්සම් කළා තියෙනවා
statement of corporate intent කියලා ලියවිලා. ඒ හැම එකේම වරාය අධිකාරියෙන් කියනවා ලාභ ලබන්නේ නැහැ කියලා. නෑ මහජන මහින්ද්‍රාජ්මත්මාතට එක අවුරුද්දක ලාභයක් පේනවා. නෑ අපිට ඊටමත් ඒ කියන්නේ අපිට සරල සංඛ්‍යා විතරයි කියවන්න පුළුවන් මේ පේලි අතර කියවීමේ හැකියාවක් නෑ මේ විඥානකාධිපතිවරයාගේ 2014 වාර්තාව මේක මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ මේසේ මතට ආපු වාර්තාව 2010 සිට 2014 දක්වා මේ ඍණාගයේ සිට ඊටමත් වර්ධන වේගයක් පෙන්වන වරාය අධිකාරිය මුළු වරාය අධිකාරිය ඔව් සම්පූර්ණ ඒ කියන්නේ මුළු 2014 න් පස්සේ ගෙනයි කතා කරන්නේ ඔව් 2014 න් පස්සේ යම්කිසි දේශපාලන මේ පෙරලියක් වුණාට පස්සේ ඒක නෑ ඉතින් බලන්නකො නැව් කොච්චර කාවද කියලා ඒ දවස්වල අර අර වාහන ගේන ඒක මං මං ඒකට සැහෙන මම හරි කියලා ඒක ආශිර්වාද කරපු දෙයක් ඔර වාහන ප්‍රතිඅපනයනය කියන එක ඒක වැදගත් කටයුත්තක් ඒක හම්බන්තොට කරන එක හොඳයි ඒ විතරක් නෙමෙයි හම්බන්තොට තවත් දෙයක් කරනවා අර මේ කේබල් ජාත්‍යන්තර sannivedana කේබල් මෙහිම් මධ්‍යස්ථානයක් ඒවා රිපයර් කරන මධ්‍යස්ථානයක් ඒක ගැන මම විශේෂයෙන් ලියලා තිනවා මේව හොඳ වැඩ කියලා. නමුත් මේකේ මේ වරායේ ලාභයක් තියෙන බව මම දන්නේ කාටද පේන්නේ කියලා. මේ වරායේ පාඩු උඩු දුවපු වරායක්. ආණ්ඩුවට විතරක් නෙමෙයි පුද්ගලිකංශයට උඩු දුවපු වරායක්. හොඳයි අපි ආචාර්ය නාලක පොඩ්ඩක් කියන්නද? ඔව්. සංඛ්‍යා ලේඛන නැව් පැමිණීම හම්බන්තොටට 2014 දෙදස් 253යි 2015 278යි 2016 273යි ඒ අනුව ඇත්තෙම වැඩිවීමක් පෙන්වන්නේ නැහැ වැඩිවීමක් පෙන්වනවානේ නැහැ 253යි 278යි 273යි ඔව් ඉතින් ඒක ඉතාලම දවසට එකයි එකට අඩුයි දවසට එකට අඩුයි ගිහලා බලන්න කොළඹ පරාය ළඟ කීයක් එනවද කියලා හරි ඔබතුමා කියන්නේ 2015 න් පස්සේ කොහොමද වුනේ මට ඇත්තටම සංක දැන් අපිට මේක ගැන කතා කරන නම් ඊගෙන විස්තර ගොඩාක් දෙන්න පුළුවන් 2015 න් පස්සේ තත්ත්වයක් කියන්න පුළුවන් ඇත්තටම එකක් තමයි නැව් සංඛ්‍යාව කීයද කියන එක ඊළඟට ඒ නැව් වලින් නිෂ්කාශනය කරපු භාණ්ඩ හෝ වාහන ප්‍රමාණයත් අපි සලකලා බලන්න ඕන දැන් ඒකේ කොච්චරක් දේශීය වශයෙන් ආපු භාණ්ඩද කොච්චරක් විදේශයට ප්‍රතිඅපනයනය කරපු වාහනද කියලාත් බලන්න ඕනේ. අපිට එක ඉලක්කමක් කියලා විතරක් අරගෙන ඒක නිසා දැන් නැව් 251 ඉඳලා 271කට වැඩි වුණ නිසා ඒකේ වර්ධනයක් තියෙනවා කියලා සරල පිළිතුරකට එන්න බෑ. දැන් අපි මම හිතන්නේ මේක ගැන බලනවා නම් ඊට වැඩිය දීර්ඝව ඒ ගැන සම්පූර්ණයෙන්ම කතා කරන්න. ඒ සම්බන්ධයෙන් අඩත් කතා කරමු ආචාර්ය නාලක පොඩේ වතුමා. මොකද්ද මේ සුදු අලියෙද්ද අපි මොහොතක් ඉන්න අපි වෙලාව බලලිමු. හොඳයි ආචාර්යතුමනි මොකද්ද මේ සංඛ්‍යාලේඛන ඉදිරිපත් වෙනවා මංගාව සංඛ්‍යාලේඛන තියෙනවා මේ දැන් මෙතුමා තවත් සංඛ්‍යාලේඛනයක් ඉදිරිපත් කරනවා මේකේ ඝට්ටනයක් තියෙනවා මොකද්ද ඔබතුමාගේ ප්‍රවේශය? ප්‍රවේශය බොහොම සරලයි සංක. මම අවුරුදු 20ක් පෞද්ගලිකංශේ වැඩ කරා. අවුරුදු 5ක් රාජ්‍යංශේ වැඩ කරා. යුද්ධය අවසන් වෙනකම් මම හිටියේ පෞද්ගලිකංශේ යුද්ධය අවසන් වුණාට පස්සේ රාජ්‍යංශය හිටියා 2014 දක්වා මේ කාලය තුල පෞද්ගලිකංශය හා රාජ්‍යංශයේ විශේෂම රාජ්‍යංශයේ සිටියේදී පෞද්ගලිකංශය සමගත් වැඩ කරලා මම තේරුම් ගත්ත එක දෙයක් තමයි අපේ රටේ මිනිස්සු ව්‍යාපාරික විශේෂයෙන්ම බොහොම පුංචියට හිතන්න පුරුදු වෙච්ච ජාතිය. ඒක කනගාටුවෙන් වුණත් අපි කියන්න ඕනේ. අපි ජාතියක් වශයෙන් බොහොම පුංචියට හිතන ලොකුවට හිතන්න අකමැති අපිට බෑ කියලා හිතන අපි හැමතිස්සෙම විදේශිකයන් මත යැපෙන්න ඕන කියලා හිතන විදේශිකයන්ගෙන් උපදේශ ගන්න ඕන කියලා හිතන ජාතියක්. මම දන්නේ ඇයි ඒක එහෙම වෙලා තියෙන්නේ කියලා. මොකද ඉතිහාසයේ අපේ එහෙම නෙවෙයිනේ. අපේ අවුරුදු 1000ක 2000ක ඉතිහාසෙට ගියාම අපි එහෙම හිටපු කට්ටියක් නෙවෙයි. මොකද නමුත් මොකක් හරි හේතුවක් නිසා මේ කොලනයිස් වෙලා හිටියට පස්සේ ඒ වගේ බොහොම බය අඩු මානසිකත්වයක් අපිට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා තමයි අපි කිසි දෙයක් ලොකුවට සැලසුම් කරන්නේ නැත්තේ. මං හිතන්නේ 2009 යුද්ධෙන් පස්සේ අපේ හිතන ක්‍රමයේ වෙනසක් ඇති වුණා. ඒත් වශයෙන් 2009 නෙවෙයි 2005 මහින්ද රාජපක්ෂ මහත්මයා බලයට ආවට පස්සේ අපි හිතන විදිහේ ලොකු වෙනසක් ඒ දේශපාලන නායකත්වයේ විසින් ඇති කරා. උදාහරණයක් වශයෙන් අපි යුද්ධයත් කවදාත් ඉවර කරන්න බෑ කියලා කියපු ජාතියන්නේ නේ. යුද්ධය අතාරින්න කියලා කොළඹ තිස්සේ අපේ ওই ව්‍යාපාරිකයෝ අත්තල්ලගෙන හිටියා මතකද 2001 විතර. මුළු කොළඹම. එහෙම හිටපු ජාතියක්. ඒ මානසිකත්වය ඉවර කරලා මේක යුද්ධයෙන් අවසන් කරන්න පුළුවන් කියලා හිතලා යුද්ධයට ගිහින් අවසන් කරා වගේම 2009 න් පස්සේ ආර්ථිකය ගැනත් අපි ලොකුවට හිතන්න පටන් ගත්තා. පොඩියට නෙවෙයි ලොකුවට.
ලොකු ඉලක්ක ඇති කරගත්තා. ඒ වගේම ඒව අපිට කරන්න පුළුවන් කියලා අපි තුල විශ්වාසයක් තිබුණා. මම හිතන්නේ හම්බන්තොට කතාව සම්බන්ධ වෙන්නේ ඔන්නතෙන්ද. අපිට මේක පුංචියට හිතන්න පුළුවන්. අපිට බෑ කියලාම පටන් ගන්න පුරන් අර එළුවගේ බෑ ගාගෙන එහෙම නැත්තම් මේක කරන්න පුළුවන් කියලා හිතලා පටන් ගන්න පුළුවන්. මම හිතන්නේ හම්බන්තොට හිතුව වැඩි වුණාද? නෑ 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 ඉන්න මම එතන එනකම්. හිතුව වැඩි කියලා කතාවක් නේද සංකෝ ඔබත් අය මං කියන දෙයමයි කියන්නේ. හිතුව වැඩි කියලා එකක් නෑ. අපි 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 හිතන් අපි ලොකු ඉලක්ක තියාගෙන ඒ ලොකු ඉලක්ක වලට යන්න ක්‍රමවේදය හදා ගන්න ඕනේ. එතකොට දැන් හම්බන්තොට කතාව මොකද්ද? හම්බන්තොට දැන් මෙතනත් කතා කරපු මහත්වරුන්ගෙන් වැඩි දෙනෙක්ම කිව්වේ උපාය මාර්ගික වශයෙන් භූගෝලීයමය වශයෙන් හම්බන්තොට වරායක් හදන්නට සුදුසු තැනක් කියන තීරණය බොහෝ කලකට පෙර ගනු ලැබුවා. හම්බන්තොට වරාය පිළිබඳ සාක්ෂිතා අධ්‍යයනය අත් වශයෙන් පටන් ගත්තේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ කාලේ ඩෙන්මාර්ක සමාගමක් විසින්. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්මයා බලයට ආවට පස්සේ ඒක බාර දුන්නා කැනඩා සමාගමකට. 2004 වෙනකොට කැනඩා සමාගමේ සාක්ෂිතා වාර්තාව ඇවිල්ලා තිබ්බා හම්බන්තොට වරායක් හදන්න ඉතාමත්ම සුදුසු තැනක් කියලා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්මයා ඔබ දන්නවා බොහෝ දේවල්ට අත ගැහුවා පරක් වෙලා තිබිච්ච පසුගිය රජයන් විසින්. ඒ වගේ යුද්ධ ඉවරනකම් ඉන්න නැතුව එයා තීරණය කරා මේ වරාය හදන වැඩේට අත ගහන්න ඕන කියලා. ඉස්සෙල්ලම ගිහලා ඉන්දියාවෙන් උදව් ඉල්ලුවා. ඉන්දියාවෙන් උදව් හම්බුනේ නැහැ. ඒ පාර තීරණය කරා මේක තනිවම අපිව කරන්න උත්සාහ කරනවා කියලා. පස්සේ චීනෙන් ගත්තේ ණය ආධාර. මම මේ වැඩේට අත ගැහුවා තනියම. ඇත්තටම ලංකාවේ ඉංජිනේරු මූලික සැලසුම් කරලා අභියෝගයක් විදිහට පටන් අරගෙන තමයි හම්බන්තොට වරායේ වැඩ කටයුතු පටන් ගත්තේ. ඒතර මේ වරායේ සැලසුම් කලේ අධිර තුනකින්. පළවෙනි අධිරයයි දෙවෙනි අධිරයයි තමයි උන්ට අවශ්‍යලා තිබ්බේ ඉක්මනට ඉවර කරගන්න. තුන්වෙනි අධිරය පිටුවා අවුරුදු 10කින් විතර පස්සේ කරත් කමන්නේ. මොකද තුන්වෙනි අධිරයත් ඉවර වුණාම මේ වරාය කොළඹ වරාය වගේ 20 ගුණයක් විශාල වරායක් වෙනවා. ලෝකයේ තියෙන ප්‍රධානතම වරායවල මම හිතන්නේ 15 අතරට වගේ එනවා තුන්වෙනි අධිරයත් ඉවර වුණාම. ඒ කියන්නේ හදිසියක් තිබුණේ නැහැ. නමුත් අවශ්‍ය වුණේ පළවෙනි අධිර දෙක අවසන් කර ගැනීම සඳහා. ඒ පළවෙනි අධිර දෙක අවසන් කර ගැනීම සඳහා තමයි චීනින් ගත්තේ ණය. ඩොලර් මිලියන 1250ක් විතර දාලා වශයෙන් ණයක් ගත්තේ. අපිත් මිලියන 200ක් විතර දාලා මිලියන 1400ක් විතර වගේ වියදම් කළා තිබ්බා මේ අධිර දෙක ඉවර කරන්න. ඒතකොට මෙතන අපි මතක තබා ගන්න ඕනේ තාමත්ම වැදගත් කාරණාවක් තියෙනවා මේ වරාය ගැන කතා කරනකොට. මේක අර මංගලයා අපමාත්ම කතා කරද්දි තවද පැහැදිලිව කිව්වා මේක. මේ වරායේ සක්ෂිතා අධ්‍යයනය කරපු කාලේ මේ වරාය සැලසුම් කරපු කාලෙදිම පැහැදිලිවම තිබිච්ච අදහස තමයි මේක කාර්මික වරායක් කියන එක. කාර්මික වරායක් කියලා කියන්නේ මේ භාණ්ඩ ප්‍රවාහණයෙන් පමණක් ආදායම පොයන වරායක් නෙවෙයි. මේ වරාය වටා කර්මාන්ත පුරයක් හැදෙන්න ඕනේ. ඒතකොට මේ කර්මාන්ත පුරේට උදව් කිරීම තමයි මේ වරායෙන් කරන්නේ. ඒතකොට වරායේ සම්පූර්ණ ආදායම ලාභය ප්‍රතිලාභ ගණන් බලන්න ඕනේ මේ සමස්ත සැලසුම ඇතුලේ. වරාය පමණක් නෙවෙයි වරාය සමග ගොඩගෙන කර්මාන්ත පුරයත් එක්ක තමයි මේක ව්‍යාපෘතියක් බවට පත් වෙන්නේ. අපි දැක්කනේ හැබැයි කර්මාන්ත මොකක්ද ඉන්න කියන්නේ. දැන් මේ කරන්න කාලයක් යනවනේ. දැන් මේ වරාය හදන්න පටන් ගත්තා. වරාය 2011 වෙනකොට මේ වරාය හදලා ඉවරනකොට ඊට පස්සේ කර්මාන්ත පුරයට වෙන් කරලා තිබුණා හෙක්ටයාර් 2000ක පමණ භූමි ප්‍රමාණයක්. මේ හෙක්ටයාර් 2ක භූමි හෙක්ටයාර් 2000ක භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර් 100කට මේගොල්ලෝ අන්තර්ජාතිකව ටෙන්ඩර් එකක් කෝල් කරා ව්‍යාපෘති වලට. ඉල්ලුම් පත්‍ර ලැබුණා 60 ගානක්. 64ක් මට මතක ඇරෙයි. ඒ 64ෙන් 20 ගානක්ද කොහෙද ඉවැලුවේට් කළා. අන්තිමට 11ක් තෝරගෙන තිබුණා. ඒ කියන්නේ මේ හෙක්ටයාර් 2000න් හෙක්ටයාර් 100කට කර්මාන්ත හඳුනාගෙන තිබුණා 2014 වෙන විට. මේ ආණ්ඩු වෙනස් වුණේ හුඟක් ඒවල මූලික ගිවිසුම් පවා සකස් කරලා තිබුණා. එතකොට දැන් අදහස තිබුණේ මේ 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 කර්මාන්ත පුරේ මේ ව්‍යාපාර පටන් ගත්තාම ඒවට අමුද්‍රව්‍ය එනකොටත් වරායට සල්ලි හම්බෙනු. ඒ කර්මාන්ත පුරවේ නිපදවන භාණ්ඩ ආපෝ යනකොටත් වරායට සල්ලි හම්බ වෙනවා. මේ වරාය හරහා යන නැව් ගැන විතරක් අපි කතා කරනවා නේ. මේ කතන්දරෙන් භාගයයි අපි කතා කරන්නේ. ඊළඟට මේ සැලසුමේ මේ හැම කර්මාන්තයකටම ඒගොල්ලෝ ලබා ගන්න භූමිය වෙනුවෙන් අය කිරීමක් තිබුණා. එක හෙක්ටයාරයකට ඇමරිකානු ඩොලර් 50,000ක් අවුරුද්දකට අය කරනවා. ඊට අමතරව මේ හැම කර්මාන්තයකින්ම ඔවුන්ගේ ලබා ගන්නා ලාභින් යම්කිසි රොයල්ටි එකක් වරායට ගෙවන්න තිබෙනවා. මේ වගේ පැහැදිලි ව්‍යාපාරික සැලැස්මක් මේ වරායට තිබුණා. ඒ ව්‍යාපාරික සැලැස්ම හරියට ගියා නම් අත්වසන 2004 වෙනක ව්‍යාපාරික සැලැස්ම තියෙන විදිහම තමයි ගියේ. 2020 වෙනකොට 2020 කියන අවුරුදු තුනකින් 2020 වෙනකොට කොළඹ වරායට ඉතාමත්ම ආසන්න ආදායම හම්බන්තොට වරායෙන් ලැබිය යුතු තිබුණා. නමුත්
ඊළඟ ඔබ ඔබ අහන ප්‍රශ්නේ ඊළඟට මෙතන සමහර මාතෘකාව ඒක උනේ නැහැ කියලා. විශේෂයෙන්ම 2014 න් පස්සේ දැන් මේ නැව්වෙන එක වර්ධනය වෙලා නැහැ කියලා කියනවානේ. වර්ධනය වෙන්නේ කොහොමද ඒ සැලැස්ම නතර කරන්නේ? මේ ආණ්ඩුව ආපු ගමන් කරපු පළවෙනිම දේ මොකද්ද? පළවෙනිම දේ තමයි පසුගිය රජු විසින් පටන් ගන්න තිබිච්ච සෑම ව්‍යාපෘතියක්ම නතර කරා. පෝට් සිටි එක නතර කරා. පෝට් සිටි නතර කළා අන්තිමට රුපියල් බිලියන 26ක් විතර වන්දිගුත අපිට ඉඩම් වලින් ගෙවන්න සිද්ධ වුණා. ඒ වගේ හම්බන්තොටත් එන්න තිබිච්ච දොඹ කරපව නතර කරා. ඒ කියන්නේ ඒ ව්‍යාපාරයේ ව්‍යාපාරික සැලසුම අනුව ඉදිරියට ගියේ නැහැ. එතකොට දොඹ කර නැතුව කොහොමද වර ඇද්දුවන්නේ? ඕඩර් කරලා තියෙන දොඹ කර නතර කළා ඒ කාලේ වර ඇමතිවරයා. ඊට පස්සේ කොහොමද වරායට නැවෙන්නේ? ඉතින් සම්මි වර්ධන වේගය අඩු වෙලා තියෙනවා. ඒ නිසා මේක බලහත්කාරයෙන් මේකේ ව්‍යාපාර සැලසුම මර්ධනය කරලා ඒක අඩු කරලා පාලනය කරලා වරායට නැවෙන්නේ නැහැ කියලා කියන කතාව විහිළු කතාවක්. අනික වරායට කොහොමදත් 2011 පටන් ගත්ත වරායට 2014 වෙනකොට නැව 300ක් විතර ආවා. ඒක එන්න එන්න වැඩි වෙන තුම මේ ව්‍යාපාර සැලසුම විදිහට ගියා නะ. කිසිම ව්‍යාපාරයක් පටන් ගත්ත ගමන් ලාභ ලබන්නේ නැහැ නේ. ව්‍යාපාරයට ව්‍යාපාරික සැලසුම තියෙන ප්‍රශ්නේ තියෙන්නේ ඒ ව්‍යාපාරික සැලසුමට අනුව නැව්වාද කියන්නේ ව්‍යාපාර සැලසුමට අනුව නැව්වාවා. උනේ සැලසුමේ මුල හරියම වගේ මේ ආණ්ඩුව වෙනස් වුණා. ආණ්ඩුව වෙනස් වුණාට පස්සේ ආණ්ඩුව මොකද කරේ? ආණ්ඩුව බලයට ආවෙම මේ හම්බන්තොට වරාය මත්තල ගුවන්තොටුපළ මේවා සුදුවලි කියාගෙන ඒක දේශපාලන වශයෙන් උන්ට අවශ්‍ය තිබුණා. මේවා පිළිබඳ අර ඇති කළ තියෙන දුර්මතය එහෙම තියාගෙන මේවා විකුණා දාන්න. මොකද එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව කියලා කියන්නේ හැමදාම රාජ්‍ය දේපළ විකුණපු ආණ්ඩුව. මේ අද පාලනය කරන්නේ ඒ කට්ටියනේ. ඒතකොට ඒගොල්ලන්ට ඕනේ උනේ වරාය විකුණා දැමීම සඳහා. වරාය විකුණා දැමීම සඳහා මේ වරාය චිත්‍රය තවදුරටත් අඳුරු කරලා මේකේ කළු පාට ගාලා අඳුරු චිත්‍රයක් රටට පෙන්ලා කිව්වා. මහා විශාල ණය බරක් මේ වරාය තියෙනවා. මේ වරාය ණය ගෙවා ගන්න බෑ. රටේ ආර්ථිකයට දරා ගන්න බෑ. ඒ නිසා මේ වරාය විකුණනවා කියලා කොහොමද ඒකත් කතාවක් වෙන්නේ? මේ ආණ්ඩුව බලයට එනකොට මම කියන්න මේ සංඛ්‍යා ලේඛනේ මතක තියාගන්න. මේ වරායට ගත්ත ණය චීනෙන් ගත්ත ණය රවුන්ඩ් ඔෆ් කරාම ඒ කියන්නේ රවුන්ඩ් කරලා ගත්තාම ඇමරිකානු ඩොලර් මිලියන 1250ක් විතර ණයක් ඉන්දියාවෙන් ගරන් තිබුණා. එතකොට සම්පූර්ණ ගෙවන්න තිබිච්ච ණය පොලියත් එක්ක එකතු වුණාම ඇමරිකානු ඩොලර් මිලියන 1750ක් විතර. ඒකේ මිලියන 500ක් ගෙවල ඉවරයි. 2014 වෙනකොට. 2014 වලට මිලියන 1750යි 500ක් ගෙවල ඉවරයි. එහෙම කරලත් 2014 කොළඹ වරාය අධිකාරිය රුපියල් බිලියන 8ක් ලාභ ලැබලා තිබෙනවා. විගණන ගාධිපති වාර්තාව අනුව. එහෙමනම් කියන්න බෑ මේ අපිට ණය ගෙවා ගන්න බැරි ප්‍රශ්නයක් තිබ්බා කියලා. එනිසා ඔව් මට මොහොතක් දෙන්න ඔබතුමා එකඟ වෙනව නේද මේ 500ක් ගෙවලා තියෙද්දි තමයි මේ විකුණන්නේ කියලා මම ඔය කියන දත්ත වලට එකඟ වෙන්නේ නැහැ මගේ ගාව වෙන තොරතුරු තියෙනවා මම ඒක ඉදිරිපත් කරන්නම් මට අවස්ථාව ලැබුණා ඒ කියන්නේ මේ සංඛ්‍යා ලේඛන හා පරස්පර වෙන සංඛ්‍යා ලේඛන ඔබතුමා සතුට වෙන හොඳයි ඔබතුමා කියන්නේ අපි එතුබ කතා කරන් පස්සේ මමත් ආයෙ උත්තර දෙන්න මට අවස්ථාවක් වෙනවා නේ දැන් ඒක තමයි යථාර්ථය එතකොට මම වගකීමෙන් කියනවා මේ 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 ණයෙන් මිලියන 500 498ක් ගෙවලා තිබුණා වැඩට ගෙවලත් වරාය අධිකාරිය ලාභ ලැබලා තිබුණා. ඉතින් සංක මම මේ කියන්න හදන්නේ කන්න ඕන නම් ඕන දෙයක්කට හේතුවක් හොයාගන්න පුළුවන්. ඒ වගේ මේ වරාය විකුණන්න ඕන වුණාම වරාය විකුණන්න හේතුවක් මේ රජය හදාගත්තා. දැන් මත්තල ගුවන්තොටු පොළටත් ඒකමයි කරන්නේ. ඉස්සරහට ඕනෑම රාජ්‍ය සම්පත විකුණන්න ඕන ඉස්සෙල්ලම කරන්නේ මේ රාජ්‍ය සම්පත පාඩු ලබන සම්පතක් බවට පත් කරනවා. පත් කරලා විකුණා දානවා. ඒක නෙවෙයි අපි කළ යුතු තිබුණේ. මේ වරාය මොනම හේතුවක් නිසාවත් අපි විකිණිය යුතුව නොතිබුණු වරාය. නෑ දැන් මහාචාර්ය සමරජීව මහත්තුමා කියනවා මලක්කා සමුද්‍ර සන්ධිය. ඊට පස්සේ මියන්මාරේ තිබෙන්නා වූ වරායන් වල අනසක පතුරවන්න පුළුවන් චීනයට. දැන් අපේ ගැනුම් කරුවවන්නේ චීනය. දැන් අපි වගේ කෙනෙකුට පුළුවන්ද මේ චීනය පතුරවන අනසක කලාපයේ පතුරවලා මේ නාවික කටයුතු සම්බන්ධ වෙන්න? ඒකමනේ අපිට තිබිච්ච අවස්ථාව. මේ අපිට යම්කිසි බුද්ධියක් කියලා එකක් තියෙනවා නම් නැත්නම් මේ රට අද කලබනා කරන කෙනෙකුට බුද්ධියක් කියලා තියෙනවා කියලා මට නම් කිසිසේත්ම පේන්නේ නැහැ. බුද්ධියක් කියලා තියෙනවා නම් ඒක නේද අපිට තිබිච්ච අවස්ථාව. චීන ජනාධිපති සී ජින්පින් මේ සේද මාවතේ සංකල්පය ලෝකේ පුරාම ප්‍රචරිත කරලා ලෝකේ පුරාම විශාල වශයෙන් ආයෝජනය කරලා මේක කරගෙන යද්දී අපි හොඳම කේන්ද්‍රස්ථානය අපිට වරාය තිබුණා. ඒතකොට අපි කරන්න ඕනේ ඒ වරාය එතන තියාගෙන චීනියත් සමග කතා කරලා චීනය ආයෝජන ගෙන්න ගන්න එක මිස චීනයට කියලා වරාය දෙන එක නෙමෙයි. චීනයට කියලා වරාය දුන්නා පස්සේ අපිට ඊට පස්සේ ඉතුරු වෙන්නේ මොකද්ද? අපිට තිබිච්ච හොඳම අවස්ථාව අපි නැති කරගත්තේ. ඒක කිසිම ගැටලුවක් නැහැ මේ ලෝකයේ මේ වෙලාවේ ආර්ථික සංවර්ධනය පැත්තෙන් චීනය තමයි වේගෙම දියුණු රට. චීනයත් සමග තමයි ව්‍යාපාරික අවස්ථා තියෙන්නේ. නමුත් චීනයත් සමග අපිට ව්‍යාපාර කරන්න තිබිච්ච අවස්ථාව නැති කරගෙන චීනය
අපිට අපේ සම්පූර්ණ ව්‍යාපාර අවස්ථා ටික දීලා දැම්ප ඒක තමයි මෙතන තියෙන වරද. අපි දෙවන වටේදී වඩාත් ගැඹුරින් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. හම්බන්තොට වරායෙන් සිදුවන්නා වූ ආර්ථික බලපෑම සහ කලාපී ආරක්ෂාව පිළිබඳව මතුවන තත්ත්වයන් පිළිබඳව. අපි දෙවන වටේදී වඩාත් සංවාදශීලීව කේවල අදහස් දැක්වීම වලින් තොරව සංවාදයක් විදිහට සාකච්ඡාවක් විදිහට පවත්වාගෙන යන්නට සූදානම් මේ පිළිබඳව කතිකාවත අපි මුලින්ම ප්‍රේක්ෂකාගාරයට අවස්ථාවක් දීලා ඉන්පසුව ආරාධිතයන්ට යමු. මම උදුල කැලණි විශ්වවිද්‍යාලය නියෝජන කිරීමේ මේ වැඩසටහන සඳහා පැමිණියේ. අපි දැන් හම්බන්තොට වරායක් ශ්‍රී ලංකාව තුල ගොඩනගුවනේ. ඉතින් මේ හම්බන්තොට වරාය ගොඩනගලා අපි අපේක්ෂා කරේ ආර්ථික ප්‍රතිලාභමනේ ශ්‍රී ලංකාව තුළ. අපි මේ ගොඩනැගිව කෙටි කාලීනවත්කමක්ද නැහැනේ, ස්ථාවරවත්කමක් නම් මේ ශ්‍රී ලංකාව තුළ ගොඩනැගිව. ඒතර ස්ථාවරවත්කමක් ගොඩනගලා ආර්ථික විද්‍යාව තුළ ඒලල පන්ති ඉගෙන ගන්න කුඩා දරුවෙක් පවත් දන්නවා කෙටි කාලීනව කවදාත් ස්ථාවරවත්කමක් ගොඩනගලා ප්‍රතිලාභ අපේක්ෂා කරන්න බෑ කියලා. ඒකට අනිවාර්යෙන් දිගු කාලයක් අනිවාර්යෙන් ගත වෙනවා. දැන් වරාය ගොඩනගලා කෙටි කාලයක් ඇද්දි 250 ගානක් 270 ගානක් නැව් ආවනා. එතකොට ඒ කෙටි කාලයේදී ඒ වගේ ප්‍රතිලාභ අපිට තිබ්බනා. එතකොට අවුරුදු 20 30 දිගු කාලිනව අපිට මොනතරම් ප්‍රතිලාභ ලබා ගන්න තිබ්බද මේ වගේ වත්කමකින්? මං හිතන්නේ යාප මහත්මයටම යොමු කරා වගේ ප්‍රශ්නේ ඔබතුමා උත්තර දෙනවනේ. මම ඉස්සෙල්ලා උත්තර දෙන්න මම හිතන්නේ යාප මහත්තයාගේ නැහැ. වරායට එන නැව් ප්‍රමාණය 200ක් 250ක් විතර තියෙන්නේ. ඒ කියන්නේ දවසකට එක නැවකට වැඩිය අඩුයි. එම තත්වය අවුරුදු 5ක් තිස්සේ ස්ථාවරව තිබ්බා. ඒකේ වැඩිවීමක් දකින්න නැහැ. ඒකට හේතු කාරණා තියෙනවා. එතකොට මේ කාලය තුල වරායෙන් පාඩු ලැබුවා වසරකට රුපියල් බිලියනකට ආසන්නව. 2013 බිලියන් 5යි, 2014 බිලියන් 3.8යි, 2015 බිලියන් 4.8යි, 2016 බිලියන් 4.3යි. එතකොට 2013 ඉඳලා 16 වෙනකන් මේ කාලය පරිච්ඡේදය තුර වරාය පාඩු ලැබුවා බිලියන් 15,578ක්. හා මොකද ඒකේ වරද? නෑ වරදක් නෑ. මේක වරදක් නෑ නේ. නෑ දැන් මම කියන්න හදන්නේ. මම එහෙම වැරදි මතයක් මහජනතාවට දෙන්න එපා. මොකද අපි ඔක්කොම ව්‍යාපාර ක්ෂේත්‍රයට උපයන්නේ. අපි දන්නවා ඕනෑම ව්‍යාපාරයක් පටන් ගත්තම ආයෝජනයක් කරාම මුල කාලේ ආයෝජනේ සම්පූර්ණයෙන් ලාභ ලබන්න පටන් ගන්න බෑනේ. අපි ගාමන් ෆැක්ටරිය පටන් ගත්ත අවුරුද්දක් විතරයි. මහාන්ට අදහස ඉදිරිපත් කරන්න දීලා නෑ අපි සාකච්ඡාවක් කියලා අපි කියවනේ දෙවන වටේදී. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ ප්‍රශ්නෙට පිළිතුරක් දෙන්න ඕනනේ. ඔව් කියන්න. එතකොට මම කියන්න උත්සාහ කරන්නේ මෙම පාඩුවෙන් බිලියන 10කින් දැනට වරාය අධිකාරියේ කොළඹ නැගෙනහිර කන්ටේනර් පර්යන්තය අපේ සල්ලි වලින් හදන්න තිබ්බා. දැන් අපි යනවා ණය ගන්න. මොකද අපිට දෙන්න තියෙන ආදායම පාඩුවක් හැටියට අරෝහණ. ඒක කරේ නැත්තම් අපිට නැගෙනහිර පර්යන්තය අපේ මුදල් වලින් හදන්න තිබ්බා. හදලා තවත් බිලියන 5ක් ඉතුරු කරගන්න තිබ්බා. සංගමට විනාඩියක් දෙනවද? ඔව්. මොකද මේක කියන එක අවශ්‍යම නේ. මහජනතාව අහන් ඉන්නවානේ. දැන් අරකින් මේක කරන්න තිබා කියලා කියනවා නම් ශ්‍රී ලංකන් එයාලයින් එකේ ගුවන් යානා යනෝම කැන්සල් කරලා පාඩුච්ච බිලියන 13 තෝ වැඩේ කරන්න තිබුණා. තිබුණා. ඒ වැඩේ කරන්න තිබුණා නේ. ඔව් තිබුණා. මේක මේ ව්‍යාපාර සැලැස්මේ කොටස. නොගෙන නොකර හිටියා නම් ඒ තවත් ඉතුරු කරගන්න. ශ්‍රී ලංකා ගුවන් සේවය මිලියන 800ක් ලාභාංශ වගේ වෙද්දී ඒක බලහත්කාරයෙන් ආණ්ඩුවට ගත්ත නොගත්ත නම් ඒ තවත් කරන්න තිබුණා. ඒකත් ඇත්ත. දැන් මෙතන තියෙන්නේ ආර්ථිකයේ පිළිබඳ තීරණ ගැනීමේදී අපේ සාක්කුවේ සල්ලි තියෙනවනේ ව්‍යාපාරිකව හැටියට අපි ආයෝජනය කරන්න ඕනන්නේ මෙතන ඔබතුමත් පිළිගන්නවා ඇති රටේ අනාගත ප්‍රපුර හැටියට රටේ ඵලදායිතාවය තියෙන්න එපා ඒ ආයෝජනේ. ඒකෙන් ප්‍රතිලාභ වැඩියෙන්ම ලැබෙන තැනකට. ඒකේ යම් ප්‍රමාණයක ආර්ථික මර්මස්ථාන උපාය මාර්ගය කරන්න ඕනේමත් කරෙන්න ඕන. මම ඒ නිසා පොඩ්ඩක් මේ ගැන දීර්ඝව කතා කරන්න. දැන් අපි මංගල වාට යන්න කලින් තව එක වචනයක් මම කියන්නම්. තව පිළිතුරක් වශයෙන් දැනට මම කරපු දත්ත විශ්ලේෂණ අනුව පරිශන අනුව මට කිසිම දෙයක් පේන්නේ නැහැ නුදුරු අනාගතේ හම්බන්තොට ලාභ ලබයි. හම්බන්තොට ලාභ ලබන තත්ත්වයක්.
දැන් කියන්නේ දිගටම ලංකාවේ පරිප්පු කන මිනිහගෙන් සීනි බොන මිනිහගෙන් කිරිපිටි බොන ළමින්ගෙන් තමයි මේ මුදල උපයාගන්නේ. ඒ කියන්නේ ඒ චීනයේ විසින් මිලදී ගතට පස්සෙවත් ඒ තත්ත්වය වෙනස් වෙයි කියලා. ඊට පස්සේ අපිට අදාළ නැහැ නේ. මංගාව දත්තත් නැහැ. අපි දන්නේ නැහැ. මම මට පොඩ්ඩක් මේකේ ප්‍රස්තුතිය විස්තර කරන්න දෙන්න. දැන් අර කිව්ව 2013 රොහන් කතා කරපු ජාතික නාවික ප්‍රතිපත්තිය මේක මේ විද්වතුන් එකතු වෙලා කරලා වරාහ නාවික අමාත්‍යාංශයේ විසින් ඒ අමාත්‍යාංශය තමයි මේක ප්‍රකාශයට පත් කරේ. ඒ විද්වතුන් පත් කරෙත් අමාත්‍යාංශයෙන් මමත් සහභාගී වුණා යම් ක්ෂේත්‍රවලට. ඒකයි මම මේක ගැන ටිකක් දන්නේ. ඒකෙදි මේ හම්බන්තොට වරාය ගැන කතා කරනකොට මම හිතන්නේ නාලක හොඳ තැනකට ගෙනාවා. මේක කර්මාන්ත ආශ්‍රය විච්ච වරාය. බහලුම් නිෂ්කාශනය කරන්න හැසිරවීමට නෙවෙයි කර්මාන්ත පිළිබඳ වරායක් ගැන තමයි එදා කතා කරේ. ඉතින් එතනදී ප්‍රධාන වශයෙන් අපි කතා කරන ඔය නැව් භාණ්ඩ උත්පාදනය සඳහා ප්‍රත්‍යන්ත ප්‍රදේශය. අපි ඉංග්‍රීසියෙන් කිව්වොත් හින්ටර්ලැන්ඩ් එකක්. දැන් වරායකින් කරන්නේ භාණ්ඩ එහා මෙහා ගෙනියන එක. එක්කෝ රට තුළ අභ්‍යන්තර පරිභෝජනයට එන්න ඕන, එහෙම නැත්නම් රට පුරා නිෂ්පාදනය වෙන දෙයක් අපනයනය කරන්න ඕන ජාත්‍යන්තර පරිභෝජනයට. ඒකනේ වරාය තුලින් කරන්නේ. ඒ සඳහා අමුද්‍රව්‍ය සහ අනිකුත් උපකාර වෙන තෙල් ඒ වගේ ඒ දේවල් අරගෙන එනවා. එතකොට මේ ප්‍රත්‍යන්ත ප්‍රදේශයක් හම්බන්තොට වරාය ආරම්භ කරනකොට ඒ වගේ ප්‍රදේශයක තිබුණේ නැහැ. ඒ නිසා තමයි ඔය හෙක්ටයාර් 2000ක භූමි ප්‍රදේශයක් මේකට වෙන් කරගෙන ගන්න ඕන කියලා ගැසට් නිවේදනයක් කරලා ඒකේ ඇක්විසිෂන් ප්‍රොසෙස් එකක් 2007 පටන් ගත්තා. නමුත් ඒ ඉඩම් තව වෙනකත් ඇක්වා වෙලා ඉවර නැහැ. ඒකේ යථාර්ථය එතනයි. ඒ තෝරාගත්ත යම් ප්‍රමාණයක් වරාය ඉදිකරන භූමි ප්‍රමාණයක් වරාය කරගත්ත ඒකට වන්දි මුදල් ගෙව්වා. නමුත් එතනින් එහාට තියෙන ওই ප්‍රත්‍යන්ත ප්‍රදේශයට තාම ඒ ඇක්විසිෂන් ප්‍රොසෙස් එක එහෙම නැත්නම් ඉඩම් අත්පත් කරගැනීමේ ක්‍රියාවලිය ඉවර වෙලා නැහැ. ඒක වර්තමාන රජයේ යම් කිසි ඉඩම් ප්‍රමාණයක් හඳුනාගත්ත ඒකත් තාම අත්පත් කරගෙන ඉවර නැහැ. ඒ කටයුතු සිදු වෙමින් දැන් පවතිනවා. ඒ එක ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නය තමයි වරායක් කියන එකට වරාය කියලා කියන්නේ නැව්වලට එන්න යන්න පුළුවන් තැනක් විතරයි. ඔය කියන කර්මාන්ත කටයුතු සිද්ධ වෙන්න නම් ඒ ආශ්‍රිතව අවශ්‍ය වෙනවා අනිකුත් යටිතල පහසුකම්. විදුලි බලය, ජලය, මාර්ග පහසුකම්, දුම්රිය මාර්ග මේ සියලු දේ එතනට එන්න ඕන. ඒ සඳහා විශාල කාලයක් යනවා. ඇත්ත දක්ෂිණ අධිවේගයේ මාර්ගය හම්බන්තොට දක්වා දික් කිරීමට සැලසුම් තිබෙනවා. ඒක ක්‍රියාත්මක වෙනවා. මම හිතනවා 2020 විතර වෙනකොට ඒක ක්‍රියාත්මක වෙයි හම්බන්තොට වරායට. නමුත් මෙතන ප්‍රශ්නේ වුණේ මේ හම්බන්තොට වරාය අනිකුත් දේවල් මේ ජාතික ප්‍රතිපත්ති ඉතාමත් පැහැදිලිව කියනවා මේ වරාය ආරම්භ කරන්න යම්කිසි ආයෝජනයක් සහිතව ප්‍රොහන් කිව්වා වගේ එක්තරා මට්ටමක නමුත් මේ අනිකුත් යටිතල පහසුකම් ඊට සමගාමීව දියුණු කරගෙන මේකට අවශ්‍ය කරන කර්මාන්තවලට ඒ අවශ්‍ය කරන කටයුතු සකස් කරන ඒ කර්මාන්ත ආකර්ෂණය කරගෙන වරාය ක්‍රමිකව වර්ධනය වෙන්න කටයුතු කරන්න කියලා. නමුත් මෙතන සිද්ධ වුණේ එවැනි දෙයක් නෙවෙයි. මම පොඩ්ඩක් ඒ අහපු සංඛ්‍යා ලේඛන වලටත් එක්ක යන්නම්. 2007 දී තමයි මේ පළවෙනි ණය ලබා ගන්න 15%ක් ආයෝජනය කරනවා වරාය අධිකාරියෙන් අධියර එක සඳහා 85%ක් ලබා ගන්නවා. මම හිතන්නේ ඩොලර් මිලියන 307ක වගේ ප්‍රමාණයක් චීන එක්සිම් බැංකුවෙන් ණය මුදලක් හැටියට. ඒ ලබා ගන්නේ වෙළඳ ණයක් හැටියට 6%කට වඩා වැඩි පොලියකට. මේකේ ග්‍රේස් පීරියඩ් එක අවුරුදු 4යි. දැන් අර රොහන් කිව්වා වගේ ඒ ග්‍රේස් පීරියඩ් එකක් ගන්නේ අපි ආයෝජනය කරන මුදල අපි ආයෝජනය කරලා ඒකෙන් ලැබෙන ආදායම පොලිය ගෙවන්න පුළුවන් තත්ත්වයකට එනවනම් ඒ පීරියඩ් එකේ ගෙවන්න පුළුවන් නම් තමයි මේක ගන්න. සමනි ADB එකෙන් එහෙම අවුරුදු 20-30 වගේ ස්පීරිට් තියෙනවා. දැන් එතකොට 2007-2019 වෙනකොට මේ වරානේ ගැඹුර දිය කඩනේ මීටර 1300යි වරායේ ද්‍රෝණියේ ගැඹුර මීටර 16යි. දැන් මම කියව කොළඹ වරායේ තියෙන ද්‍රෝණියේ ගැඹුර මීටර 22ක් විතර කියලා. ඒතර හම්බන්තොට සැලසුම් කරන 2007 වරායේ ගැඹුර මීටර 16යි. 2013 දී මේ ගැඹුර තවත් මීටරයකින් වැඩි කරන්ඩ තව ඩොලර් මිලියන 125ක් වියදම් කරනවා. මොකද ඒ වෙනකොට තේරෙනවා මේ ගැඹුර මදි කියන එක. තව දුරටත් යන්න ඕන කියන එක. මම හිතන්නේ ඔබට මතක ඇති ඒ දවස්වල ලොකු සාකච්ඡාවක් ගියා, ලොකු විවාද ගියා. ගලක් තියෙනවා. ගලක් තියෙනවා. ඒ ගල කඩන්න ඕන. ඒ සඳහා මං කිව්වානේ මිලියන 40ක විතර
වියදමක් කරලා ඒ ගලත් කඩලා අයින් කරලා මේ ගැඹුර වැඩි කරන මේ පළවෙනි අදියර. පළවෙනි අදියර ඉවර වෙනකොට ඩොලර් මිලියන 486ක් විතර වැය කළා ඉවරයි. ඒතර මේ පළවෙනි අදියරට ගත්තු ණය ග්‍රේස් පීරියඩ් එක අවුරුදු 4යි. ඒ කියන්නේ 2007 ලබාගත්තු ණය 2011 දී විතර ගෙවන්න පටන් ගන්න වෙන. ඊට පස්සේ තමයි මේක ක්‍රියාත්මක වෙන්න කලින් ඒකම යනවා අපි දෙවන අදියරට. දෙවන අදියර සඳහා ලබාගත්තු ණය ඩොලර් මිලියන 796ක් 800ක් පමණ ප්‍රමාණයක් වෙනවා. ඒක පටන් ගන්න 2012යි. ඒ කියන්නේ මේ පළවෙනි අදියර ක්‍රියාත්මක වෙච්ච ගමන්. පළවෙනි අදියර ඉවර වෙනකොට හම්බන්තොට වරායේ තියෙන්නේ දිය කඩනයත් අර මීටර් 16ක වරායේ ද්‍රෝණියත් විතරයි. සුළු ප්‍රමාණයක්. මම කියන්නේ අපි ඔය විවෘත කිරීම වලට ඒ දවස්වල නිරන්තරයෙන් හම්බන්තොට පොලිය කීයද මේ යාප මහත්මයා? ඔය පළවෙනි කොටසේ මම හිතන්නේ තියුනේ පොලිය 106කට වඩා. ඊට පස්සේ 102 දක්වා පහළ. ඊට පස්සේ 102 දක්වා අඩු කරගෙන තියෙනවා. අර අපිට යුද්ධ කාලයේදී ණය දෙන්න කවුරුත් එන්නේ නැහැ නේ. ඒක හින්දා තමයි වැඩි පොලියකට. මම දන්නේ නැහැ හේතුව මොකක්ද කියලා. ඔබතුමා කියනවා නම් ඒක යුද්ධ කාලයේදී ණය දෙන්නේ නැති නිසා ගත්තා කියලා එහෙම හිතන්න පුළුවන්. නමුත් යුද්ධ කාලයේ ලංකාවේ ඉච්ච අනිකුත් ව්‍යාපාරත් තියෙනවානේ. අනිකුත් කටයුතුත් තියෙනවානේ. ඒවට ණයගත්තු මුදලුත් තියෙනවානේ. ඉතින් නමුත් මෙතන 106ක මුදලක් තියෙනවා. ඉතින් ඒක නිසා මට ඒ ගැන කතා කරන්න බෑ. නමුත් සංඛ්‍යාත්මකව තියෙන්නේ 106කට වඩා වැඩි මුදලකට මේ ණය මුදල ලබා ගත්තා කියලා. දැන් එතකොට මේ සැලසුම් දෙවැනි අදියරේදී බහලු පාර්යන්ත්‍රයකට යනවා. මේ කර්මාන්ත නැතුව කොළඹ බහලුම් පිළිබඳ ප්‍රබාල ව්‍යවසායකත් මේ දකුණු කොළඹ හදාගෙන ඒ කරගෙන යන ගමන්ම බහලුම් පාර්යන්ත්‍රයකටත් යනවා. දැන් මේ බහලුම් පාර්යන්ත්‍රයට තමයි ওই දොඹ කරගෙන අවශ්‍යතාවයක් තිබුණේ. නැතුව සාමාන්‍යයෙන් අපි කතා කරන ওই ජෙනරල් කාගෝ බල්ක් කාගෝ නැව්වල අපි කියනවා ships with gears and without gears කියලා. ඒ නැව්වල තියෙනවා දොඹ කර ගොඩට බඩු බාන්. ගොඩක් වෙලාවට මේ බ්‍රේක් බල්ක් කාගෝ වල භාණ්ඩ නිෂ්කාශනය කරන්න අවශ්‍ය කරන දොඹ කර තියෙනවා. නමුත් කන්ටේනර් නැව්වල එහෙම දොඹ කර නැහැ. ඒ නිසා තමයි පරයන්තවල දොඹ කර අවශ්‍ය වෙන්නේ. ඒ නිසා තමයි මම හිතන්නේ මේ දෙවෙනි වතාවට දෙවෙනි අධිරේදේ තමයි හම්බන්තොට බහලුම් පරයන්තයකුත් හදන්න යනවා. ඒකට අමතරව තෙල් සංකීර්ණයක් සඳහා යනවා. මොකද මේ නැව්වලට තෙල් සැපයීම සඳහා. ඒතකොට මේක තමයි මේ ව්‍යාපාරයේ දාර කර්මාන්ත සැලසුම කියලා මුලදී තිබුණාට ඒ ඉඩම් ටික එන්නේ නැහැ. දැන් මෙතුමම කිව්වා ජාත්‍යන්තරව කැඳවලා ගත්තා කියලා. නමුත් ඒ කිසිම මම හිතන්නේ අවස්ථා කීපයකදී අවස්ථා හතරකදී විතර ලන්සු කැඳෙව්වා. අවසාන වශයෙන් තෝරා ගන්න පුළුවන් ව්‍යාපෘති තිබුණේ 12ක් පමණයි. ඒවත් විශාල වශයෙන් තිබුණ ව්‍යාපෘති නෙවෙයි. දැන් මෙතුමා කියනවා ඒවට ඇග්‍රීමන්ට් අස්සම් කරන්න තිබුණත් කියලා. මම දැන් ආයතන මණ්ඩලයේ වැඩ කරන්නේ කියන අධ්‍යක්ෂක මණ්ඩලයේ මම දැනුවත් නම් එවැනි ඇග්‍රීමන්ට් එකක් සකස් වෙලා තිබුණේ නැහැ. වරාය අධිකාරිය එවන දෙයක් සිද්ධ වුණාද කියන එක මම දන්නේ නැහැ. ලංකාවේ ආයෝජනය පිළිබඳ කටයුතු කරන්නේ ආයෝජන මණ්ඩලය. ඒක තුල නම් එවැනි දෙයක් මම දැකලා නැහැ. මේ බොහෝ කටයුතු සිද්ධ වුණේ ඒ කාලේ වරාය අධිකාරිය ඇතුළත පමණයි. මේක මම හිතන්නේ එක්තරා විදිහක අඩුපාඩුවක්. මේක මම මේ කාටවත් චෝදනා කරන්න කියනවා නෙවෙයි. මේ තොරතුරුත් ඔක්කොම තියෙන වරාය අධිකාරිය ඇතුළේ පමණයි. දැන් මේ රටේ වැඩ කටයුතු කරනකොට ඒකට සම්බන්ධ අනිකුත් ආයතනත් මේකට එකතු වෙලා වැඩ කටයුතු කරා නම් වඩා හොඳයි. කෙසේ වෙතත් 2011 තමයි ওই වරාය අධිකාරිය ණය මුදලේ යම් ප්‍රමාණයක් ගෙවන්න පටන් ගත්තේ අර ග්‍රේස් පීරියඩ් එක වරුණාට. දැන් ඒ වෙනකොට ලබාගෙන තියෙන සම්පූර්ණ ණය මම හිතන්නේ 2041 වෙනකන් ගෙවන්න තිබෙනවා. මම හරියටම කියන්න දන්නේ නැහැ ඩොලර් මිලියන 500ක් ගෙවුවද නැද්ද කියන එක. නමුත් 2011 ඉඳලා පළවෙනි ණයගත්තු අර 307 මුදලෙන් යම් ප්‍රමාණයක් ගෙවිය යුතු තිබෙනවා. ඒක ගෙවලා තුන වරාය අධිකාරින්. ඇත්තටම ඒ වෙලාවේ තිබුණේ මූලික පළවෙනි අධිරය යටතේ ගත ණය ප්‍රමාණය ගෙවන්න විතරයි. නමුත් මේ ණය ගෙවීම පිළිබඳ තියෙන දත්තානුව මට පැහැදිලි වෙන දේ තමයි 2016 වර්ෂයේ වෙනකොට ඩොලර් මිලියන 58ක විතර පොලිය සහ මූලික මුදල ඇතුළු මට මොහොතක් හොඳයි යාපා මහත්මයා. ඔව්. 2016 වෙනකොට ඩොලර් මිලියන 58ක් වගේ තමයි වර්ෂයකට ගෙවන්න තියෙන්නේ. 2017 වෙනකොට ඩොලර් මිලියන 62ක් වගේ තමයි ණය සඳහා ගෙවන්න වෙන්නේ. 2019 වෙනකොට මේක ඩොලර් මිලියන 116ක් දක්වා වැඩි වෙනවා. මොකද ඊට පස්සේ ගත්ත ණය වලට, ඒ කියන්නේ දෙවෙනි සහ තුන්වෙනි අධිරේ ආරම්භ කටයුතු සඳහා වලට ගත්තු ණය වලටත් ඒ මුදල් ගෙවන්න අවශ්‍ය වෙන නිසා. දැන් සාමාන්‍ය ජනතාවට පැහැදිලි වෙන විදිහට යාපා මහත්මයා, දැන් චීනයට විකුණුවානේ. ඒ නෑ ඔබතුමා කියන එකනේ. හරි, චීනයට අවුරුදු 99කට බදු දුන්නානේ. ඒක හරිද? ඔබතුමා ඒක පිළිගන්නේ? බදු දීමකුත් නෙවෙයි වෙලා තියෙන්නේ. එහෙනම්
දැන් මේ කරලා තියෙන්නේ දැන් කොළඹ වරායේ බැලුවොත් එහෙම මෙවැනිම පර්යන්ත සහ අනිකුත් ව්‍යාපාරයක කටයුතු ප්‍රතිව්‍යුහගත කරලා තියෙනවා රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර හැටියට. හොඳයි. ඒ කිනම් නමක් පාවිච්චි කරා ඒ චීනය සමග ඇති කරගත්ත සම්බදියාවෙන් පස්සේ ඔය ණය මුදල ගෙවා නිම කරාද? දැන් අපිට ණයක් නැද්ද? අපි ණයබරින් සම්පූර්ණයෙන්ම මිදුණාද? ණයබරින් මිදිලා නැහැ. නමුත් ඒ සම්පූර්ණ ණය මුදල ලංකා රජයට ලැබිලා තියෙනවා. හා. දැන් ණය ගෙවමින් පවතිනවා. අනිවාර්යයෙන්ම ගෙවන්න වෙනවා. මොකද ඒ ණය අරගෙන තියෙන ශ්‍රී ලංකා රජය. හා. වරාය අධිකාරියත් නෙවෙයි වරාය අධිකාරිය තමයි ඇත්තටම අරගෙන තින්නම ශ්‍රී ලංකා රජය අපේලා තිනවා ඒ නිසා ඒ ණය මුදල ගෙවිය යුත්තේ ශ්‍රී ලංකා රජය දැන් ශ්‍රී ලංකා රජය අරගෙන තින්නේ මේ ණය විතරක් නෙවෙයි මෙතුමා කිව්වා වගේ ශ්‍රී ලංකන් එයාලයින්ස් වලට විවිධ අනිකුත් ප්‍රයාට ණය ගොඩක් අරගෙන තිනවා ඒතර යම්කිසි ආයතනයක් ප්‍රතිව්‍යවගත කරාන් පස්සේ ලැබෙන මුදල මහ භාණ්ඩාගාරයට ගිහිල්ලා ඒ ණය කටයුතු ගෙවන එකේ කොයි ණයද ඉස්සෙල්ලා නිෂ්කාශනය කරලා ඉවර කරන එක කියන එක මහ භාණ්ඩාගාරය ගන්න තීරණය ඔබතුමා කියන්නේ අපිට මේ ණය ගත්ත නිසා හම්බන්තොටම ණය ගෙවන්නම අවශ්‍යයි කියන කතන්දරේ ප්‍රශ්නයක් නමුත් වරාය අධිකාරියෙන් මේ ණය බාරය සම්පූර්ණයෙන් ඉවත් වෙලා තියෙනවා. මේක දැන් වරාය අධිකාරියට නම් වෙලා මහ භාණ්ඩාගාරයට වෙලා තියෙනවා. ආදායම ලැබුණෙත් මහ භාණ්ඩාගාරයට ණය ලැබු පහසුකම් ගෙවීමේ කටයුතු අවශ්‍ය වෙලා සිදු වෙලා තියෙනෙත් මහ භාණ්ඩාගාරයට. දැන් ඒ නිසා වරාය අධිකාරියට තවදුරටත් මේක බරක් නෙවෙයි. ඒ නිසා තමයි මේ වෙනකොට කොළඹ වරාය ලාභ ලබන ආයතනයක් බවට පත් වෙලා තියෙන්නේ ඒකම තවත් සංවර්ධන කටයුතු රාශියක් නිම කරන්න කටයුතු කරන්න පටන් ගන්න. හොඳයි. අපි ඔබතුමාට යන්නට සූදානම් අපි මම හිතන්නේ මේ මේ දරුවා පුතා අහපු ප්‍රශ්නෙට පිළිතුරක් දෙන්න ඕනේ ඇත්ත. අපි ඕනම එකකින් පුද්ගලයෙක් හෝ ආයතනයක් මේ වගේ මේ කැපිටල් ඇසට්ස් වලට ආයෝජනය කරන්නේ දීර්ඝකාලීනව ආයෝජනය ලබන්න. හැබැයි ඒක කරන්න ඕන සැලසුම් සහගතව උපාය මාර්ගිකව අපේ ආදායම ලැබෙන එක සාක්ෂාත් කරගන්නා විදිහකට අවාසනාවකට හම්බන්තොට මම හිතන්නේ කරත්තට ඉස්සෙල්ලා රෝදෙ ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඔය කර්මාන්ත කලාපය සහ අනිකුත් යටිතල පහසුකම් සහ අවශ්‍ය කරන පහසුකම් සැලසෙන්න කලින් ශීඝ්‍ර ලෙස වරාය සංවර්ධන වෙලා තියෙනවා. ඒක නිසා ඒ වරායෙන් ලැබෙන ආදායමක් ලැබෙන්නේ නැහැ. දැන් ඇත්තටම මම හිතන්නේ රොහාන් කියන තරකට දැන් ඇවිල්ලා තින්නෙත් ඒකයි. හොඳයි. අපි ඔබතුමාට මේ දීර්ඝ කාලයක් අපි ඔබතුමාට ලබා දුන්නා. මොකද්ද එක්කාසු කරන්න මට කවුරුද කරකන්දර මොකද නැත්නම් මෙතන එනකොට ඔක අමතකලා තියෙනවා. අනිවාර්යයෙන් පොඩ්ඩක් සමා වෙන්න. මම කාරණා දෙකක් සම්බන්ධයෙන් කියන්න ඕනේ අපේ අපමත්ය කියපු පළවෙනි කාරණේ එතුමා කිව්වා මේ ගිවිසුම 11 ආයෝජන මණ්ඩලේ නැහැ කියලා. මේක ආයෝජන මණ්ඩලේ තියෙන කිසිම හේතුවක් නැහැ. මේකද මේ ගිවිසුම් ගැහුවේ වරාය අධිකාරී. වරාය අධිකාරීන් ගාවසු ගිවිසුම 11 මම දැකලා තියෙනවා. මම උදාහරණ වශයෙන් මම මේ මොහොතේ එකක අසංකරපු පිළිබඳ කොටසක් තියෙනවා. ඒ නිසා මේ ගිවිසුම් ගැහුවේ නැහැ කියලා හිතන්න එපා. මොකද ඒක තියෙන්නේ වරාය අධිකාරී. දෙවෙනි කාරණේ තමයි මේ අපි හැම කෙනෙක්ම මතක තියාගන්න ඕනේ මේ ණය ගත්තේ වරාය අධිකාරීන් රජය නෙවෙයි. මේ වරාය හදන්න රජෙන් සතපාවක්වත් අරගෙන තිබුණ නැහැ. වරාය අධිකාරීන් ණය ගත්තා, වරාය අධිකාරීන් ණය ගෙව්වා. ඊටපස්සේ මං ගාව සම්පූර්ණ මේ දත්ත තියෙනවා 2007 ඉඳලා ගෙවපු ණය වාරික සියල්ල. ඩොලර් මිලියන 498ක් වරාය අධිකාරී ගෙවලා තියෙනවා. 2007 ඉඳලා ණය වාරික ගෙවන්න විදිහක් නැහැ. මොකද පළවෙනි ණය ලබා ගත්තේ 2007 ආරම්භ කරනකොට ඒකට ග්‍රේස් පීරියඩ් එක තියෙනවා අවුරුදු 4ක්. එහෙමනම් ඉතින් 2007 ඉඳලා ගෙවන්න විදිහක් නැහැ. ඒ වෙන මොනා හරි ණයක් අරගෙන තියෙනවා නම් වරාය අධිකාරී ගෙවන්න ඇති වරාය අධිකාරී ණය මං ගවත් මේකත් මේ ලේකන මම කියන්නේ මේ ණය ගිවිසුම මම දැකලා තියෙනවා මේක මේ දැන් කියන කතාවක් නෙවෙයි මේක කාලයක් තිස්සේ අපි කියන කතාවක් මේ දත්ත අපි කතා වෙතත් දැන් වරාය හදන්න පටන් ගත්තේ 2007 නම් ණය ලබා ගත්තේ 2007 නම් ඒ ණය සඳහා අවුරුදු 4ක ග්‍රේස් පීරියඩ් එකක් තියෙනවා නම් 2011 වෙනකන් ඒ ණය ගෙවන්න විදිහක් නැහැ නේ එකතු වෙච්ච වාරික මුදල නෑ එකතු වෙච්ච වාරික මුදලක් නැහැ නේ ග්‍රේස් පීරියඩ් එකේදී ඒක ඉතා සරලයිනේ. ඉතින් එහෙම නැත්තම් ඒක ගෙවන්න විදිහක් නැහැ. ඒතර ගෙවන්න තියෙන 2011 ඉඳලා තමයි ගෙවන්න තියෙන්නේ. එතුමල්ලා කියනවා මේ ගිවිසුම්වත් අත්සන් කළා නැහැ කියන කට්ටිය නෙමෙයි කියන්නේ. නෑ මම කියන්නේ ඉතින් වරාය අධිකාරිය ගිවිසුම් අත්සන් කළා තියෙනවා නම් වරාය අධිකාරියන් අත්සන් කරපු ගිවිසුම් වෙනකවත් තියෙන හේතුවක් නැහැ නේ වරාය අධිකාරිය ගිවිසුම්ලා තියෙනවා යාප මහත්මයා. ගිවිසුම් සම්බන්ධ අපි දැකලා තියෙනවා නේ ඒවා. සීන සම්බන්ධ කර්මාන්ත ශාලාවකට අත්සන් කරපු ගිවිසුම්. දැන් ලංකාවට ඔය කියන කාලයේ කාල පරිච්ඡේදය පිළිතුල ගිවිසුම් අත්සන් කළා ආයෝජනයක් ලැබිලා තියෙනවද? 2007 ඉඳලා 2014 වෙනකම් හොඳයි මං හිතන්නේ ඔබතුමාට උත්තර දෙන්න ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා නේද හරි ගිවිසුම අත්සන් කරලා තියෙනවා ඉතින් ආයතනේ ලැබුණාද ඒ අවුරුදු 4 ඇතුළත රජීව ගිනිච්ච නැහැ නේ
මේ රජය කියලා කියන්නේ මේ දොඹකර දොඹකර බව කැන්සල් කරපු රජය නෑ දොඹකර ගියන්නේ බහලුම් පාර්යන්තයට මෙහෙම සංඝ ගිවිසුමක් අසන් කරපු ගමන් සල්ලි එන්නේ නෑනේ දැන් චීනෙට කියලා මේක දැන් මෙතුමන්ලා ගිවිසුමක් අසන් කරලා චීනෙට මේ වරාය දෙන්නේ කොච්චර කාලයක් ගිය සල්ලි එන්නේ මෙතුමන්ලා අසන් කරලා මම කතා කරන වෙලාවනේ මංගල මහත්තයෝ මම කතා කරන්නේ ඔබතුමා මට බාධා කරේ මංලා අසන් නෑ ඔබතුමා මට බාධා කරේ මම කතා කරන වෙලාවේ වට කතා කරන දේම ඔබතුමා බාධා කරේ නෑ දැන් මෙතුමල්ලා මෙතුමල්ලා කියලා කියන්නේ මංගලයා පමහත්ම නෙවෙයි නේද මේ රජය චීනත් එක්ක ගිහිල්ලා මේ අවුරුදු 99 මේ ගිවිසුම අසන් කරපු ගමන් සල්ලි ආවද සල්ලි නැතු කොච්චර කාලයක් හිටියද පළවෙනි මිලියන 290 කෙන්නත් කොච්චර කාලයක්ද ඒ වගේ තමයි ගිවිසුමක් අසන් කරපු පළේට ආයෝජන එන්නේ නැහැ ආයෝජන එන්නේ ඉතුරු වැඩ පිළිවෙල යන්න ඕනේ නමුත් මේ ආණ්ඩුව 2015 බලයට ආවට පස්සේ ඒව සම්බන්ධ කිසිම ක්‍රියා විදියට ක්‍රියාත් කරේ නැති නිසා තමයි ඒ සල්ලි ආවේ නැත්තේ දැන් මම කියන්න ගිය දෙවෙනි කාරණේ තමයි මේ 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 ණය ගෙවන්න තිබුණේ වරාය අධිකාරියේ රජයට නෙවෙයි වරාය අධිකාරිය ගත්ත ණය වරාය අධිකාරිය ලාභ ලබන ආයතනයක් විදිහට ගෙවමින් සිටියා 2014 වරාය අධිකාරිය ණය ගෙවුවටත් පස්සේ බිලියන 8.9ක ලාභයක් ලැබලා තිබෙනවා ඒක විගණන ගාධිපතිවරයා සහතික කරලා තියෙනවා ඉතින් ඒ නිසා දැන් අපි කියනවා නම් මේ ණය වරාය අධිකාරියෙන් රජයට අරන් තිනවා කියලා ඒක විශාල වරදක් ඒක විශාල වරදක් මොකද ලාභ ලබන ආයතනයකින් මේ ණය ගෙවන්නට පුළුවන්කම තියෙද්දි ද රජය මොකද කළා තියෙන්නේ රජය මේ සල්ලි ටික ගත්තා අරගෙන රජය වියදම් කරලා දැම්මා ණය ඒ විදිහටම තියෙනවා ණය ඒ විදිහටම තියෙනවා දැන් රජය දැන් අපි කියන්නේ නෑ වරාය අධිකාරිය ණය කියලා කවදාද මේ ණය ගෙවන්නේ මේ රටේ ජනතාව මේ වාර්ණින දරුවෝ ගෙවන්නේ සම්පූර්ණයෙන් වැරදි ඒ කතාව සම්පූර්ණයෙන් වැරදි දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඉතා පැහැදිලිව කියන්න ඕනේ මේ ණය ලබාගෙන තියෙන්නේ පළවෙනි ණය 2007 ඒකට ග්‍රේස් පීරියඩ් එක අවුරුදු 4ක් තියෙනවා නම් 2011 තමයි ගෙවන්න පටන් ගන්න වෙන්නේ. හොඳයි. ඒතර 2011 සිට ණය යම් ප්‍රමාණයක් වරාය අධිකාරිය ගෙවලා තියෙනවා. නමුත් මේ අධියර කීපයකදී ගත්තු ණය වල උච්ච ස්වභාව උච්චතාවය, يعني වැඩිම ප්‍රමාණය ඇති වෙන්නේ ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා කියාම 2018 2019 වෙනකොට ඒ වෙනකොට වරාය අධිකාරියට මේ ණය ගෙවා ගන්න හැකියාවක් නැහැ. ඒ නිසා තමයි පසු කාලින වරාය අධිකාරියත් මේකට එකතු වෙලා මේ කටයුත්ත ප්‍රතිව්‍යුහගත කරන්න ගමන් කරන්නේ. එහිදී මහා සමරණායක කොළඹ කරා වගේම සිද්ධ කරලා තියෙන්නේ මේ සංවර්ධන කටයුත්ත සඳහා ඒ ණය ආයෝජනයක් හැටියට පරිවර්තනය කරගෙන ඒ සඳහා ගිය සම්පූර්ණ මුදලම රජයට ලබා දීලා ප්‍රතිවේගත කිරීමක් කරනවා. අපි අපිට පොඩ්ඩක් කාලය කර්මනාකරණය කරගන්න අවශ්‍ය වෙන ඔබතුමා සංකේත තප්පරයෙන් මෙතුමා කියන කතාව හරි. මෙතුමා කියන කතාව හරි. මේ 2007 ඉඳන් ගෙවන්නේ පොලිය ප්‍රාග් ණය අපෝගෙන කොටස් දෙකක් තියෙනවානේ. එකක් තමයි ප්‍රාග්ධනික කොටසක් ගෙවන්නේ. ඔව් කැපිටල් එක ගෙවන එකයි ඉන්ට්‍රස්ට් එක ගෙවන්නේ. පොලිය ගෙවන්න පටන් ගන්න 2007 ඉඳන්ම. ප්‍රාග්ධනික ගෙවන්න පටන් ගන්න තියෙන හරි ඔබතුමා කියන කතාව 2011 ඉඳන්. නමුත් ඉන්න අදහස් කරන්නේ ගෙවල නැහැ කියලා. නෑ නෑ. ගෙවල නැහැ කියලා කොහෙද කියන්නේ නෑ. හොඳයි. ඔබතුමා මොකද කියන්නේ? කොච්චර වෙලාවක් දෙනුද ශංකර්? නෑ මේ මේ විනාඩි 5ක් පමණ මේ කියන්නේ මේ සාකච්ඡාවක් විදිහට මේ වෙලාව පවත්වගෙන යමු. බට හරි කමක් මම දකින්නේ සංක මේක හම්බන්තොට වරායට එන නව සංඛ්‍යාව පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. මෙය ඒ වරායෙන් නැව්වලට පටවන බඩු ප්‍රමාණය හා ගොඩබාන බඩු ප්‍රමාණය පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. මේක මේ යහපාලන ආණ්ඩුව අනුගමනය කරන ආර්ථික දේශපාලන මාදිලිය පිළිබඳ ප්‍රශ්නයක්. මම එතනට එන්නම් ඊට කලින් අපි තව කරුණක්. දැන් මෙතනදී කියනවා නැව් එන්නේ නැහැ. මේ ඊයේ පෙරේද අගමැතිවරයා දුර පළාතක රැස්වීමකදී කියනවා අපි බලයට එන විට හම්බන්තොට වරාය තමයි ආසියාවේද දකුණු ආසියාවේද විශාලතම පිහිනුම් තටාකය. ඔන්න දැන් නැව් වෙනවා. කොයිකද අපි පිළිගන්නේ? එතුමා කියනවා අපි මත්තලටත් ඒ විදිහට ගුවන් යානා ගෙන්න ගන්නවා කියලා. ඊළඟට ආණ්ඩුවක් මොකටද දැනට මේ ආයෝජනය කරලා අවසන්. එතකොට ඒ ආයෝජනයෙන් ප්‍රතිලාභ ගන්න වැඩ කිරීම නේද ආණ්ඩුවේ කාර්යවීත්තේ? මේ ආණ්ඩුව 2015 අගෝස්තු මාසයේ 17 වෙනිදා මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය තමයි මාස 60කින් අලුත් රටක් හදන පංචවිධ ක්‍රියාවලිය. එතකොට මේ පංචවිධ ක්‍රියාවලියේදී දැනගෙන හිටියේ නැද්ද සම්බන්ධට වරායට නැව්වෙන්නේ නැහැ අපි ආවම මේකයි කරන්න කියලා? ඒ වෙනුවට නැව ඉතාම භයානක ප්‍රතිවිපාක සහිත ගනුදෙනුවකට ගිහින් ලෝකේ තරගකාරී බලවතුකට පවරපු එකද ප්‍රතිපත්තිය? දැන් මේ විදිහට තර්ක කරනෝ නම් ලෝකෙ කිසි රටකට දෙවුණු වෙන්න බෑ. මම දකින විදිහට සංකම්මන් නිදර්ශනයක් කියන්න. ජපානයේ ටොයෝටා සමාගම 1959 දී අමරිකානු වෙළඳපොළට කාර් එකක් හඳුන්වා දුන්නා. ටොයෝ පෙට් එකේ නම. ඒක හරි හුරු බුහුටි, සැහැල්ලුයි, ඉන්ධන පරිමාස්ම වැඩි. නමුත් ඒ වාහනයට පුළුවන් වුණේ නැහැ අමරිකානු මාකට් එක අල්ලගන්න. ඒ
එවිට ඇමරිකාවේ සහ ලෝක බැංකුවේ විශේෂඥ ජපානයට කිව්වා තමසලාට කාර් හදන්න බෑ. පුළුවන් දේ කරන්න. මම ඉතිරි ටික කියන්න ඕනද? කතාවේ ඉතිරි ටික. ඒකට තමයි ආණ්ඩුපත් කරන්නේ. ආණ්ඩුවක් බලයට ආවම මේ සංඛ්‍යාලයක නූපුටා දක්වමින් තමන් සතු දේපල විදේශවලට විකිණීම නෙමෙයි රජයක ප්‍රතිපත්ති වීත්‍ය. එහෙනම් මම ඔබට කිව්වා මොකද්ද මේ දේශපාලන ආර්ථික මාදිලිය? මට ඒකට ටික වෙලාවක් ඕන පැහැදිලි කරන්න. සංක මානව ඉතිහාසයේ 15 වෙනි සියවසේදී වැඩවසන් සමාජ ක්‍රමයේ අභාවයට ගිහින් අලුත් ආර්ථික සමාජ සංවිධානයක් බිහි වෙනවා. ඒක තමයි අද අපි ජීවත් වෙන මේ ධනේශ්වර සමාජය. ධනයක් මුල් කරගත් සමාජය. ධනේශ්වර මාදිලියෙන් ඉහළ වර්ධනයක් අත්තරගත්ත රටවල් අධිරාජ්‍ය ගොඩනගනවා. එමගින් ඔවුන් ලෝකයේ සිසු රටවල සම්පත් දැවැන්ත විදිහට කොල්ලකනවා. අසාධාරණ විදිහට නින්දිත විදිහට කොල්ලකනවා. අප්‍රිකානුවෙන් ගේන කෝටි සංඛ්‍යාත වහල්ලුන්ගේ ශ්‍රමයෙන් තමයි ඒ රටවල් ධනවත් භාවයට පත්වෙන්නේ විශාල වශයෙන් ඔවුන්ගේ ශක්තියට ඔවුන්ගේ කළමනාකරණ හැකියාවට අමතරව. මේ යටත් බිජිත සහිත සූරා කෑම මත පදනම් වූ අධිරාජ රටාව බිඳවැටෙනවා දෙවැනි ලෝක සංග්‍රාමයේ අවසානයට සමගාමීව. එවිට ලෝකයේ ධනේශ්වර ලෝකයේ ආධිපත්‍ය නායකත්වයේ හිමි කරගන්නවා ඇමරිකා එක්සත් ජනපදයේ. ඒ වෙන විට ඇමරිකාව ඉතා බලසම්පන්න රටක්. අදත් බලසම්පන්නයි ලෝකයේ අංකයකේ ආර්ථිකයේ. ඇමරිකාව සැලසුම් කරනවා පශ්චාත් යුද සමයේ ලෝකයේ කොහොමද තවදුරටත් ලෝකයේ සිසු රටවල සම්පත් තමන්ගේ අභිවෘද්ධිය සඳහා ප්‍රයෝජනට ගන්න කියලා. අන්න ඒ සඳහා සකස් කරපු වැඩපිළිවෙලක් තමයි නියෝ ලිබරල් ආර්ථික මාදිලිය. මේකට මුල් වෙන්නේ ෆ්‍රීඩ්‍රිච් වොන් හයක් නැමති ඔස්ට්‍රියානු සම්භාවයක් සහිත ආර්ථික විද්‍යාඥයෙක්. නමුත් මේ සැලැස්ම මුළුමනින් ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා ඒ කාලයේ සමාජවාදය නමින් විකල්පයක් තිබුණු නිසා. සෝවියට් දේශය නමින් බලසම්පන්න රාජ්‍යයක් තිබුණු නිසා. 1991 සෝවියට් දේශය බිඳවැටෙනවා. අන්න අර සැලැස්ම එළියට එනවා. ඒ සැලැස්ම අනුකම්පා විරහිතව ලෝකයේ පුරා ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. ලංකාවේ එක්සත් ජාතික පක්ෂයේ විශේෂයෙන් ජයර් ජවදන ජනාධිපතිවරයාගේ සහ වත්මන් අගමැතිවරයාගේ නායකත්වයෙන් යුත් පක්ෂය කොන්දේසි විරහිතව ප්‍රශ්න කිරීමකින් තොරව මේ නියෝලිබරල් මාදිලිය වැළඳගත් පක්ෂය. නියෝලිබරල් මාදිලිය ඒ නියෝ මුකුත් නැහැ. අලුත් කිසිවක් නැහැ. ලිබරල් කිසිවක් නැහැ. ඒක පැරණි ලෙසේෆෙයා ධනවාදය. ඒකේ අරමුණ තමයි ලෝකයේ බලවත් රටවල් සතු ප්‍රාග්ධනයට ලෝපුරා සැරිසරමින් තමන්ගේ ප්‍රාග්ධනයට ඒ රටවල සම්පත් සූරා කෑමට අවස්ථාව සලසා ගැනීම. බංගලි දේශයෙන් ඔබතුමා කියනවා ඇමරිකාවට සේවය කරනවා කියලා එක්සත් ජාතික පක්ෂය. ඇමරිකාවට සේවය කරන නෙමෙයි ධනේශ්වර ක්‍රමයට ඒ එක්සත් මේ එතකොට චීනයට ඇයි හම්බන්තොට වරාය මම ඒක පැහැදිලි කරන්න. මේගොල්ලන්ගේ ව්‍යාපෘතිය තමයි දැන් අද වෙන විට චීනය සමාජවාදී රටක් නෙමෙයි. මම ඔබට කලින් මගේ සාකච්ඡාවේදී කිව්වා ධනේශ්වර ආර්ථික බලවත්තුන් රාශියක් අද ඉන්නවා. ඇමරිකාව, චීනය, ඉන්දියාව, යුරෝපා සංගමය. එතකොට මේ රටවල් වල ප්‍රාග්ධනයට අපේ වෙළඳපොළ විවෘත කර දීම තමයි මේ නියෝලිබරල් මාදිලිය ප්‍රති මේ අරමුණ වෙන්නේ. ඒකේ ක්‍රියාකාරීත්වය වෙන්නේ. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. මේ හම්බන්තොට වරාය පිළිබඳ ප්‍රශ්නේ සංඛ්‍යා වලින් වහන්නට බෑ. නමුත් මේ මාදිලිය අනුගමනය කරන රාජ්‍යයන්, රටවල්, දේශපාලන පක්ෂ එය වසන් කිරීම සඳහා ජනතාවගේ. මොකද මේක ජනතාවගේ දේපල කොල්ලකෑමක් සිද්ධ වෙන්නේ. මේ ජනතාව දිලිඳු කිරීමන සිද්ධ වෙන්නේ. දැන් මේ ආණ්ඩුව ඉස්පිරිතාලවල කිලිටි රෙදි ටික හෝදන්නත් ඉන්දියාවේ සමාගම් වලට දෙමින් ඉන්නේ. ඇයි ලංකාවේ මිනිස්සුන්ට කිලිටි රෙදි හෝදන්න බැරි නිසාද? ලංකාවේ පාවාහන වෙළඳපොළ ඉන්දියාවේ සමාගම් වලට විවෘත කරලා තිබෙන්නේ. මත්තල ගුවන්තොටුපළ දෙන්න සැලසුම් කළා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික දෙන්න සැලසුම් කළා. ඊළඟට මහයිලුප්පල්ල මේ බීජ ගොවිපළ බංගලිදේශයට දෙන්න සැලසුම් කළා. මේ ව්‍යාපෘතිය ලෝකයේ බලවත් රටවලට අපේ රටවල් අර ජටත් විජිත සමයේදීමෙන් කොල්ලකා ගැනීම සඳහා සකස් වූ එකක්. මේ අද රට පාලනය කරන ආණ්ඩුව ඒක පිළිගන්නවා. ඒක ඔවුන්ගේ දේශපාලන දෘෂ්ටිය වෙන්න පුළුවන්. බංගලිදේශය ගැන කියවුණ මේ සාකච්ඡාවේදී බංගලිදේශයේ සංක විදේශ ආයෝජන සහිත ඇඟලුම් කර්මාන්ත රාශියක් තියෙනවා. බංගලිදේශයේ නිෂ්පාදනය කරන ටී ෂර්ට් එකක් ජර්මනිදී අලෙවි වෙන්නේ යූරෝ 495කට. මේන්ස් යූරෝ 795ක් විතරයි බංගලිදේශයේ ඉතිරි වෙන්නේ. ඉතිරි සියල්ල යන්නේ
ජර්මනියට ජර්මනි ආයෝජකයන්ට ප්‍රවාහකයන්ට ව්‍යාපාරිකයන්ට බැංකුවලට ජර්මන් ආණ්ඩුවේ වැඩබදු වලට මේක තමයි මේ ක්‍රමයේ හැටි මේ ක්‍රමය විසින් දුප්පත් රටවල් සූරාකෑම දුප්පතුන් දුප්පත් කිරීම ජනතාව අස්වාම කිරීම ඩිස්පොසිෂන් ඔෆ් මැසස් මේක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ මම තේරුම් ගන්න විදිහට මේක නැව් සංඛ්‍යාවේ පැමිණීම හෝ භාණ්ඩ පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි දේශපාලන ආර්ථික මාදිලිය මේ ආර්ථික මාදිලිය අත්හදා බැලූ සෑම තැනම ෆේල් වෙච්ච එක ඒ නිසා තමයි බ්‍රිතාන්‍ය ජනතාව යුරෝපා සංගමයෙන් ඉවත් වෙන්න තීරණය කරන්නේ බ්‍රෙක්සිට් ජනමත විචාරණෙදි ඒ නිසා තමයි ඉතාම දරදඬු අදහස් තියෙන ඩොනල්ඩ් ට්‍රම්ප් අමරිකාවේ ජනාධිපති පදවියට පත් වෙන්නේ. ඒ නිසා තමයි ප්‍රංශේ, ජර්මනි, ඔස්ට්‍රියාවේ, නෙදර්ලන්තේ ෆැසිස්ට්වාදයේ හිසවසමි තිබෙන්නේ. නියෝලිබරල් මාදිලිය ෆේල් එක. ඒක අසාර්ථකයි. මෙන්න මේක අනුගමනය කිරීම නිසා තමයි මේ ප්‍රශ්නේ. මේකදී මේ රටේ ජාතික සම්පත් විජාතිකයින්ට පවරා දීම විතරක් නෙමෙයි සිදුවෙමින් තිබෙන්නේ. මේ රට අධිරාජ්‍යවාදී බලවතුන්ගේ දඩබිමක් බවට පත් වෙමින් තිබෙනවා. ගොදුරු බිමක් බවට පත් වෙනවා. ඉතාම භයානක ප්‍රතිඵල. අද ඇමරිකාව දකුණු කොරියාව ස්ථාපනය කරලා තියෙනවා මිසයිල නාශක සිස්ටම් එකක්. සංක එහි නම කෙටි නම THAAD. THAAD කියන්නේ Terminal High Altitude Defense Area of Defense කියන එක. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ප්‍රකාශිත අරමුණ අවශ්‍ය වුණොත් උතුරු කොරියාවට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරන්න. නමුත් ඇත්ත අරමුණ එක නෙවෙයි අවශ්‍ය වුණොත් චීනයට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරන්න. මෙන්න මේ වගේ අනතුරකට ලංකාව ගොදුරු කරලා තියෙනවා, නිරාවරණය කරලා තියෙනවා මේ නියෝලිබරල් ප්‍රතිපත්තිය සහ රාජ දේපල විදේශිකයන්ට විජාතිකයන්ට විකිණීමේ මේ ක්‍රියාමාර්ගය නිසා. ඒක නිසා තමයි මම ආරම්භයේදීම කිව්වේ මේ බරපතල ප්‍රශ්නයක් අපේ රටට පමණ නෙවෙයි සමස්ත කලාපයම යෝධ ගින්නකට ඇද දාන්න හේතු වෙන්න පුළුවන් යම් මොහොතකදී. හොඳයි මහාචාර්ය සමරජ වරාය ගැන කතා කරමු නේද? අපි නෑ මෙතුමා කියන්නේ වරායේ නැව් වලට ඔබට ගිය කතාවක් තියෙනවා. මෙතුමා වරාය උදාහරණයක් කරගෙන අපේ විශ්ව වරායනේ. දැන් 999 වෙනකන් කොළඹ වරායේ තිබ්බේ පූර්ණ රාජ්‍ය අයිතිය. ඊට පස්සේ තමයි මට මොහොතක් දෙන්න දැන් අර මෙතුමා කියන වරාය ආශ්‍රිතව සංග්‍රාම භූමියක් නිර්මාණය කරනවා කියන එක ස්පර්ශ කරන්නේ. එතනට එන්න මම එතනට එන්න. සමා වෙන්න. මේ එකක් එකතු කරන්න. දැන් මේ නියෝ ලිබරල් ව්‍යාපෘතිය වසන් කරනවා මිනිසුන්ගේ. ඒ සඳහා යොදා ගන්නවා කදිම වචන. මොනවද වචන? ප්‍රතිවිභවකරණය. දැන් ලෝක බැංකුවෙන් ණය දෙනවට කියන්නේ ෆැසිලිටීස් කියලා. ඒ විදිහේ ලස්සන වචන වලින් ලෝක බැංකුව නියම කරනවා අපේ රටවලට සුබ සාධක වියදම් කපා හරින. ඒකට තියෙනවා වචනයක්. ස්ට්‍රක්චරල් ඇඩ්ජස්ට්මන්ට් ප්‍රෝග්‍රෑම්. ඒ කියන්නේ ව්‍යූහාත්මක ගැලපුම් ක්‍රමය. ඒ නිසා මේක මිනිස්සුන්ගේ වසන් කරනවා. ඒ වසන් කරන්න උගත්තු, බුද්ධිමත්තු, ආචාර්යවරු, මහාචාර්යවරු, උගත් මාධ්‍යකරු උදව් කරනවා. හරි අපි ඉතින් කතා කරමු. දැන් 99 වෙනකන් අපේ අපේ කොළඹ වරාය තිබ්බේ 100% ආණ්ඩුවේ යටතේ. හරි. එතකොට 99 අපි පටන් ගන්නවා පළවෙනි ඒ බහලුම් පර්යන්තය පුද්ගලික අංශයට ඒ ආයෝජනකයන්ට ඇවිල්ලා ඒක කරන්න කියලා. ඒගොල්ලෝ ඊට පස්සේ ඒ බහලුම් පර්යන්ත අතර තරගයක් ඇති වෙනවා. ඒගොල්ලන්ගේ මිල අරව මේවා හරියට පාලනය වෙන්නේ නැහැ. දෙගොල්ලම එක මිල පාලනය කරන්නේ. වරාය විසින්ම තමයි මිල නියම කරන්නේ. නමුත් ඒගොල්ලෝ කාර්යක්ෂමතාවය පිළිබඳව යම්කිසි දිරිගැන්වීමක් ඇති කරනවා මුළු වරායට. ඒතර අපේ වරාය දියුණු වෙනවා. දැන් මතක තියාගන්න මේ වරායේ කොළඹ වරායේ 70%ක් 80%ක් විතර ඒකේ කෙරෙන කටයුතු ඉන්දියාවට සම්බන්ධයි. ඒ කියන්නේ ඉන්දියාවට යන හෝ ඉන්දියාවෙන් එන බහලුම් තමයි කොළඹ වරාය හැර යන්නේ. එතකොට අපි එකෙන් ලංකාවට ආදායමක් ලබා ගන්න ඒ බහලුම් වලින් සාමාන්‍යයෙන් අපිට කියත හැකි එක පෙට්ටියකින් ඩොලර් 100ක් විතර ඊට අඩුයි රළු වශයෙන් කීයක් හරි ගාණක් ආදායමක් ලබනවා. ඒක සේවා අපනයනයක් හැටියට තමයි අපි ගණන් ගන්නේ. සර්විස් එක්ස්පෝර්ට් එකක් හැටියට තමයි ගණන් ගන්නේ. දැන් අපිට පේනවා මේ SAGT සවුත් ඒෂියා ගේට්වේ කියන බහලුම් පර්යන්තය පුද්ගලිකංශය ගෙනල්ලා අර මෙතුමා කියනවා වගේ මහා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් හරි මොකක් හරි කරලා. නමුත් මේකෙන් වෙලා තියෙන ලංකාවට වැඩිපුර ආදායම ලැබෙනවා. ලංකාවට බහලු පර්යන්තය දැන් ඔයා කතා කරන්නේ මම ඉඩ දීලා හිටියන්නේ. මේ පර්යන්ත දෙකම මේ එකම දියුණු වෙන්න පටන් ගන්නවා. දැන් තුන්වෙනි පර්යන්තයක් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පාලන කාලයේ තුන්වෙනි පර්යන්තයක් දෙනවා. 85%ක් චීනයට. 15%ක් වරාය අධිකාරියට. මේක ගෙනාවපු එකෙන් අනිත් දෙකටත් ඉතාම ලොකු හොඳක් වෙලා තියෙනවා. දැන් මතක තියාගන්න මේ හොඳ කියන්නේ දැන් සේවා අපනයනය තුලින් ලංකාවට ආදායම් ලැබෙනවා. අපිට
අපේ අපිට අපේ කම්කරුවන්ට අපි වැඩ කරන අයට වැඩිපුර ගෙවීම් කරන්න පුළුවන්. මේක ගිහිල්ලා බැලුවොත් රාත්‍රී කාලෙත් වැඩ කරන තැනක්. ඊට අමතරව අපේ කර්මාන්ත වලට විශාල සේවයක් මෙතනින් සිද්ධ වෙනවා. අපි පොඩි වරායක් නම් අපිට ලයිනර් ට්‍රැෆික් එක ක්ෂණයකින් වෙන කොහෙවත් නවත්තන්නේ නැතුව ප්‍රධාන අපනයන කේන්ද්‍ර වලට යන්න විදිහක් නැහැ. දැන් වෙලා තියෙන්නේ ඉන්දියාවේ ඇයට තමයි මෙතනට ඇවිල්ලා බඩු බාලා ඊළඟට තව නැවකට දාලා හිමින් සීරුවේ තමයි ඒගොල්ලන්ට ජර්මනියට හරි ඉංගලන්තයට හරි ඇමරිකාවට යන්න වෙලා තියෙන්නේ නැත්නම් ජපානයට. නමුත් අපිට තියෙනවා ඒ සියලු පහසුකම්. ඒ කියන්නේ අපිට ඒ කේන්ද්‍රයක් ඒ හබ් එකක් වීම නිසා අපිට විශාල වාසියක් ලැබිලා තියෙනවා. නමුත් ඒකට ප්‍රධානම හේතුව චීන ආයෝජනයක් ඇති CICT පර්යන්තය. ඒ වගේම දේශීය ආයෝජනයක් ජෝන් කීල් සමගමේ ආයෝජනයක් තියෙන SAGT පර්යන්තය. එතකොට අපිට පේනවා නිකන් මේ න්‍යායික මට්ට ගණන් වල 50 ගණන් වල කියවපු පොත්වලින් එහාට ගිහිල්ලා නැතුව ඕක නිකන් උච්චාරණය කර කර ඉන්න බුලෝ මිනිස්සු දුප්පත් වෙනවා කියලා. නමුත් ඕන කෙනෙක්ට පේනවා පාරේ යනකොට අද මිනිස්සුන්ගේ අතේ ඊට වැඩිය එදාට වැඩිය අතමිට තියෙනවා. 70 කාලේ ඔය සමාජවාදයේ ඔය ජාතිකවාදයේ ඔය තියෙන කාලේ අපිට මෙතුමයි මා එකට කැම්පස් එක හිටියේ. අපිට සීනි නැතුව තේ බොණ්ඩ, හාල් නැතුව බත් කණ්ඩ, ඕවා තමයි අපිට ඒ දවස්වල දීපු සටන් පාට. ඒ එදාට වැඩිය අද අපි හොඳට ජීවත් වෙනවා ඒ හාල් පොළු මිරිස් පොළු ආර්ථිකයෙන් පස්සේ. ඒ නිසා මිනිස්සුන්ගේ අතේ අදමිට සල්ලි තියෙනවා. ඉතින් මිනිස්සු දුප්පත් කරනවා කියලා මට අහන්න වෙලා තියෙන්නේ 70-77 කාලේ ලංකාවේ ක්වයිෂිකෝර් මරාස්මුස් නැමැති ඉතාම දරිද්‍රතාවයේ ලක්ෂණ තියෙන අර ළමයින්ගේ ඇස්වලු ලොකු වෙලා බඩගෙඩිය එළියට එන ලෙඩ රෝග තිබුණ කාලයේද අදද වඩා දුප්පත්කම වැඩි කියලා තමයි මට අහන්න වෙලා තියෙන්නේ. දැන් මෙතනදී අපි කල්පනා කරන්න තියෙනවා මම ආපහු ඔයාගේ තේමාවේ දෙවෙනි කොටසට යන්න. දැන් අපි බලන්න චීන ආයෝජන සහ දේශීය ආයෝජන සහිතව අපි කොළඹ වරාය පවත්වගෙන යනවා. කොළඹ වරායේ ප්‍රධාන ව්‍යාපාරික කටයුත්ත ඉන්දියානු බැහැලුම් එහාට මෙහාට කිරීම. දැන් කල්පනා කරන්න මේ ඉන්දියාවයි චීනයයි අතර තියෙනවා මෙතන ඝට්ටනයක්. පොත්පත් වලින් කතා කරන අයට මේ ඝට්ටනය තිබුණාට මේ දෙගොල්ලෝ මෙතන හොඳට බිස්නස් කරනවා. කවුරුත් ඔය කතා කරන කට්ටිය දන්නේ නැහැ ඉන්දියාවයි චීනය අතර කොයිතරම් ව්‍යාපාරික කටයුතු තියෙනවද කියලා. විශාල වෙළඳාමක් තියෙනවා ඒ රටවල දෙක අතර. ඒ වගේම මෙතනත් ඒගොල්ලෝ එකට වැඩ කරනවා. අපි ඒගොල්ලන්ට එතකොට අපේ ජාතික ආරක්ෂාව කලාපීය ආරක්ෂාව කියලා කියන්නේ මේ හැමෝටම එක තරහ කරගෙන ඒව මෙව කරන එක නෙමෙයි. අපිට තියෙන තුලනය කිරීම. තුලනය කිරීමට නම් අපිට වැදගත් වෙනවා ඉන්දියානු ආයෝජනත් කොළඹට ගේන එක. ඒතර තුලනය කරන්නද හම්බන්තොට වරාය චීනයට දීලා මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට. අන්න ඔය එන්නේ උකට තමයි. ඊළඟට තිරුගුණාමලේ තුලනය කිරීමට ඉන්දියාවට තෙල් ටැංකි පිළිබඳ ගිවිසුමක් අස්සම් කරන්න ඕනේ. දැන් ඔබතුමා හිතන්නේ ඒක හොඳ දෙයක් කියලා. මම හිතන්නේ ඔය හොඳයි. හොඳයි. ඒ කියන්නේ එක එක බලවතුන් සන්තෝෂ කරන්න එක එක කොටස වගේ කාලේ පටන් පරාක්‍රම බහු රජුරව ගත්තත් පරාක්‍රම බහු රජුරුත් එක පැත්තකින් චෝල අධිරාජ්‍ය එක පැත්තකින් පැත්තකින් අනිත් පැත්තෙන් මියන්මාරයේ බගාන් වල තිබුණු අන්වර්ත රජුරන්ගේ රාජ්‍යත් එක්ක ඒ දෙක තුලනය කිරීම. ඒ තුලනය කිරීම තමයි අපි වගේ පොඩි රටකට කරන්න පුළුවන්. අපි මේ මර්මස්ථානයක. අපි ඉන්නේ මැද. අපි ඉන්නේ මාවත්වල හුවමාරු වෙන තැනක. මෙතන අපිට අපේ තනි බලයක් හදාගෙන මේ එක එක්කෙනත් එක්ක යුද්ධ කරගෙන ඉන්න බෑ. අපිට තියෙන්නේ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවලින් මේ බල තුලනයක් තුලින් තමයි මේක පාලනය කරගන්න තියෙන්නේ. අපි එක පැත්තට එහාට පැත්තට ටිප්පෙන්ඩ ඉඳ තියෙනවා. මං හැමදාම කියලා තියෙන දෙයක් තමයි මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලේ ගෝඨාභය රාජපක්ෂ බැසිල් රාජපක්ෂ සහ ලලිත් වීරදුංග කියන ත්‍රිත්වය තුළින් ඉතාමත්ම දක්ෂ ලෙස ඉන්දියාවත් එක්ක අපේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධකම් තුලනය කරගත්තා කියලා. නමුත් 2010 එක කේන්ද්‍රීය දෙයක් වෙන්නේ මම ඉන්දියාවේ සාකච්ඡාවකට සහභාගී වෙලා ඉන්න වෙලාවක මාව ගිහිල්ලා දැන් ඇමති කෙනෙක් වෙලා ඉන්න හර්දීප් සිං පුරි මහත්මයා ළඟින් වාඩි කරගුවා. ඒගොල්ලෝ කෝපාග්නියෙන් ආවේශ වෙලා තමයි කතා කරේ 2010 අර උත්සවයට ආරාධනය කරේවත් නැහැ කියලා ඉන්දියාවට. ඒ කියන්නේ මෙච්චර හොඳට කලමනා කරගෙන ආපු සම්බන්ධය 2010 වරාය විවෘත කිරීමේදී ඒගොල්ලන්ට ආරාධනයක්වත් ආවේ නැහැ හම්බන්තොට විවෘත කිරීමේ කටයුත්තට කියලා. ඒගොල්ලෝ එවෙලේ ඉඳන් මේ තුලනය කියන එක වරද්ද ගන්නවා මහින්ද රාජපක්ෂ දෙවෙනි ආණ්ඩුව. පළවෙනි ආණ්ඩුව ඉතාමත්ම ඉහළ විදිහට ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික ඉතිහාසයේ ස්වර්ණමය සිද්ධියක් හැටියට කතා කරන්න පුළුවන්. ඒ කලමනාකරණය කරගත්ත හැටි. නමුත් ඊට පස්සේ මේක වරද්ද ගන්නවා. මේක වරද්ද ගැනීම තුළින් ඊට පස්සේ තව තවත් ප්‍රශ්න ඇති වෙන්න පටන් ගන්නවා.
මේ තුලනය කිරීම තමයි ලංකාවේ රාජ්‍යතන්ත්‍රිකයන්ගේ ලංකාවේ රාජ්‍ය නායකයන්ගේ ඉතාමත් වැදගත් කටයුත්ත. මේක තුලනයෙන් තොරව එහෙම නැත්තම් කාටවත් එන්න නොති කවුරුත් එක්කත් සම්බන්ධකම් පවත්වන්න නැතුව මේව කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒතර කලාපීය ආරක්ෂාව කියලා කියන්නේ ඔන්න ඕක. කලාපීය ආරක්ෂාව කියන්නේ අපේ නාවික හමුදාව, අපේ ගුවන් හමුදාව මේ සියලුම වටවිට තියෙන සීලු කට්ටියත් එක්ක සම්බන්ධ වෙනවා. දැන් මට ඒක තමයි මෙතන වේදිකාවක් තුමාගේ මේ නිදර්ශනය මතක් වෙනවා. අර ටොයෝටා සමාගම වගේ අපි කවදාවත් යමක් නිර්මාණය කළා ලෝකයට අභියෝගයක් වෙන්නේ අපි හැමදාම තුලනය කර කර ඉන්න. සංක මම පෞද්ගලිකව මම කරපු දෙයකින් මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් පිළිතුරක් දෙන්න පුළුවන්. දැන් මේක මම හිතන්නේ රොහන් මට පොඩ්ඩක් ඉඩ දෙනවා නම් ඔබ කතා කරපු දෙයටත් සම්බන්ධවයි. මම ඊට කලින් වැඩ කරේ කොළඹ නැවතටාකාංගනේ. ඒකත් රාජ්‍ය ආයතනය. මම හිතන්නේ මම මේ වැඩසටහන් කීපයකට ඇවිල්ලා තිනවා අවුරුදු 30ක් විතර ආයතනයේ වැඩ කරා නාලකත් හොඳට දන්නවා. රොහන් නම් විශේෂයෙන්ම. අපේ වෘත්තිය උනේ නැව් අලුත් වැඩියා කිරීම සහ නැව් අලුතෙන් නිෂ්පාදනය කිරීම. අපිත් මූලික වශයෙන් ඉස්සෙල්ලාම නැව් නිෂ්පාදනය කරන්න පටන් ගත්තේ දේශීය වරාය අධිකාරියට සහ නායක හමුදාවට. යුද්ධයේ කාලේ නායක හමුදාවට විශාල ලෙස අපි උදව් කරා, නැව් වඩා නැව් හැදුවා, රෙපයා කරා, අලුතෙන් හැදුවා. දැන් නමුත් 1993 දී මේ වගේ විශාල ආයෝජනයක් කරලා, ඒ කියන්නේ ඩොලර් මිලියන 44ක ආයෝජනයක් 1993 කරලා කොළඹ නැව් තටාකාංගණය කියන සමාගම, ඔය මම කියන්නේ ලලිත් ඇතුළත් මුදුලි මැතිතුමාගේ කාලේ, ඒ කියන්නේ ඒ කාලේ කරපු ආයෝජනයකදී කරලා ආයතනය බොහොම අමාරු තත්ත්වයකට වැටෙනවා 1993 වෙනකොට. ඒ කියන්නේ ඒ ආයෝජනය විශාලයි. ඔය මේ පුතා ඇහුවා වගේ ඒ වෙලාවේ විශාල යටිතල පහසුමට, ඒ කියන්නේ දකුණු ආසියාවේ තියෙන විශාලතම නැව් තටාකාංගණය හැදුවා කොළඹ. ඒක හැදුවට පස්සේ අවශ්‍ය කරන ව්‍යාපාරික කටයුතු සිද්ධ වුණේ නැහැ. ඒක 1993 දී ප්‍රතිව්‍යුහගත කරන්න ඕන. මේකත් එතකොට ඔය කියන විදිහට රජය නෙවෙයි ණය ගත්තේ. රජය වරාය අධිකාරිය යම්කිසි අපවීමක් වෙලා තිබුණා. නමුත් ණය ලබා ගත්තේ කොළඹ නැව තටාකාංගණය. මොකද ඒකේ බලපෑමක් එදෙන ඍජුව ආවා වරාය අධිකාරියට. මොකද රාජ්‍ය ආයතනයක් හැටියට අප වෙලා තිබුණ නිසා. ඒ ප්‍රතිව්‍යුහගත කරේ ජපාන් සමාගමක් එක්ක. 51%ක් අයිතිය කොටස්වල ජපාන් සමාගමට ගියා. මමත් එතකොට රාජ්‍ය ආයතනෙත් වැඩ කරා. ඊට පස්සේ ජපාන් සමාගමෙත් වැඩ කරා. දැන් එතකොට අපි වැඩ සාමාන්‍යයෙන් කරේ මීටර් 30ක් තමයි උපරිම 35ක් වගේ වෙන පුංචි ප්‍රමාණයේ නැව් තමයි කොළඹ නැව් තටාකාංගණය නිෂ්පාදනය කරන්න පුළුවන් වුණේ ඒත් දේශීය අවශ්‍යතාවයට විතරයි. දැන් අද වෙනකොට මෙතුමා කියන්නේ ඔය ටොයෝපෙට් කාර් එක හැදලා එතෙන්ට ගියා කියලා. දැන් මේ වෙනකොට කොළඹ නැව් තටාකාංගණය ජපානයට අපනයනය කරන්න ඩොලර් මිලියන 50කට වඩා වැඩි වෙන මීටර් 75කට වඩා විශාල නැවක් නිෂ්පාදනය වෙමින් මේ දනුත් පවතින. අපිට ඒවසීම හම්බන්තොට වරාය සම්බන්ධයෙන් මෙතන උනේ මොකද්ද වෙච්ච වෙනස? දැන් අපිත් අර ආයෝජනයට ගිහිල්ලා පොඩ්ඩක් මේක මම හිතන්නේ මේ විශේෂයෙන් මේ බලාගෙන ඉන්න දරුවන් සහ ආනාය තේරුම් ගන්න. මේ රටේ නාලක ගොඩෙහ මත ඉස්සෙල්ලකෝ අපි හැම වෙලාවෙම ඉතා පුංචියට හිතන්නේ කියලා. නෑ. එහෙම නෑ. මේ රටේ බොහෝ ව්‍යාපාරිකයෝ ලොකුවට හිතනවා. අද බැලුවොත් එහෙම කොළඹ ඉදිවෙන විශාල දේවල් විශාල ව්‍යාපාර මම වාණිජ මණ්ඩලේ ලේකම් හැටියට ඉතින් ඉතා විශාල වශයෙන් වර්ධනය වෙලා තියෙනවා. අද ලංකාවේ ඇපරල් ශාස්ත්‍රය, ඒ කියන්නේ නිමි භාණ්ඩ ඇඟලුම් කර්මාන්තය ඩොලර් බිලියන 5ක් අපනයනය කරන කර්මාන්තයක් බවට පත් වෙලා තියෙනවා. ඒක පටන් ගත්තේ මම හිතන්නේ ඉතාමත් පුංචි ව්‍යාපාර යුකි මැෂින් ගෙනලා පටන් ගත්ත හැටියට. අද වෙනකොට මේක වර්ධනය වෙලා තියෙනවා. ඒ නිසා ලංකාවේ ඔක්කොම බොහොම සුළුවෙන් හිතනවා කියන එක වැරදි. නමුත් දැන් අපිට පුළුවන් වෙලා තියෙනවා මෙතන අවශ්‍ය වුණේ ඒකට අවශ්‍ය කරන යම්කිසි අර කිව්වනේ පිටරටට අපි හැම වෙලාවෙම උපදෙස් ඕන කියලා නෑ. ඒක එක්තරා විදියක ඇත්තක් තියෙනවා. හැම දෙයක්ම අපිට කරන්න බෑ. අපිට අවශ්‍ය දැනුම අපි ලබා ගන්න ඕන. අපි අවශ්‍ය දේවල් කරන්න ඕන. කොළඹ නැව් තටාකාංගණයේ ඉන්නේ ජපන් මහත්තුරු 4 දෙනයි. ශ්‍රී ලංකාවේ අය 3000කට වැඩිය වැඩ කරනවා. ඒ නිසා අපි ජපානයේ සියලු දෙනාම ගෙනල්ලා මෙහෙ තියාගෙන වැඩ කරලා නැහැ. ඒ ආයෝජනය තුලින් අපට පුළුවන් වෙලා තියෙනවා මේ රට තුල ඉතාම විශාල ආර්ථික සංවර්ධනයක් ඇති කරන්න. අපනයන කටයුතු 2% දක්වා පමණ වර්ධනය කරන්න පුළුවන්. කුමාර නාවික හමුදාව ගැන මතක් කරපිනා. මේ වන විට හම්පන්තොට වරායේ නාවික හමුදාව තමන්ගේ වපසරිය සඳහා චීනයට යම් කිසි මුදලක් ගෙවනවාද? මම හිතන්නේ නැහැ චීනයට කිසිම මුදලක් ගෙවන්න ඕන කියලා. එහෙම ප්‍රකාශයක් තියෙනවා නම් ඒක වැරදි. ඔබතුමා ඒක කියන ස්ථිර වශයෙන් කියන්න පුළුවන්. මම ඒක ස්ථිර වශයෙන් කියන්න මම දන්නේ නැහැ. ඔබතුමා හැම කේරෙන නිසා මම කියනවා
එහෙම දෙයක් නැහැ. මොකද ඒ හම්බන්තොට වරාය තියෙන ඒ භූමිය තියෙන්නේ ලංකාවේ සමාගමට HIPG කියන සමාගමක. චීනයට ඒකට සල්ලි ගෙවන්න අවශ්‍යතාවයක් නැහෙනි. ඔබතුමා කියන ඔය සමාගම් දෙකෙන් එකක්. සමාගම් දෙකම ලංකාවේ ලියාපදිංචි සමාගම්. හොඳයි. ඇයි චීනයට සල්ලි ගෙවන්න ඕනේ ඒකට? නෑ මිලියන 53ක මුදලක් වාර්ෂිකව ගෙවන්න ඕනේ කියලා තහවුරු නොකළ තොරතුරක්. ඒකයි මම ඔබතුමාගෙන් ස්ථිර කරගන්න මම හිතුවා දන්න වෙති කියලා. දැන් ඔහොම ප්‍රශ්නයක් අහනකොට ඔබතුමත් ඒ ගැන තොරතුරු ටිකක් හොයාගෙන කතා කරන්න. නෑ තොර යම් කිසි තොරතුරු ප්‍රමාණයක් තියෙනවා ඔබතුමා නිල වශයෙන් මේ තනතුරු දන්න මේ මම දන්නේ නෑ. ඔව් ඒක තහවුරු කරගන්න තමයි ඔබතුමාගෙන් ඇහුවේ. ඔව් ඉතින් දන්න තරමේ මට කියන්න තියෙන්නේ ඒ ආයතන දෙකම ලංකාවේ ලියාපදිංචි ආයතන. ඒ දැන් කොළඹ නැවතටාකාංගනේ නාවික හමුදාවට නැව් හැදුවා. ඒ සඳහා මුදලක් අපි අය කරා. නැව් අලුත් වැඩියා කරමුත් අපි අය කරා. වරාය අධිකාරියෙන් අපි භූමියක් කුලයට අරගෙන වැඩ කරනවා. අපි ඒ සඳහා වරාය අධිකාරියට මුදල් ගෙවනවා. ඉතින් ඒක ව්‍යාපාරික දෙයක්. ඒ මම කියන්නේ නායක හමුදා ව්‍යාපාරික වශයෙන් මේ භූමිය පිහිටලා තියෙන හැටියට මොකක් හරි එහෙම සැලසුමක් තියෙනවද මම දන්නේ නැහැ. නමුත් චීනයට මුදල් ගෙවීමක් අවශ්‍ය නැහැ. මොකද ලංකාවේ භූමිය. ඒක චීනයට විකුණලා නම් ඔබතුමා කියන විදිහට අනුනම අවුරුදු බද්ධ කියන එක යෝජනා කරාම ඔබතුමා ඒකත් ප්‍රතික්ෂේප කරනවා. බද්දයි විකිණීම අතර වෙනස්කම මේකනේ. ශංග්‍රීලා කියලා තියෙනවනේ අතන ඉඩමක් කර ඒක විකුණලා. ඒක විකුණලා. අරක 99 අවුරුද්දක බද්දක්. දැන් පැහැදිලිද? ඔව් නෑ නෑ. දැන් මම එතුමාට දෙවන වර යෝජනා කරාම 99 අවුරුදු බද්ද එතුමා ඒකත් ප්‍රතික්ෂේප කරා ඒ වචනේත් නෙමෙයි කියන්නේ. මම කියන්නේ ඒක චීනයට බදු දීලා නෑ කියලා. සමාගම. 99 අවුරුද්දක බද්ද. ඒ සමාගමට තමයි බදු දීලා තින්නේ. සමාගම ලියාපදිංචි වෙලා තින්නේ ශ්‍රී ලංකාවේ. කොළඹ නැවතටාකාංගනේ හිමි සමාගමත් ලියාපදිංචි වෙලා තින්නේ ශ්‍රී ලංකාවේ. ඒ සමාගමේ ආයෝජනයේ සියයට කොටසක් චීන සමාගමකට අයිති වෙනවා. ඒ සමාගම් වල කොටස් බෙදියාම පිළිබඳවත් ලොකු ආන්දෝලනයක් තියෙනවානේ යාප මහත්මයනේ. මම නම් දන්නේ නැහැ මේක. ඒක කොටස් බෙදියාම සහ අර එළදෙනට කවන්නේ කවුද කිරි දොවාගන්නේ කවුද කියන එක. ඔය ඇත්තටම මෙතන මම කියන්නේ අපි මම මෙතන එනකොටත් කිව්වා මේ දේශපාලනඥයන් සහ දේශපාලන වේදිකාවල කතා කරන ඒ සියලු සියලු තර්ක විතර්ක වලට පිළිතුරු දෙන්න නම් මම වෘත්තිකයෙක් හැටියට සූදානම් නැහැ. ඒක සංකට අවශ්‍ය නම් මම හිතන්නේ තවත් දේශපාලනඥයෙක්ගෙන්ම අහන්න. අපි ඒ තත්ත්වයට පත් කරන්නේ නැතුව. නෑ සාමාන්‍ය පුද්ගලයෙක් මම හිතන්නේ මේකට මට ආරාධනා කරනකොටත් මේ අසන්නන්ගේ දැනගැනීම සඳහාත් කියන්න ඕන මේ සාකච්ඡාව දේශපාලනමය කියන්නේ දේශපාලනය කතා කරාට කමක් නැහැ. ඔන්න ඔය තැනට යන්නේ නැතුව ඊට වැඩි ඉහළ මට්ටමක තියාගමු කියන පදම තමයි මම ඒක සරල දේශපාලන කාරණාවක් නෙවෙයි ඒක බොහොම තාක්ෂණික නෑ ඒක ඉතින් එහෙනම් ඒ තාක්ෂණික ප්‍රශ්නයක් අහන්න මගෙන් මේ හරපුන්ට කිරිපොවන්නේ කවුද කියලා අහන්න නැතුව විකුණු වාද නැද්ද කියලා අහන්න නැතුව කෙලින්ම තාක්ෂණික ප්‍රශ්නයක් විදිහට අහන්න තමයි තාක්ෂණික ප්‍රශ්නයක් දෙන්න පුළුවන් ප්‍රේක්ෂකයාට පැහැදිලි වෙන පොදු ජනතාව පාවිච්චි කරන නිදර්ශනකින් හොඳයි ඔබතුමා කියන වාද පිටිය තව තියෙනවනේ දේශපාලන ප්‍රශ්න මේක අලුත් පාර්ලිමේන්තුවනේ ඔය කතාව පුළුවන් අර දියවන්නාවේ තියෙන පරණ පාර්ලිමේන්තුවේ සාකච්ඡා නෑ 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 ඒකත් දැන් ඔබතුමා වැරදි උපකල්පනයක් මත පිහිටා මම ඉතාමත් තාක්ෂණික ප්‍රශ්නයක් ඇහුවේ ඔය සමාගමේ ඔබතුමාට මතකද සමාගමේ කොටස් බෙදියාම පිළිබඳව කවුද කිරිපොවන්නේ කවුද කියන එක තාක්ෂණික ප්‍රශ්නයක් නෙවෙයි ඒක ඉතාමත් මේ පොදු ජනතාව භාවිතා කරන නිදර්ශනයක් ඉදිරිපත් කරේ ඒක ඔබතුමා ඒක දේශපාලනඥයෙක් කියපු කතාවක් ගොඩේව මහත්මයා ඒක දේශපාලනඥයෙක් කියපු කතාවක් දැන් කොතරම් පටන් ගන්නද කියලා පැටලලා තින්නේ මේ අවසාන තර්ක විවාද නිසා ඔබ දෙපළ අතර ඇති වෙච්ච මොකක් හරි මම උත්තර දෙන්න බලාපොරොත්තු හිටියේ මේ යාප මත කියපු කතන්දර ගැන තමයි දැන් මට මතක නැහැ මොකටද උත්තර දෙන්න ගියේ කියලා හැබැයි මම මේ දැන් ඔය සමාගම් කතන්දරේ ගමු ශංක අපි හුඟක් වලට වරද්ද ගන්න කතන්දරයක් තමයි මම හිතන්නේ මේ මංගල මහතර තරහ ගියේ මේ චීනයයි සමාගමයි කියන දෙක අපි පටල ගන්නවා බොහෝ විට අපි සාමාන්‍ය ව්‍යවහාරය කියනවා චීනෙට වික්කා කියලා කියනවා චීනෙට නෙමෙයි වික්කේ චීනයේ සමාගමකට වික්කේ ඒතර අපි වික්කාද අවුරුදු 99ද කියලා තර්ක කරනවා වික්කත් ආපහු ගන්න බෑ අවුරුදු 99 දුන්නත් ආපහු ගන්න බෑ ආයි ජීවිතේ ගන්න බෑ දෙකම එකයි ඒ වගේ තමයි ඉල්ලටෝ කියන චීනයේ සමාගම අයිති චීනයේ රජයට
අපි කියන චීනයට නෙවෙයි නිසා අපි හරි සන්තෝෂයි සමාගමකට දීලා තියෙන්නේ හැබැයි සමාගමයිද චීනයේ රජයට සමාගමේ කොටස් 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 වල කොටස් වලද පොලේ තියෙනවා නේද කොටස් වලද පොලේ ඒ සමාගම කොටස් වලද පොලේ තියෙනවා නම තව අන්තිම මූලික අයිතිය තියෙන කාටද කියලා අපි හැමෝම දන්නවනේ. එතන මෙතන 85%ක අයිතිය තියෙන්නේ ඔය කියන චීන සමාගමට. ඒතර ඇහුවනේ අර නාවික හමුදාවට මේ මුදලක් ගෙවන්න ඕනද කියලා. එතකොට මේ මංගල මහත්තයා කියපු කතාව හරි. චීනෙට කිසි මුදලක් ගෙවන්න ඕනේ නැහැ. හැබැයි අර සමාගමට ගෙවන්න ඕනේ. මොකද මේ සමාගමට තමයි අපි දැන් ඒ භූමිය දීලා තියෙන්නේ. ඒ සමාගමේ 85%ක අයිතිය තියෙන්නේ චයිනා මර්ජන් කියන චීනයට අයිති සමාගමට. ඒතර දැන් වෙලා තියෙන අපේ නාවික හමුදාවට අපේ නාවික හමුදාවේ ඉන්න භූමිය වෙනුවෙන් කුලියක් ගෙවන්න වෙලා තියෙනවා සමාගමකට. ඒ සමාගම ලියාපදිංචිලා තියෙන ලංකාවේද පිටරටද කියලා ආගිය කරගෙන ඉතර වැඩක් නැහැ. කොහොමදත් ඒකේ වැඩි අයිතිය තියෙන්නේ චීනයට අයිති සමාගමකට. ඒක තමයි යථාර්ථය. මෙතුමා ඒක දන්නේ නැහැ කිව්ව හැම මුදලක් නෑ. ඒක තමයි. ඒකට වරද කියන්නේ ඒක කිප කතාවත් හරිනේ. චීනෙට ගිවල නැහැ. චීනෙට ගිවල නැහැ. චීනෙට ගිවල. ඊළඟට මම පොඩ්ඩක් එහාට ඩිවේට් වෙලා කතා කරන්න ඕන කියන එකත් වැරදි. මොකද්ද ඔබතුමා ඒ ලංකාවේ ලියාපදිංචි HIPG කියන සමාගම. දැන් මෙතුමා කියපු පුංචි කාරණා දෙකක් නිවැරදි කරන්න ඕන. CM Port සමාගම කියලා කියන්නේ හොංකොං වල public listed company එකක්. හරි. දැන් public listed company එකක කියන එකේ චීන රජයට අයිති යම්කිසි ප්‍රාග්ධානයක් තියෙනවා. මට හරියට මෙතන මම බැලුවා බහුතරේ මැජොරිටි මැජොරිටි එකක් තියෙනවා. නමුත් ඒක පබ්ලික් ලිස්ටඩ් කම්පැනි එකක්. හරි. පබ්ලික් ලිස්ටඩ් කම්පැනි එකක් කියලා කියන්නේ ඒකේ විවිධ රටවල ප්‍රාග්ධානය තියෙන හිමියන් ප්‍රාග්ධාන හිමියන් ඉන්නවා. චීනයේ විතරක් නෙවෙයි. බටහිර යුරෝපීය රටවලත් තියෙනවා. මගේ ගාව නෑ මෙතන CM Port සමාගමේ ප්‍රාග්ධාන සංයුතිය. ඕනම කෙනෙකුට CM Port කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා මේක බලන්න පුළුවන්. හොංකොං ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ලිස්ට් එක අරගෙන බලුවම බලන්න පුළුවන්. එතනදී හොයා ගන්න පුළුවන්. මේ කියන දේ ඇත්ත තත්ත්වෙක. දෙවෙනි එක තමයි මේ සමාගමට 85%ක් නෙවෙයි තියෙන්නේ. 70%. සමස්තයෙන්ම ගත්තා. 70%යි 85%යි අතර. ඒත් බහුතරේ නේද? ඒත් බහුතරේ. නමුත් කොළඹ ඒ සමාගමට දීලා තින්නේ 85%ක ප්‍රමාණයක්. ඒත් ඒ සමාගමට කොළඹ පර්යන්තයේ දින එක කොළඹ පර්යන්තයේ දින එක සාධාරණ නම් ඒ සමාගමට සම්පූර්ණ සාධාරණයි කියලා මම පැහැදිලි කරනවා. හම්බන්තොට දින එක අසාධාරණයි කියන එක අසාධාරණයි. ඔව් දැන් මම පැහැදිලි කරන එක සම්පූර්ණ සාධාරණයි කියන කතන්දරේ. කොළඹ වරාය දීලා නැහැ කිසිම සමාගමකට. කොළඹ වරාය ඇතුලේ පර්යන්ත තියෙනවා. ඒ පර්යන්ත වලට පෞද්ගලික අංශ සම්බන්ධ කරගෙන තියෙනවා. ඒතර ඒ පර්යන්ත බදු දීලා තියෙනවා. බදු දීලා තියෙන අවුරුදු 35ට අවුරුදු 99ට දීලා නැහැ. දැන් මේ හම්බන්තොට උනේ සම්පූර්ණ වෙනස් කතාවන්නේ මේ සංක හම්බන්තොට ගිහිල්ලා වරාය දුන්නේ. වරාය අවුරුදු 99කට දුන්නා. ඒක මේ වරාය ඇතුලේ තියෙන පර්යන්තයක් බදු දීමත් එක්ක පටලවාගෙන ඒක සංසන්දනය කරන්න උත්සාහ කරනවා නම් මම හිතන්නේ ඒක විදේශපාලන කතාවක් නෙවෙයි. නමුත් ඒක යම් කිසි ආකාරයකට ජනතාව මුලා වෙනවා. මම හිතන්නේ ඒක අසාධාරණයි. ජනතාවට කරන දැන් මම පොඩි කාරණයකට පොඩ්ඩක් මේ ලෝකේ මේ හම්බන්තොට වරාය වෙන වෙන වරායක් තියෙනවද සම්පූර්ණයෙන් මෙහෙම වෙනත් රටකට බලනවා මම දන්නේ මම කතා කරන්නේ චෞක්පියු හරියට 70% හරි චෞක්පියු ඒකයි ඊළඟට අර වටේට තියෙන මේ zone එකයි අර ඉන්ඩස්ට්‍රියල් zone එකක් කියලා කියන්නේ ඒ දෙකම මියන්මාරේ තියෙනවා ඔව් ඒ කතාව මේ ලංකාවේ තියෙන කතාව එතනම තියෙනවා වරායවල් 100ක් පිටරට දීලා තිබුණත් ඒක අපිට අදාළ නැහැ අපි තර්ක කරන්නේ ලංකාවේ හම්බන්තොට වරාය දුන්න එක වැරදි කියන එක එතන මෙතන අපේ වාදේ තියෙන්නේ දැන් මත් පොඩ්ඩක් මෙතන එහාට ගිහලා මේ මෙතුමා කියපු රොහන් කියපු කතාවකටත් එන්න ඕනේ මොකද මේ මෙතුමා කිව්වා මේ බදු දීමයි මේ විකිනීම අතර වෙනසට චැංග්‍රිල්ලා ආයතනයේ උදාහරණ ගත්තා නම් මම පොඩ්ඩක් ඒක ගැන කතා කරတာ කමක් නැද්ද මම කියන්නේ ඒකෙත් වෙනසක් නැහැ කියලා වෙනසක් නැහැ කියලා කියන්නේ මේකයි දැන් චැංග්‍රිල්ලා වල අක්කර 6 සින්නක්කර වික්කා ඒක අවුරුදු 99ට බදු දීමට සමාන නැහැ කියලා මේ වහා විශාල තර්කයක් ගේනවා මත යථාර්ථය මොකද්ද චැංග්‍රිල්ලා ආයතනයේ හදන්න දීලා තියෙනවාද හෝටලයක් සහ නිවාස සංකීර්ණයක්. ලංකාවේ නිවාස නීතිය අනුව ඕනෑම නිවාස සංකීර්ණයක් හැදුවට පස්සේ ඒ සෑම නිවාසයකටම ලැබෙන ඔප්පුව සින්නකරපුවක්. අවුරුදු 99කට බදු දුන්නත් ඉඩම අවුරුදු සින්නකර දුන්නත් ඒ දෙකේ වෙනසක් නැහැ. අන්තිමේ ගොඩනැගිල්ල හැදුවට පස්සේ ඒ ගොඩනැගිල්ලේ නිවාස මිලදී ගන්න පුද්ගලයාට හම්බෙන්නේ සින්නකරපුවක්. ඒ නිසා භූමිය සින්නකරද අවුරුදු 99ද කියන එකේ වෙනසක් නැහැ සංක. ඉතින් ඉන්සම ඒක කිසිසේත්ම අදාළ තර්කයක් නෙවෙයි. චැංග්‍රිල්ලා ඉඩම ඒ වෙලාවේ දුන්නේ 125 මිලියන් ඩොලර්ස් වලට. ලංකාවේ ඒ වෙලාවේ තිබිච්ච වෙළඳපොළ ආගයට වඩා ඉතාමත්ම විශාල ආගයට අපිට තර්ක කරන්න පුළුවන්. සින්නක්කර දෙන එක වැරදිද? අවුරුදු 99 දෙන එක වැරදිද? මම මේ දෙකම එකගෙන.
මම දෙක දෙකටම කියන නමුත් මේ දෙක අතර ලොකු වෙනසක් නැහැ කියන එක මම මතක් කරන්න ඕනේ. එතකොට අපි ආයිත් මේ හම්බන්තොට හම්බන්තොට ආයිතික වශයෙන් නම් වෙනසක් තියෙනවා 99 අවුරුදු බෞද්ධ සහ විකිනීම හැබැයි ප්‍රායෝගික තත්ත්වය බැලුවම ඒක නෑ කියලා මම. ප්‍රායෝගික වෙනසක් නෑ කියලා මම කියන්නේ. දැන් අපි හම්බන්තොට වරායට අපහමු. දැන් හම්බන්තොට වරායේ අපිට තියෙන ප්‍රශ්නේ අපිට තියෙන මූලික ප්‍රශ්නය තමයි මේ සමස්ත වරායම අවුරුදු 99 එකට චීනයට බද දීම. මේ වරායේ කටයුතු කිරීම සඳහා ආයෝජන එන්න ඕනේ කියන එක පිළිබඳ තර්කයක් නැහැ. මේ මේ වරායේ කටයුතු කිරීම සඳහා සමහර විට චීන සමාගම සමගම පසුගිය රජයේ වුණත් සමහර ගිවිසුම් වලට එළමෙන්නට සැලසුම් කරා තිබුණා නම් ඒකේ අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද කොළඹ වරායත් ඒක කරනවා. පෞද්ගලික අංශත් එක්ක එකතු වෙලා ආයෝජනය කරන එක හොඳයි. දැන් අර මංගල්‍යාප මහත්මයා කිව්වා වගේ එතුමාගේ ඩොක්යාඩ් වල උදාහරණේ. දැන් එතුමා මම දන්න විශිෂ්ටතම වෘත්තිකයෙක්නේ. විශිෂ්ටම වෘත්තිකයෙක්. මොකද අපි හැමෝම දන්න ඒ කාලේ මොන තරම් හොඳට මේ ආයතන දුවද ඒක ඒක ඔය කියන විදිහට පෞද්ගලිකරණය වෙලා දුවපු ආයතන. ඒ වගේ වැඩ කරන්න පුළුවන්. නමුත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ වරාය ඇතුලේ තියෙන පරයන්ත පෞද්ගලීකරණය කිරීම හෝ වරාය ඇතුලේ තියෙන ව්‍යාපාර පෞද්ගලීකරණය කිරීම ප්‍රශ්න නෙවෙයි. මෙතන තියෙන ප්‍රශ්න මේ සමස්ත වරායම ගිහිල්ලා චීනයට දුන්නට පස්සේ අපේ ආර්ථිකයේ ප්‍රධානතම කේන්ද්‍රස්ථානයක් අපේ ආර්ථික දැක්මේ මූලිකම දෙයක් තමයි මේ මේ ගුවන් හා නාවික කේන්ද්‍රස්ථානයක් වෙන්න ඕනේ කියන එක මේ රට. ඒතකොට ඒකට තියෙන අවස්ථාව අපි අහිමි කරගෙන තියෙනවා. එතනයි සංක මෙතන තියෙන මූලිකම වරද තියෙන්නේ. අපි අපිට මම මට කෙටියෙන් කියනවා කියන්න තියෙන්නේ හම්බන්තොට වරාය කියලා කියන්නේ අපේ රටේ අනාගතේ ඉතාම අනාගතය පිළිබඳව කතා කරනකොට ඉතාමත්ම වැදගත් ආර්ථික මර්ධන ස්ථානයක්. ඒක හදනකොට ඒ ඒකේ පිළිබඳ ඒකට ඉක්මනට කරාද හදිසි වුණාද අනිත් දේවල් කරනකන් ඉන්න තිබුණාද කියන දේ අපිට තර්ක කරන්න පුළුවන්. දැන් මෙතුමා කිව්වා වගේ මේක වරාය හදලා ඉවරනකොට පාරවල් හැදිලා තිබුණාද රේල් පාරවල් හැදිලා තිබුණාද ජලය තිබුණාද ඒවත් තිබුණ නැතුව මේක හදපු එක හරිද කියන එක අපිට වාද කරන්න පුළුවන්. සමහරට කළමනාකරණයේ පැත්තින් සමහර ටයිම් ලයින්ස් වල අඩුපාඩු තිබුණා විය හැකියි. ඒ තිබුණා කියලා ඒකට විසඳුම කියලා මේ වරාය අර අර එක මේ කතා ප්‍රශ්නයක් අහපු පුතෙක් කිව්වා වගේ ඒකට විසඳුම කියලා මේ වරාය විකුණලා දාන එකද? ඒක නෙමෙයි විසඳුම. වරදකුණනයි කාලේ අරගෙන නිවැරදි කරන්න. මේ මේ රට තව අවුරුදු 10 ගන්න පවතිවි. අපේ තව අවුරුදු කිහිපකින් මිය යාවි. ඒ නිසා මේ හදිස්සි වෙලා අපේ අනාගත પરම්පරා ගණනාවකට ප්‍රතිලාභ ලබන්න පුළුවන් වරාය මේ රට නැති කරපු එකයි වරද සංක. අනේ ඒක අපි මතක තියාගන්න. හම්බන්තොට වරාය ජාතික ආර්ථිකය සහ කලාපීය ආරක්ෂාව අද 143 වන අලුත් පාර්ලිමේන්තුවේ නිල මාතෘකාව අප අවසන් වටේට පිවිස සිටින අපි මංගල්‍යාපා මැතිතුමන්ට ඇරයුම් කරනවා. සංක මම ආරම්භ කරා වගේම මම හිතනවා හම්බන්තොට කියලා කියන්නේ ලංකාවේ ප්‍රධාන ජාත්‍යන්තර වරායක් සඳහා සුදුසු ස්ථානයක්. නමුත් මෙතෙක් ඉදිරිපත් කරපු තොරතුරු අනුව මම පැහැදිලි කරා මේ වරාය එක්තරා විදිහකට සැලසුම් ගත කිරීමක ඒ අඩුපාඩු සහිතව අර කරත්තෙට ඉදිරියෙන් රෝදේ යන විදිහට අනිකුත් පහසුකම් සියල්ල සකස් නොවන අවස්ථාවකදී විශාල ණය ප්‍රමාණයක් අරගෙන ඉදිකරන වරායක්. ඒ නිසා ඒක ජාතික ආර්ථිකයට විශාල බරක් වෙලා තිබුණා. වරාය අධිකාරිය නාම ලබා ගත්තත් රජේ නාම ලබා ගත්තත් ඒක රජයේ ආයතනයක්. ඒ නිසා අවසාන වශයෙන් මේ බර ගෙවන්න වෙන්නේ ලංකාවේ ජනතාවට. ඒ නිසා මේ තියෙන සම්පත ඒ ජාතික වශයෙන් වටිනා වරාය නිසියාකාරයට ප්‍රතිව්‍යුහගත කරන එක මම හිතන්නේ වර්තමාන රජයේ ප්‍රධාන අභියෝගයක් වෙලා තිබුණා. ඒ නිසා චීන රජයත් සමග සාකච්ඡා කරලා ඒ ප්‍රතිව්‍යුහගත කිරීම සිදු වෙලා තියෙනවා. මෙතෙක් අනුගමනය කරපු ඒ රාජ්‍ය පෞද්ගලික පොදු හවුල් ව්‍යාපාර න්‍යායම පදනම් කරන දැනටමත් කොළඹ වරායේ කටයුතු කරන චයිනා මර්චන්ට් පෝට් සමාගමත් එක්කම තමයි මේ කටයුතු සිද්ධ වෙලා තියෙන්නේ. මේක අවුරුදු 99ක බද්දක් වශයෙන් දීලා තියෙන්නේ ඒ ලංකාවේ ස්ථාපිත වුණ සමාගමට, එහෙම නැත්නම් චීන රජයටවත් චීනයේ තියෙන සමාගමටවත් නෙවෙයි. මේ චයිනා මර්චන්ට් සමාගම කියලා කියන්නේ රටවල් 15ක පරයන්ත 58ක් විතර ජාත්‍යන්තර වශයෙන් කරන ආයතනයක්. ඔවුන් අවුරුදු දෙකක් ඇතුළත කොළඹ වරායේ සක්‍යතාවය පැහැදිලිව පෙන්눔 කරලා තියෙනවා. කිව්වා මේක අවුරුදු 9කින් කිසිසේත්ම ගණ්ඩ ලැබෙන්නේ නැහැ කියලා. මේ සමාගමක කොටස් තමයි ආයෝජනය කරලා තියෙන්නේ. මේ තියෙන ගිවිසුමේ හැටියට මම දන්නා තරමින් ගිවිසුමේ ප්‍රකාරව වසර 70කින් අපිට අවශ්‍ය නම් මේ සමාගමේ කොටස් සියල්ලම මිලදී ගන්න පුළුවන්. වසර 80කදී 60% කොටස් අයිතිය ඇමරිකානු ඩොලර් 1කට ආපහු ලංකාවට හුවමාරු වෙනවා. වසර 99කදී සියලුම කොටස් ඇමරිකානු ඩොලර් 1කට හුවමාරු වෙනවා.
ඉඩම බදු දීලා තියෙන චීනයටවත් ඒ සමාගමටවත් නෙවෙයි ලංකාවේ තියෙන සමාගමට ඒතර ඉඩමේ සම්පූර්ණ අයිතිය තියෙන්නේ වරාය අධිකාරියට බදු දීලා තියෙන වරාය අධිකාරිය සතු සමාගමකට සහභාගී වෙලා ඉන්න සමාගමට ඒතර කොටස් හුවමාරුවක් තමයි සිද්ධ වෙන්නේ කොටස් ආපහම මිලදී ගැනීමේ කිසිම බාධාවක් නැහැ මිලදී ගන්න පුළුවන් ඒකම මිලදී ගන්නවා වෙනුවට කොටස් හුවමාරු වෙන ක්‍රමයේදීකුත් මේ ගිවිසුමේ තියෙනවා ඒ නිසා මා හිතනවා මේක සාධාරණ ආකාරයකින් සිද්ධ වෙලා තියෙනවා කියලා විවිධ තර්ක තියෙන්න පුළුවන් දැන් මෙතනදී ඉදිරිපත් වුණා එක කතන්දරයක් මේ හම්බන්තොට වරායේ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ යම් යම් තර්ක පොඩ්ඩක් ඉදිරිපත් වුණා මන්ද ඒ ගැන පොඩ්ඩක් කතා කරොත් මේ මම හිතන්නේ මේ ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පස්සේ මාස 6ක් තමයි දැනට වරාය ක්‍රියාත්මක වෙලා තියෙන්නේ මට අද උදේ මම මේ තොරතුරු හොයාගත්තේ මේ වෙනකොට වරායේ නැව් සංඛ්‍යාවේ 6% විතර වර්ධනයක් පෙන්වනවා හම්බන්තොට වරායට එන්නේ නමුත් වැදගත් වෙන්නේ ඒ නැව් සංඛ්‍යාව නෙවෙයි බහණ්ඩ ඒ කියන්නේ විශේෂයෙන්ම වාහන ප්‍රතිපනයනේ තමයි තාමත් සිද්ධ වෙන්නේ ඒක පළවෙනි මාස 6ට 2017 වෙනකොට තිබුණේ සාමාන්‍යයෙන් වාහන 59000 60000ක් විතර තමයි ඒ කියන්නේ මාසිකට වාහන 10000ක වගේ ප්‍රමාණයක් නමුත් මේ අවුරුද්දේ මාස 6 ඇතුළත මේ වෙනකොට 106000ක් වාහන නිෂ්කාශනය වෙලා තියෙනවා ඒ නිසා සාධනීය වෙනසක් ව්‍යාපාරික කටයුතු වල මේ පහුගිය වසර මාස 6 ඇතුළත මේ සමාගම තුල සිද්ධ වෙලා තියෙනවා ඒකෙන්ම පේනවා මේ වෙනස් කිරීම තුළින් වරායේ කටයුතු සක්‍රිය වෙනවා කියලා. ඒකට අමතරව ඩ්‍රයි බල්ක් කාගෝ විශේෂයෙන්ම හම්බන්තොට වරායේ උත්සාහ කරේ ඩ්‍රයි බල්ක් කාගෝ වලට 39000ක් බ්‍රේක් බල්ක් කාගෝ ටොන් 7600ක් මේ කාලය ඇතුළත නිෂ්කාශනය වෙලා තියෙනවා. මේ කිසිදු දුඹකර හෝ වෙනත් දෙයකට ආයෝජනයක් නොකර දැන් මේ බැලුවොත් 2007 2009 ඉඳලා 2015 දක්වා තියෙන මගාව ඒ විස්තර තියෙනවා ඒ වරායේ සිදුවෙච්ච හැසිරවීම භාණ්ඩ හැසිරවීම ප්‍රමාණයත් එක්ක බැලුවම මේ කාල සීමාවේ උපරිම හැසිරවීමක් තියෙන එක මට පැහැදිලිව කියන්න පුළුවන් මේ නිසා කොළඹ වරායට බාධාවක් ඇති වෙයි කියන එක තිබුණ තවත් තර්කයක් ඒකත් ප්‍රතික්ෂේප වෙනවා කොළඹ වරායේ බහලුම් පාරයන්ත 3 සහ අනිකුත් අංශ මේ පසුගිය කාලය ඇතුළත සාර්ථකව නිමවලා සාධනීය වර්ධනයක් පෙන්눔 කරලා තිනවා සංඛ්‍යා ලේඛන වෙනින් ඒක ඔප්පු කරන්න පුළුවන් ඒ නිසා මම විශ්වාස කරනවා මේ ශේත්‍රයේ ඉන්න වෘත්තිකයෙක් හැටියට මේ වරාය අවශ්‍යයි හම්බන්තොටට ඒක මං හිතන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මොනරාගල දිස්ත්‍රික්කයේ ඌව පළාත ඒ සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය යටිතල පහසුකමක් බවට පත් වෙලා තියෙනවා නමුත් ඒක යම්කිසි වැරද්දක් වෙලා තියෙනවා ඒ වැරද්ද තමයි ඒ ආයෝජනය ඒ සඳහා අපි කරපු සංවර්ධන ආයෝජනේ ක්‍රමවත් සැලැස්මක් ඇතුව නෙමෙයි සිදුවලා තිබෙන්නේ නමුත් ඒක දැන් ප්‍රතිස්ථාපනය වෙලා තියෙනවා ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු වෙලා තියෙනවා මම විශ්වාස කරනවා මේ ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් හම්බන්තොට වරාය නිවැරදි තැනට දැන් පැමිණලා තිබෙනවා කියලා නමුත් ඒකට අත්‍යවශ්‍යයි මේ අපි ඔක්කොම කතා කරා වගේ අනිකුත් යටිතල පහසුකම් සියල්ලම සැපවීමට ජලය විදුලිය මාර්ග පහසුකම් දුම්රිය පහසුකම් ඉඩම් කර්මාන්ත මේ සියල්ල ඇති විය යුතුයි. ඒ නිසා මම විශ්වාස කරනවා මේ සියල්ල ඉෂ්ට කිරීමට තව අවුරුදු 5-6ක් ගත වෙයි. ඒ නිසා මෙහි සම්පූර්ණ ප්‍රතිලාභ ජනතාවට ලැබෙනකොට මම හිතන්නේ තව අවුරුදු 10-15 කාලයක් ගමන් කරයි. ඒක තර්ක කරනවා මෙතන ඉන්න මගේ අනිකුත් හිතවත් විද්වත් මහතුරුන් මේක රාජ්‍යාංශයෙන් කරගෙන යා යුතුයි කියලා මම විශ්වාස කරනවා රාජ්‍යාංශයේ මෙවැනි සංකීර්ණ ව්‍යාපාර කටයුතු කිරීමට කිසිසේත්ම බැහැ කියන එක තමයි මගේ තර්කය. ඒක මම අත්දැකීමෙන් දැකලා තියෙනවා. මේට අවශ්‍ය වෙන්නේ දැනට ඔප්පු වෙලා තියෙන්නේ රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර කියන එක පැහැදිලිවම වරාය ශේත්‍රයේ ඉතාමත් කිසිම සැකයකින් තොරව ශ්‍රී ලංකාවතුළුම ඔප්පු වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේක ආයේ නැවත අත්හදා බලබල කරන්න ඕන දෙයක්, හොයා බලබල කරන්න ඕන දෙයක් නෙවෙයි. ඒක එහෙම තියෙද්දි තව දුරටත් අපි හිතනවා නම් නෑ රාජ්‍යාංශය විසින් විතරක් මේක කරගෙන යන්න ඕනේ කියන එක ඒක මම හිතන්නේ ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයක්. මම මේ ශේත්‍රයේ ඉන්න වෘත්තිකයෙක් හැටියට මේක කියන්නේ දේශපාලනඥයෙක් හැටියටවත් නෙවෙයි පෞද්ගලික මතේ. මම හිතනවා මේක කොළඹ වරායටත් අදාළයි, ECT එකටත් අදාළයි, වෙස් කන්ටේනර් ටර්මිනල් එකටත් අදාළයි සහ බොහෝ දේවල්. තවත් තර්කයක් මෙතන ඉදිරිපත් වුණා මේ ත්‍රිකුණාමලයේ ටැංකි සංකීර්ණය ගැන. මම එකක් කියන්නම්.
මේ ත්‍රිකුණාමලයේ ටැංකි සංකීර්ණය මම ගුවනින් ගිහිල්ලා දැකලා තියෙනවා මම ගොඩින්නම් ගිහිල්ලා බලන්න නමුත් මම කිට්ටුවෙන් වාහන ගමන් කරලා තියෙනවා මේක බ්‍රිතාන්‍ය සමයේ තමයි ඇති වෙන්නේ අද වෙනකන් මේකෙන් පාවිච්චි කරලා තියෙන්නේ ටැංකි 8ක් විතරයි ටැංකි 15ක් විතරයි ඒ 15ම සම පාවිච්චි වෙන්නේ නැහැ ඔබ කියන හැටියට ටැංකි 8ක් විතරයි දැන් එතකොට මේ දෙවන ලෝක යුද්ධ කාලේ හදපු ටැංකි මේ වෙනකොට යකඩ ටැංකි මම යකඩ ශාස්ත්‍රයේ ඉන්නේ කෙනෙක් මෙච්චර අවුරුදු ගාණක් දිราපත් නොවි තිබෙන එකත් පුදුමයි අපි තවත් මේ ගැන තර්ක කර කර හිටියොත් දැන් මේ අපි විවිධ රජයන් තිබුණානේ නමුත් ඒවා පාවිච්චි කරන්නේ නැතුව තිබුණොත් ඉදිරියට ඉතුරුනේ ටැංකි නෙවෙයි පස් හොඳයි අපි රුහාන් අබේවික්‍රම මැතිතුමාට යමුවන්නට සූදානම් අපි අර සමහර අපිට කතා කරන්න බැරි වුණා බංකරින් ගැන එහෙම කමක් නැ අපි අද ඔබතුමාගේ මොකද්ද පණිවිඩය දෙන්නට තියෙන්නේ දල වශයෙන් මම කියන්නම් බංකරින් ගැන අපි කතා කරා මෙතන මේ මෙතන වරාය සම්බන්ධ කර්මාන්ත ඇති කිරීම අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා මම විශ්වවිද්‍යාලයේ ඉන්නකොට මේ අපිට කිව්වේ මීඩාස් කොන්සෙප්ට් මැරිටයිම් ඉන්ඩස්ට්‍රියල් ඩිවලොප්මන්ට් ඒරියාස් දැන් ඒ කොන්සෙප්ට් එක හදන්න ලංකාවට බැරියයි කියලා දැන් ලංකාවෙන් ඒකට උත්සාහ තුනක් ගත්තා අපි තුන් පාරක් ලන්සු කැඳෙව්වා පළවෙනි අවස්ථාවේ 2010 ලන්සු 27ක් හම්බුණා එකක්වත් සාර්ථකුනේ නැහැ හොඳයි 2012 ලන්සු 10ක් හම්බුණා ඒකෙනුත් එකක්වත් සාර්ථකුනේ නැහැ තුන්වෙනි අවස්ථාවේ ලන්සු හම්බෙච්ච ඒවා මේ ආණ්ඩුවෙන් විවෘත කරේ නැහැ මොන කාරණාවක් හන්දද කියන එක මම නම් දන්නේ නැහැ එතකොට තව කතන්දරයක් තමයි හැමෝම කියන හම්බන්තොට වරායේ තියෙන්නේ ප්‍රධාන නාවික මාර්ගය අසල ඒක හන්දා හම්බන්තොට මාර්ග වරායේ විශාල ව්‍යාපාර කටයුතු කරන්න පුළුවන් කියලා. එහෙම දෙයක් වෙන්නේ නැහැ. අපි හිතමු මම ඔකට හොඳ උදාහරණයක් දෙනවා. ගාලුපාර අයිනේ අපි කඩයක් දානවා. ගාලුපාරේ වාහන ලක්ෂ 50,000ක් යනවා මෙදිනපතා. නමුත් ඒ යන වාහන ඔක්කොම ඒ කඩේට එන්නේ නැහැ. කඩේට එන්න ඕන නම් කඩේ භාණ්ඩ තියෙන්න ඕන මිල හරියන්න ඕන භාණ්ඩ හරියට ප්‍රදර්ශනය කරලා තියෙන්න ඕන. ආදී වශයෙන් අපි දන්නවා මාකටිං වල වෙළඳාංශයේ තියෙන කතන්දර. ඉතින් ඒව නැතුව අරක තියාගෙන තමයි අපි මේ කතා කරන්නේ මේ ප්‍රධාන මුහුදු මාර්ගය අයිනේ වරායක් තියෙනවා. ඒකේ ගොඩක් ව්‍යාපාර කටයුතු කරන්න පුළුවන් කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒක තමයි දැන් වෙලා තියෙන්නේත් එම්ම. ඔබතුමා බංකරින් ගැන ඇහුවා. බංකරින් කරන්න වරායක් ඕනේ නැහැ. බංකරින් කරන්න කොහේ හරි තෙල් ගබඩා කරන්න පුළුවන් ටැංකි ටිකුයි බාජ් එකකුයි විතරයි අවශ්‍ය. දැන් කොළඹින් බංකසරක් ගිහිල්ලා ගාල්ල එළියේ නැව්වලට බංකස් දෙනවා. වරායක් අවශ්‍ය නැහැ. මුහුද මැද. දැන් ඇත්තෙන්ම නැව්වලට බංකරින් සපයනකොට නැව නවත්තන්නෙත් නැහැ. නැව යන අතරතුර බාජ් එක එක ගාවට ගිහිල්ලා බංක සප්ලයි කරනවා. එතකොට ඒ වරායක් අවශ්‍ය නැහැ. ඉතින් මේකත් තව කතන්දරයක්. ඇත්තෙන්ම තව එක කතාවක් තමයි ක්‍රා කැනල් එක ගැන. මම හිතන්නේ රුවන් සමරජීව මහත්තය ළඟට ආවා ඒකට. මේ ක්‍රා කැනල් එකෙන් හම්බන්තොට කිසිම වැදගත්කමක් නැහැ. ප්‍රයෝජනයක් නැහැ. ඒකේ වටිනකම වැඩි වෙන්නේ නැහැ. හොඳයි. අපි මොහන් සමරනායක මහත්මයාට. සංක මේ අපි කතා කරන මාතෘකාව නිසකවම ප්‍රතික්ෂේප කළ නොහැකි විදිහට දේශපාලනයට සම්බන්ධයි. ඒක දියවන්නාවේ වාචාල දේශපාලනය නෙවෙයි. පොලිටිකල් ඉකොනොමි.
දැන් ආරම්භයේදී ඉකොනොමික්ස් කියලා වෙනම විෂයක් තිබුණ නැහැ. තිබුණේ පොලිටිකල් ඉකොනොමි. ඒ නිසා මම ආරම්භ පටන් ගන්නෙදිම කිව්වේ මම කතා කරන්නේ මේ ව්‍යාපෘතිය පිටපස තියෙන පොලිටිකල් ඉකොනොමි. ඒ තමයි මම නැවත නැවත කියපු මේ ආණ්ඩුව 1977 ජයජාවදන ජනාධිපතිවරයාගේ සිට එක්සත් ජාතික පක්ෂය අනුගමනය කරන මේ බටහිර බලවත් රටවල් විසින් සෙසු රටවල් මත පටබල තියෙන නියෝ ලිබරල් ආර්ථික මාදිලියේ ප්‍රකාශනය. ඉතින් මේ 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 විදිහේ ක්‍රියාමාර්ගයක් ලෝකේ සෑම රටකම අසාර්ථක වෙලා තියෙනවා. එය වසන් කිරීමට කොයිතරම් සුන්දර වචන භාවිත කළත් යථාර්ථයේ ඉතා කටුකයි. දැන් බදු දුන්නේ විකුණුවේ නැහැ බදු දුන්න. අවුරුදු කීයකටද 99යි. අපි හිතමු 70න් ගන්න පුළුවන්. මට කියන්න සංක මේ විකුණපු අයයි විරුද්ධ වෙන අයයි පක්ෂ වෙන අයයි මේ තරුණ දරුවෝයි ඒ කාලේ ඉඳීද? කවුද එතකොට මේක වග කියන්නේ? 842 අබින් යුද්ධයෙන් පස්සේ බ්‍රිතාන්‍ය චීනයට අයත් හොංකොන් දිවයින පවරගත්තා. චීනය එක 1999 දී ආපහු ගත්තා. ඇයි ගත්ත පුළුවන් වුණේ චීනයට? ඒ වන විට චීනය බලවත් රටක් බවට පත්ව තිබුණු නිසා. එතකොට චීනය බලවත් රටක් බවට පත්වෙන්නේ කොහොමද? තමන්ගේම ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගැනීම නිසා, ආයතන පද්ධතියක් ගොඩනගා ගැනීම නිසා. ඒවැ අඩුපාඩු තිබෙන්නේ නැති. ඒ කාලේ වන විට බ්‍රිතාන්‍යයට පුළුවන් කමක් තිබුණ නෑ අපි උබලට මේක දෙන්නේ නෑ කියලා. අපිට පුළුවන් වෙයිද ඔබ හිතනවද? අවුරුදු 70ක් හෝ 99ක් යන විට චීනයට අභියෝග කරන තැනකට අපිට එන්න පුළුවන්ද? මේ විදිහට අපේ ආර්ථික ශක්තිය හීන කරන ආර්ථිකයේ සුදුමෙලි කරන ක්‍රියාමාර්ගයකින්. මම පිළිගන්නවා මානව සමාජයේදී පැරණි යුගවලට වඩා මේ යුගයේ ජීවන මට්ටම සාපේක්ෂ වශයෙන් ඉහළයි. ඒක මේ ආණ්ඩුවේ හෝ ගිය ආණ්ඩුවේ ප්‍රතිහාරයක් නොවේ සංක. මානව සමාජයේ විද්‍යාව තාක්ෂණය කළමනාකරණය මේ වගේ ප්‍රගමනයේ ප්‍රතිඵලයක්. නමුත් මේ ඒ යුගයට සාපේක්ෂව බරපතල විදිහට තවමත් අධිපති ජාතීන් විසින් පන්තීන් විසින් අනික් සෙසු පන්තීන් සූරාකෑම් ජාතීන් සූරාකෑම් සිද්ධ වෙනවා. 50-60 දැනුම නෙවෙයි මේ 2016 ඔය නියෝ ලිබරල් ප්‍රොජෙක්ට් එකේ අද්වකාත්වරුන්ගේ රැස්වීමක් තියෙනවා හැම අවුරුද්දකම ස්විට්සර්ලන්තයේ දාවොස් නගරේ. ඒ 2016 දාවොස් සමුළුවට ඉදිරිපත් කරපු ඔක්ස්ෆෑම් වාර්තාවේ මාතෘකාව තමයි ටයිටල් එක හෙඩිම තමයි An economy of the 1%. ඒක කියනවා ලෝකයේ ජනගහනයෙන් 1% දෙනා සතු ධනය වත්කම ඉතිරි 99% දෙනා සතු වත්කමට සමානයි කියලා. ජෝසප් ස්ටිග්ලිට්ස් ඇමරිකාවේ ආණ්ඩුව හඳුන්වන්නේ ගවර්න්මන්ට් ඔෆ් ද 1% ෆෝ ද 1% බයි ද 1% කියලා. මෙන්න මේ ව්‍යාපෘතියයි මම කියන්නේ අපි අත්හළ යුත්තේ. එය මේ රටට අනර්ථකාරී හානිකරයි. ඒ වගේම මේ රටේ ආරක්ෂාවට කලාපීය ආරක්ෂාවට බරපතල තර්ජනයකට තමයි අපිව මේ කොන්ත්‍රාත්තුවෙන් නිරාවරණය කරලා තිබෙන්නේ. එය මේ රට මුහුණ දෙන ප්‍රධාන පැලේ අභියෝගයක්. ඒ අභියෝගය ජය ගැනීමට අපි සියලු දෙනාම ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් මතු පරම්පරාවට තමයි මේ ශාපයට බඳ ගෙවන්න වෙන්නේ. මහාචාර්ය රොහාන් සමරජීව මහතා, අවාසනාවකට මේ බටහිර චින්තනයට විරුද්ධ ගැට්ටිය තමයි අන්තිමට බටහිර චින්තනයේ දිහා තමන්ගේ විග්‍රහවල බටහිර චින්තනයට සම්පූර්ණයෙන් වහල් වෙන්නේ. ඔය 100% ආර්ථිකයන් ගැන කතා කරන්නේ බටහිර රටවල් ඒකකය හැටියට අරගෙන ඒ රටවල් ඇතුළ අසමානතාවය වැඩි වෙලා 100% වර්ධනය වෙලා තියෙන එක ඇත්ත. නමුත් මුළු ගෝලයම ගත්තහම මුළු අපේ මුළු ලෝකයම ගත්තහම ඇත්ත වශයෙන් වෙලා තියෙන අසමානතාවය අඩු වෙලා, මොකද අපේ රටවල් අද ඉස්සරහට ඇවිල්ලා. චීනයේ දරිද්‍රතාවයෙන් පිරිලා හිටිය රටක් අද දුප්පත් මිනිස්සු නැති තරම්. ඉන්දියාව වර්ධනය වෙලා, බංගලාදේශය වර්ධනය වෙලා, අපිත් වර්ධනය වෙලා. එතකොට ඒ අසමානතාවය ලෝකයේ ඒකකයක් හැටියට ගත්තොත් අද අඩු වෙලා තියෙන්නේ, වැඩි වෙලා නෙමෙයි තියෙන්නේ. ඒ තමයි ගෝලීයකරණය සහ අපි ඒ ආර්ථිකයට සහභාගී වීම නිසා ලබාගත්ත හොඳ. ඒකට අවශ්‍ය සාක්ෂි අවශ්‍ය නම් බ්‍රැන්කෝ මිලනොවිච් නැමැති ප්‍රසිද්ධ ආර්ථික විද්‍යාඥයෙක්ගේ පොත්පත් කියවල කරුණු හොයාගන්න පුළුවන්. දැන් විශේෂයෙන් අපි සලකා බලන්න තියෙන්නේ අපේ රට මොන වගේ ආර්ථිකයක්ද, අපි කොතනද ඉන්නේ. ඒකෙන්නේ පටන් ගන්න තියෙන්නේ. අපි පොඩි රටක්. ඒක ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. මේ ආර්ථිකයේ මේ මිලියන 20ට බිස්නස් කරලා ඔය චීනය හරි ඉන්දියාවේ හරි ලොකු රටවල් වල කරන ඒ ආර්ථික ක්‍රමය දැන් මෙහෙට හරියන්නේ නැහැ. අපි බලන්න තියෙන්නේ නෙදර්ලන්තේ කොහොමද සාර්ථක වුනේ. අපි බලන්න තියෙන්නේ සිංගප්පූරුව කොහොමද සාර්ථක වුනේ.
අපි බලන්න තියෙන්නේ හොංකොං රට කොහොමද සාර්ථක වුනේ. ඒ සියලුම රටවල් ඉතාමත්ම ඉහළට ගිහිල්ලා තියෙනවා ලෝක ආර්ථිකයේ. ඒ වගේම මේ රටවල ඒ ජනතාවට ප්‍රතිලාභ ලැබිලා තියෙනවා. ඒ රටවල ව්‍යාපාර කරන අයට ප්‍රතිලාභ ලැබිලා තියෙනවා. ඒ ලැබිලා තියෙන්නේ ඒගොල්ලෝ සේවා ආර්ථිකය තුලින් ඒ වටපිට ඉන්න අයට ගමනාගමන පහසුකම්. අපි ගත්තොත් නෙදර්ලන්තේ, මම මෙතන උගන්වපු රටක්, රොටර්ඩෑම් නැමැති මුළු යුරෝපයටම බඩු අදින විශාල වරායක් තියෙනවා. ස්කිපෝල් නැමැති මුළු යුරෝපයටම ගුවන් සේවා සපයන ගුවන් තොටුපළක් තියෙනවා. ඒවායේ වැඩ කරන්නේ ඒ රටේ ගුවන් සේවා පමණක් නෙමෙයි. ඒ තිබ්බ KLM කියන ගුවන් සේවය දැන් විකුණලා දාලා ඒක දැන් කාටද අයිති කියලා කාටවත් පැහැදිලි නෑ. එවැනි දේවල් වලින් තමයි ඒ රටවල් ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ. ඒතර අපි බලන්න තියෙන්නේ අපි ඉන්නේ ඉතාමත්ම වැදගත් තැනක. මෙතන ඉන්නකොට අපි එක පැත්තකින් මේ ගෝල් මේ කලාපීය ආර්ථිකයට සම්බන්ධ වෙනවා. මම පටන් ගත්ත කන්නකොට කිව්වා වගේ. ඒ වගේම අපි කලාපීය ආරක්ෂාව කියන එකත් කළමනාකරණය කරගන්න ඕනේ. ඒ කළමනාකරණය කරගන්නේ අර ලොකු රටවල් හැසිරෙන ආකාරයට නෙමෙයි, තුලනය කියන සංකල්පය, රාජ්‍යතාන්ත්‍රිකත්වය කියන සංකල්පය තුලින් තමයි අපිට මේක කරගන්න පුළුවන්. අපි ඉතාම වාසනාවන්ත තැනක ඉන්නේ. වේගෙන් වර්ධනය වෙන ඔක්කේ ඉන්දියාවට සමීපව චීනයට වැදගත් ඒ සේදමාවතේ වැදගත් මරණස්ථානයක මේ සියල්ලම කළමනා කරගෙන යන්න අපිට තියෙනවා, යන්න පුළුවන්කම තියෙනවා. යම් යම් වැරදි සිද්ද වෙලා තියෙනවා. නමුත් ඉස්සර කරපු වැරදි වැඩි පොලියට ණයගත්තු ඒවා, අනවශ්‍ය ව්‍යාපෘති පටන් ගත්තේ වැගෙන ඉතින් ඒක පැත්තෙන් කතා කරන්න පුළුවන් දූෂණය පැත්තෙන්. නමුත් මම ඒක කතා කරන්නේ නැහැ වෘත්තිකයකට. අපිට තියෙන මෙතන ඉස්සරහට යන්නේ කොහොමද? ඉස්සරහට යන්න යම් යම් පියවරවල් ගන්න තියෙනවා. ඒවා පුළුවන් තරම් හොඳට සාකච්ඡා කරලා ඉස්සරහට යන එක තමයි අපි කරන්න තියෙන්නේ. හොඳයි, ආචාර්ය නාලක කොටියව මහතා. සංක මම මුලින් පටන් ගත්තා වගේම මම ආයිත් කියනවා, හම්බන්තොට වරාය චීනයට බදු දීම වර්තමාන රජය විසින් කරන ලද ජාතික අපරාධයක්. මොකද හම්බන්තොට වරාය කියලා කියන්නේ අපේ අනාගතය සැලසුම් කිරීමේදී ඉතාමත්ම වැදගත් කාර්යභාරයක් ඉටු කරන්න තිබිච්ච දෙයක්. දැන් මේ වරායේ කරන්න වැඩ ගොඩක් තිබුණා. එකක් තමයි මේ වරාය වටේ කර්මාන්ත පුරවරේ හදන එක. ඊට අමතරව මේ වරාය ආශ්‍රිතව සැලැස්මක් තිබුණා නැව්වලට තෙල් සපයන්න පහසුකම් සැලසන්න බංකරින් කියලා ඔබ කිව්වේ එක. ඒ බංකරින් ෆැසිලිටි එකට මෙට්‍රික් ටන් 80,000 කැපැසිටි දින ටැංක් එක පම්පෙකුත් අපි හදලා තිබුණා. දැන් අර අපි ක්‍රා චැනල් එක ගැන වෙලාවකට කලින් කතා කරානේ. ක්‍රා චැනල් එක කියන මේ තායිලන්තය හරහා යන ක්‍රා චැනල් එක චීනේ කවදා හරි හැදුවොත් මොකද වෙන්නේ? ලංකාවේ බංකරින් ෆැසිලිටියක් තියෙනවා නම් සිංගප්පූරුවේ කරන බංකරින් බිස්නස් එකේ වැඩි හරියක් ලංකාවට එනවා. මොකද දැන් නැව්වලට මේ පෙර අපරදිග යා කරන නැව් තෙල් සපයා ගන්න එක්කෝ මේ මැද පෙරදිගින්, එහෙමත් නැත්නම් සිංගප්පූරුවේ. ක්‍රා චැනල් එක හැදුවට පස්සේ සිංගප්පූර හරහා යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් ලංකාවේ ෆැසිලිටි තිබෙන ඩොලර් බිලියන් ගණනක ආදායමක් අපිට ලබා ගන්න තිබුණා. ඊට අමතරව මේ වරායට හරහා නැව්වලට ආහාර සපයලා, වතුර සපයලා, වෙනත් දේවල් සපයලා ඒ මුළු ප්‍රදේශයේම දියුණු කරන්න අපිට අවස්ථාවක් තිබුණා. මේ වරායේ LNG ටර්මිනල් එකක් හදලා ඒ කර්මාන්ත පුරවරයට බලය ලබා දෙන්න සැලැස්මක් තිබුණා. ඒ කරන්න ඒකනුත් අපිට ආදායමක් එනවා. මේ වරායේ මේ නැව් හැදීමේ කර්මාන්ත ආරම්භ වෙන්න තිබුණා. ඒ සියල්ල අපි නැති කරගත්තා. ඒ සියල්ල නැති කරගත්තේ මොකක් කියලාද? මේ වරාය ගත්ත ණය ගෙවන්න බෑ කියලා. ඒ ගත්ත ණය මුදලටම මේ වරාය අවුරුදු 99කට දුන්නා. දීලා අද වෙනතුරු 7-5ක් මේ ණය ගෙවලා නැහැ. මේ ණය සියල්ල ආණ්ඩුවේ පොත්වල තියෙනවා. ඒ කියන්නේ අනාගත પરම්පරාව මේ ඇමරිකානු ඩොලර් මිලියන 1250 ගිවිය යුතුයි. ඒ ගෙවන්න අද ආදායමක් නැහැ. එදා ඒක වරාය අධිකාරියට තිබ්බනම් වරාය අධිකාරිය මේ ණය ගෙවන්නේ ලැබෙන ලාභයෙන්, ලැබෙන ආදායමෙන්. දැන් අනාගතේ රජයට මේ ණය ගෙවන්න වෙන්නේ ජනතාවගේ බදු මුදලින්. ඒක තමයි මේ ආණ්ඩුව අන්තිමට අපිට ඉතුරු කරලා දීලා තියෙන්නේ. අන්තිමට අපිට මොකද්ද මේ වරායෙන් ලැබෙන්නේ? දැන් මේ වරාය අපි කරන්න හිටපු සියලු දේවල් අනාගතේ කරන්නේ මේ චීන සමාගමෙන්. ඒතර කර්මාන්ත පුරයේ පිහිටවන්නේ මේ චීන සමාගමේ. මේ වරාය දෙනකොට අපි මේ ඇමරිකාන් ඩොලර් මිලියන 1250ක් අරගෙන වරාය විතරක් නෙවෙයි දුන්නේ. වරායත් එක්ක දුන්න ඒ සම්පූර්ණ භූමිය, ඒ හෙක්ටර් 2000ක අපි කර්මාන්ත පුරවරේ හදන්න සැලසුම් කරන භූමිය නිකන් දුන්නා. ඒ වරාය ළඟ හදලා තිබුණ අක්කර 110ක් විතර වෙන දූපතක්. ඒ දූපතට 2014 ඉල්ලීමක් තිබ්බා ඇමරිකාන් ඩොලර් මිලියන 500ක. ඒ වෙලාවේ රජයක දුන්නේ නැහැ. අද වෙනකොට ඒක බිලියනක් විතර වටනවා. ඒ දූපතත්
නිකන් දුන්නේ. මේ වගේ මේ සියල්ල සැබෑ වටිනාකට වඩා බොහෝ දේවල් දීලා අපිට අන්තිමට මොකද්ද එන්නේ? අපිට කිසි දෙයක් ඉන්නේ නැහැ බොහෝ කාලෙට. අවුරුදු 25ක ටැක්ස් හොලිඩේ එකක් තියෙනවා. ඒ කියන්නේ ඉතුරු අවුරුදු 25ට රජයට ලබා ගන්න පුළුවන් මේ බහලුම් වලින් ලැබෙන කතුරුභාගය විතරයි. ඒකත් මොකද්ද මේ ගිවිසුමේ තියෙන්නේ? දැන් කොළඹ වරායේ බහලුමකට ලැබෙන කතුරුභාගය ඩොලර් 3ක් විතර. මේ වරායේ පටන් ගන්නේ ඩොලර් 2.5 අවුරුදු 99කට පස්සෙත් ඩොලර් 3.5. අවුරුදු 99කට පස්සෙත් අන්න ඒ වගේ ගිවිසුමක් තමයි මේ ගහලා තියෙන්නේ. සා අවසාන වශයෙන් අපිට කියන්න තියෙන්නේ මේක පුදුමාකාර අනුවන විදියට කරපු හරියට මේ රට ගැන වෛරයකින් කරා වගේ කරපු දේශද්‍රෝහි වැඩක්. මේ 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 කරපු හානියෙන් අපිට ගොඩ එන්න බෑ. මේක කවුරු හරි කියනවා නම් මේක මේ සුදුවැලියෙක් මේකේ ප්‍රශ්න තිබ්බා මේකේ කලමනාකාර වැරදි තිබ්බා කියලා ඊට වඩා සිය ගණන කලමනාකාර වැරදි මේ පහුගිය අවුරුදු 3.5 තුන මේ රජය කරලා තියෙනවා. එකින් එක අපිට පෙන්වන්න පුළුවන් කරපු වැරදි වලට ගෙවපු වන්දි පව කොතරම් විශාල මුදලක්ද කියලා. වෙන එකක් තියෙන මේ රජයේ ආර්ථික මුල්‍ය කලමනාකරණයේ වැරදි නිසා රුපියල් බාල්දියුම නිසා පමණක් අද දේශීය නාවල වැඩි වීම රුපියල් බිලියන 800කට වඩා වැඩි. වරායවල් කීයක් හදන් තිබද ඉස්සල් වලින්. ඉතින් මේක තමයි තත්ත්වය. ඒ නිසා වැඩබැරි ආණ්ඩුවක් දුරදිග හිතන්න බැරි ආණ්ඩුවක් ගත අදුරදර්ශී තීරණයන් නිසා අපේ අනාගත පරපුරට හිමි සම්පතක් අපි රට හිමි කරලා තියෙනවා. හොඳයි හම්බන්තොට වරාය ජාතික ආර්ථිකය සහ කලාපී ආරක්ෂාව පිළිබඳවයි අද අපි නැවත කියවීමක් කරන්නට උත්සාහ කරන ලද්දේ ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජික නාවික ශාස්ත්‍රයේ සම්බන්ධ විද්වත් වෘත්තිකයෙකු වන මංගල පීබී යාපා මැතිතුමන්ට ඒ වගේම සත්සිඳ සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ රොහන් අබේවික්‍රම මැතිතුමන්ට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහන් සමරනායක මැතිතුමන්ට මහාචාර්ය රොහන් සමරජීව මැතිතුමන්ට සහාචාර්ය නාලකගොඩ හේවා මැතිතුමන්ට බෙහෙවින්ම ස්තුතියි අලුත් පාර්ලිමේන්තුවේ ඇරවීම පිළිගත්තාට. ඒ වගේම මා සමග ප්‍රේක්ෂකාගාරයේ අසුන්ගෙන සිටි සියලු දෙනාටත් ටීවී දෙරණ ඉදිරියේ සිට ජාතික සම්පතක් පිළිබඳව ජාතික හැඟීමෙන් යුතුව සවන් නුවන් යදා සිටි ඔබට බෙහෙවින්ම ස්තුතියි. හමුවෙමු ලබන සතියේ.